ජීවත්වීමේ කලාව අලුත් කරන මොනරා ටීවී තුළින් හැම අඟහරුවාද රාත්‍රියේම අපි චෙක්මේට් ඔබ යාලින්දයට ගෙන එනවා. ලාංකීය දේශපාලනය දවසින් දවස උණුසුම් වෙනවා. ලාංකීය දේශපාලනයේ අලුත් අලුත් ගේම්, අලුත් අලුත් ප්ලේයර්ස්ලා, අලුත් අලුත් ක්‍රීඩකයෝ ලාංකීය දේශපාලන ක්‍රීඩා භූමියට අවතීර්ණ වන වකවානුවක චෙක්මේට් තුළින් ලාංකීය දේශපාලනයේ නාඩිවාක්‍ය, අනාගත නාඩිවාක්‍ය ඔබ වෙත ගෙනේ මේ භාරදූර කාර්යභාරය තමයි අද දවසෙත් අපි මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මොන්රා ටීවී තුළින් චෙක්මේට් වැඩසටහන තුළින් ඔබ හමු වෙනවා අපි අද දවසෙත් අඟහරුවාද රාත්‍රී 9:30ට. පුරා හෝරා දෙකක් අපි සූදානම් ඔබේ ආලින්දය වර්ණවත් කරන්නට. අදත් අනාගත බලාපොරොත්තු, එහෙම නැත්නම් අනාගත ලංකාවේ දේශපාලනය තුළ ලොකු පෙරළියක් කරන්නට, ඒ වගේම දේශපාලනය තුළ ඉහලින්ම වැජමෙන්න්නට උත්සාහ කරන තවත් පුද්ගලයෙක් සමඟ. ඉතින් ආයිබෝවන් ඔබ සැමටම. අද දවසේ හවස්වරුවේ කොළඹ දිස්ත්‍රික්කයේම වැහි වලාවකින් මේ වට වෙලා තියෙන, කළු වෙලා තියෙන මොහොතක ඉතාම සංවේගී සංවේගජනක පුවත් දෙකක් අපිට ආරංචි වුණා. මහා මානුෂීය හිතවාදියෙක් වෙන සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන්, ඒ වගේම මානව හිතවාදියෙක් වන කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ පාලිත තෙවරප්පිරම කියන මේ දෙදෙනාම දැන් සමුගත්තා. ඒ අයගේ පවුල්වලට, ඒ වගේම ඒ අය සමග සිටින සියලු දෙනාටම අපේ බලවත් ශෝකය සහ කනගාටුව අපි මොන්රා ටීවී වෙනුවෙන් අද මේ මොහොතේදී පළ කර සිටිනවා. ඉතින් වැඩිපුර කතා බහ කරන්නට කලින් අද දවසේ ඇවිල්ලා ඉන්න කවුද කියලා අපි හඳුනාගමු. අද දවසේ අපිත් එක්ක කතා කරන්න, මමත් දොඹගහවත්තත් සමඟ කතා කරන්නට ඇවිල්ලා ඉන්නවා දැන්වීම් කලාවේ ලොකු කෙලිකාරයෙක්. එහෙම නැත්නම් දේශීය දැන්වීම් කලාවේ බහුජාතික සමාගම් වලට කළුගලේ ඔළුව ගහ ගන්නවා වගේ කටයුතු කරන්නට ආරම්භ කරපු, මීට අවුරුදු 25කට 30කට විතර කලින් ආරම්භ කරන්නට උත්සාහ කරපු ඒ කාලේ නම් තරුණෙක්, අද මැදි වයසට පැමිණ සිටිනවා. ඔහු බලාපොරොත්තු වෙනවා මේ රටේ ජනාධිපතිවරයා වෙන්නට, ඊළඟ ජනාධිපතිවරයා වෙන්නට, ඒ සඳහා තරඟ කරන්නට, ඔබෙන් වරමක් ඉල්ලන්නට. ඉතින් දිලිත් ජයවීර මහත්මයාත් අපිත් සමග ඉන්නවා. ආයුබෝවන් ඔබට. බොහොමත්ම ස්තුතියි අප සමග අද දවසේ එකතු වීම සම්බන්ධයෙන්. අපේ වැඩසටහන පිළිබඳවත් මම දිලිත් මහත්මයාට කිව්වා මුලින්ම ආපු වෙලාවේ. අපි මුලින්ම මේ කාඩ් පැක් එකේ ඔබේ ප්‍රශ්න ටික තියෙනවා. ඔබට පුළුවන් මේ අංග තුනකින් අපි අද දවසේ ඔබ වෙනුවෙන් තෝරගත්තේ දැන්වීම් කලාව, ව්‍යාපාරික ලෝකය සහ ජනමාධ්‍ය කියන මේ අංශ තුනෙන් ඔබෙන් ප්‍රශ්න කරන්නට. ඉතින් ඔබ තෝරා ගන්නා කාඩ් එකෙන් අපි ඒ ඔබට ඔබෙන් අහන ප්‍රශ්නේ තෝරගන්නවා. දුමුගහත්තමත් මොකද හිතන්නේ? ඔව්, අපි අතවශයෙන්ම අපිට හුඟක්ම මේ තෝරාගන්නා ඔබ තෝරාගන්නා ප්‍රශ්න වලට අමතරව හුඟක් දේවල් අපිටත් අහන්න තියෙනවා. ඉතින් අපි ඒ ප්‍රශ්නත් අපි ඉදිරිපත් කරනවා. මොකද විශේෂයෙන්ම අපි මාතෘකා තුන බලලෙමු. ඔව්, මාතෘකා තුන බලලා අපි සාකච්ඡා කරමු. හුඟක් දේවල් කතා ගන්න තියෙනවා. මාතෘකාවට ප්‍රශ්න අහන්නේ. ඔබට පුළුවන් මේ අංශ තුනෙන් කොයි අංශයට වෙනුවෙන්ද ඔබ ප්‍රශ්න අපි ඉදිරිපත් කළ යුත්තේ කියලා කියන්න. කලාබර හේර තමයි අද දවසේ මම තියන්නේ. මොන අංශයෙන්ද ඔබ පළවෙනි ප්‍රශ්නය අපි යොමු කළ යුත්තේ? දැන්වීම් ප්‍රචාරණය, ව්‍යාපාරික සහ ජනමාධ්‍ය. ඔබට පුළුවන් තෝරගන්න. ඔබට පුළුවන් ඔය තුනෙන් ඕන එකකින් අහන්න. හොඳයි, එහෙමනම් මම තෝරගන්නම් එකක්. දැන්වීම් ප්‍රචාරණය පිළිබඳ ඔබේ ජීවිතය ඔබ ආරම්භ කරන්නේ, වෘත්තිමය ජීවිතය ආරම්භ කරන්නේ දැන්වීම් ප්‍රචාරණය තුළ. අපි සූදානම් දැන් පළවෙනි ප්‍රශ්නය ඔබට කලාබර හේලා නේද තිබුණේ අපිට. ඔබ සන්නාමයක් හැටියට මේ රටේ ජනතාවට දිලිත් ජයවීරව හඳුන්වා දෙන්නේ කොහොමද? ඉස්සලම ඔකට කියන්නේ අපි ඉංග්‍රීසින් පර්සනල් බ්‍රෑන්ඩිං. මම සන්නාමයක් ගොඩ නගන්න උත්සාහ කරපු පුද්ගලෙක් නෙමෙයි. ඔය පුද්ගල සන්නාමකරණය දෙකක් තියෙනවා. එකක් තමයි කවුරු හරි තාර්කිකව විද්‍යාත්මකව තමන් සන්නාමකරණයකට යොමු කරලා සන්නාමයක් හදා ගන්නවා. තවත් අය
තම භාවිතය තුළ සන්නාමයක් බවට පත්වෙනවා. මම හිතනවා මම අර දෙවන ගණයට අයිති මට්ටමක සන්නාමයක් බවට පත්වෙලා තියෙනවා, විශේෂයෙන්ම මගේ දැන්වීම් කරන භාවිතය තුළ. ශාන කිව්ව වගේ මම ලංකාවේ තිබුණු ඒ බහුජාතිකයයි කිව හැකි දැන්වීම් කරණයට පිවිසෙන්නේ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ශිෂ්‍යයෙක් හැටියට, නීති පීඨයේ හිටපු ශිෂ්‍යයෙක් හැටියට. මේ ගැන කිසිම දැනුමක් තිබුණු කෙනෙක් හැටියට නෙමෙයි, නමුත් මම ඒ තුළ අභියෝගයක් හැටියට බාර අරගෙන මම දේශීය සන්නාම, දේශීය බ්‍රෑන්ඩ්ස්, ලෝකල් බ්‍රෑන්ඩ්ස් හදන්න ලොකු කැපකිරීමක් කරපු පුද්ගලෙක්. මම හිතනවා මගේ දැන්වීම් කරන භාවිතාව තුළ ලංකාවේ දැන්වීම් කලාවේ සාධනීය වෙනසක් සිද්ධ වුණා, විප්ලවීය වෙනසක් සිද්ධ වුණා කියලා. මොකද ලංකාවේ ඒ බොහොමයක්ම බහුජාතික සමාගම් වලට පවා අවසානයේදී මේ ජාතික දැන්වීමකරණය, එහෙම නැත්නම් නැෂනල් ඇඩ්වර්ටයිසිං කියන සංකල්පයට නතු වෙන්නට සිද්ධ වුණා. දැන් විශේෂයෙන්ම දැන් නීති ශිෂ්‍යෙක් වශයෙන් ඉඳගෙන දැන් දැන්වීම කලාව තෝරගන්න මොකද හේතුව? නෑ, මට ඒක ඇත්තටම පසුබිම සැකසෙන ප්‍රධාන හේතුව තමයි මම විශ්වවිද්‍යාල දේශපාලනය කරා බරපතල විදිහට. ඒ අවුරුදු දෙක තුළ මට මේ ප්‍රායෝගික තලයේ දේශපාලන දැන්වීම් කරන එක යෙදෙන්න සිද්ධ වුණා. ඉතාම තරගකාරී වාතාවරණයක් තුළ සහ දැඩි අතිශය දුෂ්කර තත්ත්වයක් තුළ කොහොමද සන්නිවේදනය කරන්න කියලා. ඉතින් එතකොට තමයි මමත් මගේ විභවය හඳුනාගත්තේ. මට මේ අඳින්නට පුළුවන්, ලියන්නට පුළුවන් මේ හැකියාවන් ටික මගෙන් එළියට එන්න පටන් ගත්තා. ඉතින් මට හිතුණා ඒ හැකියාව මා තුළ තියෙනවා කියලා. ඔබ මේ අපි ඉතිහාසය ගැන ඔබ කතා කරමු ඉස්සරහට යනකොට, මට එකක් දැනගන්නට අවශ්‍යයි මේ දිවිත්ගෙන්. දැන් අර කියවන පර්සනල් බ්‍රෑන්ඩින් ඇන්ඩ් පර්සනල් බ්‍රෑන්ඩින් පුද්ගල සන්නාම හැදෙනකොට සමහරු හදා ගන්නවා, සමහරුන්ගේ භාවිතාව තුළින් හැදෙනවා. ඒතර භාවිතාව තුළින් හැදෙන සමහර ඒවා පොසිටිව් වෙන්නත් පුළුවන්, නෙගටිව් වෙන්නත් පුළුවන්, දෙකම වෙන්න පුළුවන්. දැන් ඔබ හිතනවද ඔබ ගැනත් ඒ විදිහට මිනිස්සු හිතනවා ඇති කියලා ඔබගේ පහුගිය කාලේ භාවිතාව තුළ? ඔව්, මගේ දැන්වීම් කරන භාවිතාව තුළ මං හිතන්නේ එවැනි මගේ සන්නාමයට හානියක් වුණා කියලා. මොකද මම ඒකමිතිකව සිංගල් මයින්ඩඩ්ලි අපි දැන්වීම් කරන භාෂාවෙන් කිව්වොත් මම ඒක තුළ හිටියා. මම ජාතිකත්ව ඇඩ්වර්ටයිසිං කියන එක තුළ හිටියා, මම දේශීය සන්නාමකරණයේ හිටිය දිගටම. නමුත් ඒ ඊට පස්සේ මම දේශපාලන දැන්වීම් කරණයට ආවේ 2004 පස්සේ. දේශපාලන දැන්වීම් කරණයට ආවට පස්සේ අනිවාර්යෙන්ම මුහුණ දෙන්නට සිද්ධ වෙනවා ඒ යථාර්ථයට. එහිදී මම හිතන්නේ මගේ සන්නාමයට හානියක් විය හැකිව තිබූ බව අපිට පිළිගන්නට ඕන. දෙවෙනි ප්‍රශ්නෙට යන්නේ දැන්වීම් ප්‍රචාරණ අංශය අපි තෝරගත්තා. දෙවැනි අංශය මොකක්ද? ව්‍යාපාරික අංශය වෙනවද, ජනමාධ්‍ය අංශය වෙනවද, එහෙම නැත්නම් නැවත දැන්වීම් ප්‍රචාරණ අංශයට ඔබ යන්නේ? නෑ, නැවතත් ඔබට කැමති ප්‍රශ්න. රුහිත ආසියා තියෙනවා. ඉතින් රුහිත ආසියා, අපි ව්‍යාපාරික අංශයේ ප්‍රශ්නයක් ඔබ වෙත යොමු කරන්න සූදානම් වෙන රුහිත ආසියා තුළින් ව්‍යාපාරික අංශයේ ප්‍රශ්නය. ඔබ ව්‍යාපාරිකෙක් වෙලා ඊට පස්සේ ව්‍යවසායකෙක්, කොහොම ද ඔබ හඳුන්වන්න කැමති? ව්‍යවසායකෙක් හැටියටද, එහෙම නැත්නම් ව්‍යාපාරිකෙක්? මම ව්‍යවසායකෙක්. මම මගේ ව්‍යාපාරිකයෝගේ ලක්ෂණ බොහොම අවමයි. මම කැමති ව්‍යවසායකෙක් හැටියට මම හඳුනා ගැනීම. මොකද ඒ හඳුනා ගැනීම දෙන එකම ක්‍රමය ව්‍යවසායකෙක්ම තමයි. මොකද හේතුව ව්‍යවසායකෙක් කියන්නේ නිර්මාණශීලීව අවධානම් ලබා ගනිමින් ඉලක්කයක් කරා ගමන් කරන පුද්ගලයෙකුට. ඉතින් මම කරලා තියෙන දිගින් දිගටම ලාභ අපේක්ෂාවන් බොහෝ විට පසේ කළා. මගේ නිර්මාණශීලී භාවිතය තුළ අතුරු ප්‍රතිඵලයක් හැටියට ලැබුණ දේ තමයි ලාභය. අපේ ඇත්තටම සියලු සමාගම්වල එක තේමා පාටයක් තමයි ප්‍රොෆිට් ඉස බයි ප්‍රඩක්ට්. ලාභය යනු අතුරු ඵලයකි. ලාභය ඵලය නොවන බව. ඉතින් කියන්නේ පර්පස් beyond profit කියන එක තමයි අපේ සමාගම සියල්ල තුළ අපි භාවිතා කරන සංකල්පය. ඉතින් ඒ නිසා මම දැන් පසු කාලීනව ඔබ මිලදී ගත් ව්‍යාපාර ජෝර්ජ් ස්ටුවර්ට් ආයතන වගේ ආයතනවල වුණත් ඔබ ඒ තියරි එකම දගෙනියන්නේ ඒ විදිහටම අපි වෙනස් කරා. ඇත්තටම ලංකාවේ පර්ණම සමාගම
දැන් එක්දා අංගිතන අවුරුදු 190කට කිට්ටු වෙනවා. 1835 මේ ස්කොටිෂ් ජාතිකයන් විසින් ආරම්භ කරන ලද ලංකාවේ පළමුණ සමාගම. නමුත් අපි ඒක ගතට පස්සේ එහි තියෙන ඒ සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස් කරලා මේ ලාභය කියන එක ඉක්මවා ගිය පරමාර්ථයන් ඉහළට ගෙනල්ලා අපි උත්සාහ කරා ඒ සංස්කෘතිය ආයතනික සංස්කෘතිය වෙනස් කරන්න. මම හිතන්නේ ඒක ප්‍රතිඵල තියෙනවා. ඔව්, විශේෂයෙන්ම දැන් ව්‍යාපාරිකයෙක් ව්‍යවසායිකයෙක් කියන අතරේ ප්‍රධාන වශයෙන් දකින්න වෙනස මොකක්ද ඔබට? නෑ, ව්‍යාපාරිකයෙකුගේ ප්‍රධානම දේ තමයි ලාභය මුදුන්පත් කර ගැනීම සඳහා ප්‍රොෆිට් මැක්සිමයිසේෂන්. ලාභයම පදනම් කරගෙන තමන්ගේ ඒ දෛනික කටයුතු ඒ ව්‍යාපාර කටයුතු කරනවා. එතකොට ඒ ලාභය පසුපස හඹා යාමක් තමයි ව්‍යාපාරිකයෙක්ගේ දකින්නට ලැබෙන්නේ. නමුත් බොහෝ ව්‍යාපාරිකයින් ව්‍යවසායකින් තමයි ව්‍යවසායකත්ව ලක්ෂණ තියෙනවා. ව්‍යවසායිකෙක් නොවී සාර්ථක ව්‍යාපාරිකයෙක් බවට පත්වෙන්න අමාරුයි කියලා? එහෙම නෑ. දැඩි ලාභ අපේක්ෂාවන් වලින් පෙළෙන කෙනෙකුට ඒ ලාභ අපේක්ෂාවන් අරමුණු කරගෙනම යන ගමනකදී නිර්මාණශීලී වීම අත්‍යවශ්‍ය නැහැ. නිර්මාණශීලී නොවන ව්‍යාපාරිකයින් බොහොමයක් ලෝකේ ඉන්නවා, ලංකාවෙත් ඉන්නවා, සමහරු ඉහළම තලයේ ඉන්නවා. ඔවුන් නිර්මාණශීලී නෙමෙයි. ඔහු ඒ තම ව්‍යාපාරික අවස්ථාවන් දැහැගන්නවා ලාභය සඳහා. එහිදී තමන් කෙතරම් දුරට තමන්ගේ ආචාර ධර්ම රකින්නවද, තමන්ගේ හිරියොතප් ලැජ්ජා බය නැති කරගන්නවද, ඒක වෙනම දේවල්. නමුත් ඒ ව්‍යාපාර කරන්නේ කියන්නේ ලාභය සඳහාම පමණක් යන ගමනක්. දිලිත් ඊළඟ කැටගරි එක ඔබම තෝරගන්න ඕනේ. ජනමාධ්‍ය තියෙනවා, අලෙවිකරණය වෙළඳ දැන්වීම කරන්නේ තියෙනවා, ව්‍යාපාරික ලෝක නෑ. මං හිතන්නේ ඔබ කැමති වෙයි මම තෝරගත්තොත් ජනමාධ්‍ය කරන්නේ. අපි ඒක ගැන යමු බලන්න. හාරත හතර තමයි තියෙන්නේ. අපි ඒ ප්‍රශ්නය අපි ඉදිරිපත් කරන්නයි සූදානම් වෙන්නේ. අපි ඉදිරිපත් කරන මෙහෙම, රජුන් සමග ගනුදෙනුවට පෙර තිබූ ප්‍රතිපත්ති ඔවුන් සමග සමීප වීමෙන් පසුව කොන්දේසි විරහිතව ඔබේ මාධ්‍ය ආයතනයේ බලය රැක ගැනීම වෙනුවෙන් මෙහෙයපු බව පිළිගන්න ඔබ? නෑ, පිළිගන්නේ නෑ. අවසනාවකට එවැනි මතයක් සමාජගත වෙමින් තිබුණා. ඒ නිවැරදි කළ යුතුයි. මම එහෙම කරන්න එහෙම නෙමෙයි කියන්නේ. අපේ මාධ්‍ය ආයතනය ආරම්භ කළ දා පටන්ම අපි ආයතනික ප්‍රතිපත්තියක හිටියා. හිමිකරුවන් සහ මාධ්‍යවේදීන් යනු දෙපිරිසක් බවත් කාලීන හා ප්‍රවෘත්ති අංශය සම්බන්ධයෙන් මාධ්‍ය කරණයේ යෙදෙන මාධ්‍යවේදීන්ට උපරිම නිදහස ලැබිය යුතුයි කියලා. හිමිකරුවා මැදිහත් වුවහොත් අපේ අන්තර්ගතයට කන්ටෙන්ට් එකට හානියක් වෙන බවත්, එමගින් අපිට අවශ්‍ය දේ ආයතනික වශයෙන් කෝපරේට් අපේ එක්ස්පෙක්ටේෂන් එක බලාපොරොත්තුව නැති වෙයි කියලා අපි හිතුවා. ඒක මම මෑතක් වනතුරු, තාම මෑතකදී මම ඒ සභාපතිත්වයෙන් ඉවත් වන තුරුම ඒ විදිහටම රැකගත්ත පුද්ගලෙක්. මම කිසිම දිනක මගේ දැන්වීම් කරන අවශ්‍යතාවයන් සඳහාවත් එහෙමත් නැත්නම් මගේ වෙනත් අපේක්ෂාවන් ඉෂ්ට කරගන්නවත් මම මාධ්‍ය ආයතනය පාවිච්චි කරේ නැහැ. නමුත් දැන් මෙහෙම ගන්නකොත් සභාපතිත්වය අපේ සභාපතිතුමා ඉන්නවා. ඔබ සභාපති වෙලා ඉන්න එක්තරා රූපවාහිනී නාලිකාවක පුවත්පතක මේකේ වැඩ කරන මිනිස්සු හිතන්නේ නැද්ද අපේ සර්ගේ යාලුවා තමයි සර්, ඒක නිසා අපි ඒ සර්ට උදව් කරන්න ඕනේ කියලා? එහෙම ඔබ කියන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් එහෙම හිතෙන්නේ එහෙම ඉන්ෆ්ලුවන්ස් එකක් එන්න බැරිද? එහෙම එන්න පුළුවන්. බලපෑමක් එන්න පුළුවන්. එන්න පුළුවන්. හැබැයි ශානක ඔබත් දුඹෙත් දන්න මගේ පෞද්ගලික ජීවිත භාවිතාව තුළ මම එහෙම ෆෝස්ෆුල් චරිතයකුත් නෙමෙයි. එක එකක්. අනිත් එක මම පළවෙනි වතාවට මේ සමාගමේ සභාපති වෙන්නේ 2015 පස්සේ. ඇත්තරම යහපාලන රජයේ එතකන් මම සභාපතිවත් නෙමෙයි. ඇත්තර මට කාර්යාලයක්වත් තිබුණේ නැහැ. මම ඒ ආයතනයට ආගියෙත් මාසෙකට සැරයක් හෝ ඊටත් අඩු ප්‍රමාණයකදී, එහෙම නැත්නම් විශේෂ අවස්ථාවකදී පමණයි.
මම ගනුදෙනු කරේ මගේ අනිත් ව්‍යාපාරිකත් එක්ක මම ගනුදෙනු කරා දෛනික වශයෙන්. මම මේ මාධ්‍ය එක්ක ඒ ගනුදෙනුව කරේ නැහැ. ඒක එක පැත්තකින් ශානක අපේ උපාය මාර්ගිකව අපේ ව්‍යාපාරික උපාය මාර්ගිකව ඒක නිවැරදිම දේ අපිට වුණා. මේ අන්තර්ගතය තුළ අන්බයස්නස් එක දිගටම ඒ භාවිතය පෙන්වන්නට ඒ තුළ මාධ්‍යවේදීන්ට තමන්ගේ නිදහස දැනෙන්න සහ එමගින් සංස්කෘතියක් ඇති කරන්නට ඔවුන්ට අප හැරයා නොහැකි සංස්කෘතියක්. මොකද වෙන කොහෙවත් එක නැහෙනි. අපි ගාව විතරයි තියෙන්නේ. එතකොට කොහෙවත් යන්න බෑ. මොකද මාධ්‍යවේදියෙක් හැටියට දොඹේ දන්නා විශාල දීර්ඝ ඉතිහාසයක් තියෙන වැදගත් මාධ්‍යවේදියෙක් හැටියට ඔබ වඩාත්ම මේ තෘප්තිමත් වෙන්නේ සතුටු වෙන්නේ ඔබේ ජීවිතේ මේ පඩියවත් වෙනත් දීමනාවත් වෙනත් දේවට වැඩියේ මාධ්‍යවේදියෙකුගේ තියෙන පරම බලය අයිතිය තමයි නිදහස. ඉතින් අපි ඒක දුන්නා. අර ශානගේ ප්‍රශ්නෙට උත්තරේ තමයි ඒ එහෙම කවුරු හිතනවා කියන්නේකෝ. දැන් හිතනවා මේකෙන් මේ මෙහෙම අහවලාගේ අහවලා වෙන්න ඇති කියලා. ඒ බලපෑම අවම වීම සඳහාත් අවශ්‍ය ඒ කටයුතු ඇඩ්මිනිස්ට්‍රේටිව්ලි පරිපාලන මේ වශයෙන් සිද්ධ වුණා. මොකද හේතුව මම පෞද්ගලික මැදිහත් වෙලා නැහැ ඔවුන්ගේ වැටුප් ගැන තීරණය කරන්න, ඔවුන්ගේ අතිකාල දීමනා ගැන තීරණය කරන්න, ඔවුන්ගේ වරප්‍රසාද ගැන තීමනා කරන්න. අන්න එහෙම ඒ අයිතිය මගේ අතේ තියාගෙන හිටියා නම් සමට ඔබේ චෝදනාව නිවැරදි වෙන්න තිබුණා. ඔබ එක්ක අපි ඒක ඉදිරියේදී කතා කරමු. මොකද මේ කතා කරන්න දැන් අතිකාල දීමනා සහ ඒ ලැබෙන වරප්‍රසාද වලට අමතරව දිනේ අපි කතා කරන්න ඕනේ. අපි දැන් මාධ්‍ය ආයතන වල වැඩ කරනකොට අපි තුන් දෙනාම දන්න දේ අපිට ලයින් තියෙනවනේ, අපිට ඒ ලැබෙන ලයින් තියෙනවනේ. එහෙම දෙයක් ගැන මම මේ ඇහුවේ. එහෙම නැතුව මාධ්‍යවේදීන්ගේ මේ ඔවුන් කොයි විදිහටද සතුටු කරන්නේ කියන කාරණාව සහ ඔවුන්ගේ අභිමානය පිළිබඳව නෙමෙයි. තවත් එකක් දැන් මේ නිවල් භාවයේ ඒ තුරක් වූ නේවල් භාවයේ දිගටම මේ ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නකුත් මතුවෙනවා. නෑ, ඒ ප්‍රශ්නෙට මම උත්තරයක් දෙන්න අපේ මම බලාපොරොත්තු වෙනවා. මම දැන් දේශපාලනට ඇවිල්ලා ඉන්නවා. මෙරට දේශපාලන යථාර්ථයක් තියෙනවා. මම ඔය කියන නිවහල් දෙරණ මාධ්‍ය සංස්කෘතිය තුළ ඔබත් මමත් නිරීක්ෂණය කරපු කාරණා තමයි ඒ මාධ්‍යවේදීනුත් තමන්ගේ නිදහස භාවිතා කරලා තියෙනවා අතීතේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔවුන් මටත් ඒ අවස්ථාවම සමාන අවස්ථාව ලබා දෙයි කියලා. තාවත් ගෙදර යවන්නේ නැහැ කියන පොරොන්දුව දෙන්නේ ඔබ නේද නොකිය කියන්නේ. හරි හරි. දැන්වීම් ප්‍රචාරණය ව්‍යාපාරික ජනමාධ්‍ය හතරවෙනි වටේ හතරවෙනි ප්‍රශ්නෙට යන්න සූදානම් වෙන්නේ මොන අංශයේද ඔබ තෝරගන්න මේ වෙලාවේ? මම හිතනවා මේ ප්‍රේක්ෂකයින් කැමති වෙයි ජනමාධ්‍යම මේකේ පොඩ්ඩක් උණුසුම තියෙන නිසා අපි කොලයක් නම් ජනමාධ්‍ය ආංශයෙන් තමයි අපි මේ දිවිජය විර මහත්මයා ඊළඟ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ. ඔව්, හාරත තුන තියෙනවා. හාරත තුන තියෙන්නේ. මේ ප්‍රශ්නේ සංඛ්‍යාතවල අයිතිය ජනතාවට අයිති නිසා එම සංඛ්‍යාත අවභාවිතා කිරීම වැරදි කියලා අදහසක් සමාජයෙන් මෙතිවරණ කාලේ ප්‍රචාරණය වුණා. ඔබ මේ අදහසක එකඟද? මේ සංඛ්‍යාත අයිති අපිට මිනිසුන්ට, පොදු ජනතාවට. එතකොට ඒව අවභාවිතා කරනවා නම් යම් කිසි විදිහකින් මාධ්‍ය ආයතන හිමිකරුවේ එහි වරදක් තියෙනවා කියන මිනිස්සු හිතනවා. ඔබ මොකද හිතන්නේ? ඔබ ඒකට එකඟද? සංඛ්‍යාත පමණක් නෙමෙයි, රටේ සියලු සම්පත් අයිති ජනතාවට. ඒ ගහකොළද, ඇලදොළද, කුඹුරුද, ඉඩම්ද සියල්ල අයිති සමස්ත ජනතාවට. ඒකට සංඛ්‍යාතත් අයිති. මේ සුලගත් වගේ කිසිම දෙයක් අවභාවිතා කරනවා නම් ඒක කුඹුරාව භාවිතා කරත් වැරදි, ගස්වැල්ල භාවිතා කරත් වැරදි, ඇලදොල භාවිතා කරා වැරදි, සංඛ්‍යාත භාවිතා කරත් වැරදි. මේ සංඛ්‍යාත අයිති ජනතාවට. ඒ නිසා ජනතාවගේ බලය තියෙන්නේ රජයට. ඒ නිසා රජය විසින් තීරණ තීන්දු ගත යුතුය. මේ භාවිතය අවභාවිතයක්ද නැද්ද කියලා තීරණය කරන්නේ රජය කියලා කියන්න හදන්නේ, වෙනමකුත් නෙමෙයි. ඒක තේරුම් ගන්න ශානක. මේ කියන්න හදන්නේ මේක අයිති ආණ්ඩුවට. ඒක නිසා
භාවිතය හෝ අවභාවිතය පිළිබඳ තීරණය ගන්න ඔන්න කෙවිට ගන්නයි හදන්නේ. ඒක නෙමෙයි. මේක ජනතාවකින් එන ප්‍රශ්නයක්. මේ ජනතාවගේ ප්‍රශ්නය ඇවිල්ලා මේ ෆ්‍රීක්වන්සිස් එහෙම නැත්නම් මේ සංඛ්‍යාත අයිති පොදු ජනතාවට මේ රටේ මිනිසුන්ට අයිති. එතකොට සංඛ්‍යාත විතරක්? අර හැමදේම අපි දැන් මේකේ දෘශ්‍යභාවය තියෙන්නේ මාධ්‍ය සම්බන්ධවනේ. මාධ්‍ය සම්බන්ධව මේ සාකච්ඡා වෙනකොට අපි දැක්ක පහුගිය කාලේ වුණත් පහුගිය මැතිවරණ වල වුණත් බොහෝ දෙනෙකුගේ භාවිතාව නිසා ඡන්ද එක රාත්‍රියකදී ඡන්දවල ෆ්ලෝ එක එහෙම නැත්නම් ඡන්ද දාන්න මිනිසුන්ගේ තීරණ වෙනස් වෙච්ච අවස්ථා අපි දැකලා තියෙනවා. අපි ඉදිරියේදී කතා කරමු. නමුත් මේ ඒක භාවිතයේද අවභාවිතයේද කියලා කවුද තීරණ කරන්නේ? ඒක අධිකරණමේ ක්‍රියාමාර්ගයක් තුලින් යම් කෙනෙක් ගිහිල්ලා අධිකරණයට ගිහිල්ලා මේක කම්ප්ලේන් එකක් කරොත් ඔවුන් ඒකට මේ නඩුවක් පැවරුවොත්. මම කියන්නේ ඒකට අධිකරණයට යන්න අවශ්‍ය නැහැ. අධිකරණයට යන්න පුළුවන්. ඒ අධිකරණයට යන්න ඕන ඒ සියලු අවභාවිතාවයන් පිළිබඳ මිසක් මේක විතරක් පිළිබඳ නෙමෙයි. මේකටත් යා යුතුයි අවභාවිතාවක් වෙලා තියෙනවා නම්. නමුත් මේ අවභාවිතාව කියන එක හරිම විශාල වචනයක්, විශාල පරාසයක තියෙන්නේ. හා දැන් මේ අවභාවිතා වුණාද නැද්ද කියලා ජනතාව තීරණය කරලා මේක ක්‍රියාත්මක වෙන්න ඕන ජනතා පරමාධිපත්‍ය හරහානේ. ජනතාවට අවිල බෑනේ භාවිතය අවභාවිතය නීති අතර ගන්න බෑ ජනතාවට මොනම හේතුවක් නිසාවත්. ඒක නෑ මම එහෙම නෙමෙයි මම කියන්නේ නීති අතර ගත්තා හෝ නොගත්තා කියමු. දැන් ඔය නීති අතරත් ගන්නවනේ. ඒකත් ප්‍රශ්නයක් නෙමෙයි කියමු. නමුත් අන්තිමට දැන් මේ කියන්න යන දේත් අපි තේරුම් ගන්න එපයි. කවුද විනිශ්චයකරු භාවිතය අවභාවිතය පිළිබඳ තීරණය ගන්න? මම කියන්නේ දැන් අපි මේ සියලු දෙයම ප්‍රශ්නගත වෙලා තියෙන තත්වයක් තුළ මේ හැඩරුව එතරම් හොඳ නැත යයි මගේ හැඟීම. ඒ හැඩරුව හොඳ නැතු යයි කියන අදහස ඒ කියන්නේ ඔය ඉල්ලා සිටින්නේ මාධ්‍ය අවභාවිතා වුණාය කියන එක හරිම සාපේක්ෂ දෙයක්. ඒකෙන් කියන්න බෑ අහවල් තැනදී අහවල් වෙලාවේදී මාධ්‍ය අවභාවිතා වුණා කියලා. ශ්‍රී ලාංකික ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ඉතිහාසයේ මම හිතන්නේ වැඩියම සිද්ධ වෙලා තියෙන මාධ්‍ය අවභාවිතාවන් මගේ දෘෂ්ටි කෝණයෙන් ගත්තොත්. නමුත් ඒ මගේ දෘෂ්ටි කෝණයෙන් එයා අවභාවිතාවයක් වුණාට වෙනත් අයෙකුගේ දෘෂ්ටි කෝණයෙන් ඒක එසේ නොවිය හැකි. හා ඉතින් ඒ නිසා මම හිතන්නේ වඩාත් ප්‍රශස්ත දේ තමයි මාධ්‍ය පිළිබඳව මාධ්‍ය සාක්ෂරතාවය වර්ධනය වූ ජන සමාජයක් තුළ උදාහරණයකට දැන් ඔබ මගෙන් අහන්න බලාපොරොත්තු වෙනවා නම් කැලණිය නයා ආවා කියලා චන්දි දවසට කලින් හෝ ඊට මාසයකට කලින් දවස් කීපයකට කලින් හෝ ඒ ණය නිසා කවුරු හරි ඡන්දෙ දෙනවා නම් මොකක් හරි හේතුවක් නිසා මම හිතන්නේ එතන තියෙන්නේ අපේ සාක්ෂර මාධ්‍ය සාක්ෂරතාවයේ අපේ දේශපාලන සාක්ෂරතාවයේ පිළිබඳ ප්‍රශ්නයකට ප්‍රශ්නයක් මිසක් මේ අවභාවිතය පිළිබඳව භාවිතය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. අවංකවම මම මේ කතා කරන්නේ බොහොම මේ පුළුල් අර්ථයෙන්. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා අපි මේ සංවාදය කළ යුත්තේ සමාජයේ වඩාත් ප්‍රශස්ත තැනකට ගෙන යන්නට ඕන විශේෂයෙන්ම දේශපාලන සාක්ෂරතාවය හා මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳව. ඒකයි මගේ මතය. ලංකාවේ දේශපාලන සාක්ෂරතාවය පිළිබඳව ඇත්තටම ගැටලු බොහෝ දෙයක් බොහෝ තැන්වල පැන නැගින දෙයක් මේ සාකච්ඡාවලදී. අපි දන්නවා අපි අපේ රටේ බහුතරයක් මිනිස්සු එහෙම නැත්තම් අපි දැකලා තියෙනවා ඉතිහාසය තුළ සාක්ෂි දරනවා හැඟීම් වලට යටත් වෙලා එහෙම නැත්නම් හැඟීම් වලට බර වෙලා ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. මේ මොහොතේදී වුණත් රට තුල යම් රැලි විවිධ රැලි ගොඩනගෙනව නම් ඒව ගොඩනගන්නේ මේ අනේක තමයි ශානකිතර වැදගත් දේ. ඒකයි මම කියන්නේ. ඒක එහෙම වුණා නම් ඒ નિවර්ධි කිරීමට තමයි අපි උත්සාහ කළ යුත්තේ. හැබැයි දැන් ඔබ කැලණියේ නයාගෙන කිව්වහම මට තියෙන භාවිතාව වෙන්නේ දැන් එච්චර සංවේදී දේශපාලන සාක්ෂරතාවය පිළිබඳව ලංකාවේ මිනිසුන්ගේ මේ පිළිබඳව ඔබ වැනි කෙනෙකුට තියෙන දැනුමත් එක්ක නයා මතුවෙනකොටම ඔබේ ආයතනය තුළින් සජීවී විකාශයක් සිදු කිරීම. නෑ සජීවී නෑ. මේ මොහොතේ විනාඩි 5ක් තුල ශානක නිර්මාණය කිරීමත් ජනමාධ්‍ය ශානක ඔන්න ඔක මතක තියාගන්නට ඕන. ඒ මොහොතේ අපි එදා රාත්‍රියේ ඔබ දන්නවද මෙය සජීවීව විකාශනය වුණෙත් නෑ. මෙය ප්‍රවෘත්ති විකාශයේ විනාඩි 2කට ආසන්න ප්‍රමාණයක් විකාශනය වුණු ප්‍රවෘත්තියක්. මම මේක නිවැරදි කියනවා නෙවෙයි. හද සාක්ෂියට එකඟව දිලිත්
හෘද සාක්ෂියට එකඟව. ඒ වගේ සංවේදී පුවතක් එහෙම නැත්නම් ඒ වගේ මොට පුවතක් ඔබ වගේ නාම ඔබේ වගේ මාධ්‍ය ආයතනයක ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ විකාශය කරන්න තරම් සුදුසු නෑ. මේක ඔහොම නෙමෙයි ශානක. ශානකමනේ මෙහෙම ඇහුවා මට ඔට උත්තර දෙන්න තිබුණා. නෑ, ප්‍රවෘත්ති විකාශයේදී ප්‍රවෘත්ති විකාශයේ කරාට වඩා දැන් ඒ සඳහා ඔබ පිටිපස්සෙන් හිටියද කියන එක. ආ ඒක ඒකටයි මම දැන් මම අවංකව කියන්න මම ওই ප්‍රවෘත්තිය දැනගෙන දැනගත්තේ ඉතාලම ගොඩාක් කල් ගියාට පස්සේ. මම එහෙමක ගිහිල්ලා කියලාවත් දැනගෙන හිටියේ නැහැ. මොකද ඇත්තටම මේ ඒක මතුවෙන වෙනත් හේතු නිසා එන එක මතුවුනේ එහෙම ප්‍රවෘත්තියක් ගියා කියලා. කොහොම වුණත් මම ඔය ඔබ මෙන්න මෙහෙම ඇහුවා නම් මගේ ඔබ මාධ්‍යවේදියෙක්ව හිටියා නම් ඔබ ඒවා ඒ වෙලාවේ හිටියේ ඔබ හිටියේ එවල එවෙලේ ඒ මොහොතේ ප්‍රවෘත්ති සංස්කාරක ලෙස ඔබට එවැනි ප්‍රවෘත්තියක් ලැබුණා නම් ඔබ කළ හැකිව තිබුණේ කුමක්ද යනු ප්‍රශ්නය ඇහුවා නම් මගේ උත්තරය ඔබට අනිවාර්යෙන් මම මේ ප්‍රවෘත්තිය උතර නෙමේ ගහන්නේ ඉස්සෙල්ලම. ඒක දන්නවා ශානක. ඒ මේ මතු වෙන්නේ මේ මතු වුණේ මේ නාලිකාවෙන් ගෙනපු නාගරාජයන් කෙනෙක් නෙමෙයි. ලංකාවේ අපේ ශිෂ්ටාචාරය තුළ බෞද්ධ සભ્યත්වය තුළ අපි වඩාත් කරු කරන ආයතනයක් වන තැනක් වන වරක් වැන්දොත් මේ අපිට සියලු පවු නැති වෙන කැලණියේ රජමහා විහාරේ සහ මේ ප්‍රවෘත්තිය අපිට ලබා දෙන්නේ ඒ ආයතනට ලබා දෙන්නේ මහාචාර්ය කැලණියේ මහින්ද සංඝරක්ෂිත හාමුදුරන් දෙන්නේ. උන්වහන්සේත් උන්වහන්සේ පමණක් නෙමෙයි කැලණියට වර්ෂ ගණන. හරි, මම රීෆ්‍රේස් කරන්න ප්‍රශ්නේ. ඇත්තටම ඔබ මාධ්‍යවේදී කෙරීට හිටිය හෘද සාක්ෂිට එකඟවද? එක හරිද එහෙම එකක් කරන එක? ඒ වගේ අවසාන මොහොතක ඡන්දයක් වෙන අවසාන මොහොතක අවසාන දිනේ ඡානක පොවත් නොදන්න කාරණා කීපයක් මම දැන් කියන්නම්. ඔය ප්‍රවෘත්තිය ගෙනිච්ච එකම නාලිකාව මේ දෙරණ නෙමෙයි. මේ ප්‍රවෘත්තිය මං ඉතාම මෑතක ශානක මේ ඉතාමත් මෑතක මාසකටත් අඩු මාස දෙකකට අඩු කාලෙත් තමයි මං ඇත්තටම දැනගත්තේ මේ ප්‍රවෘත්තිය කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ ප්‍රවෘත්තිය ලබා දෙන ප්‍රාදේශීය වාර්තාකරු කතෝලික භක්තිකෙක්. ඔහු ප්‍රවෘත්ති සංස්කාරකට කියනවා ඔබ මේක ගණන් ගත්තේ නැති වුණාට ඇවිල්ලා බලන්න ඇවිල්ලා ඉන්න සෙනග. මොකද මේ ප්‍රවෘත්ති සංස්කාරකවරයා අහනවා කොහොමද එකක් වෙන්නේ කියලා. ඒක නිර්මාණාත්මක ප්‍රවෘත්තියක් නෙමෙයි කියලාද ඔබ කියන්නේ? නිර්මාණාත්මක ප්‍රවෘත්තියක් නිර්මාණය කරා නම් ඒ නිර්මාණය වුණා නම් ඒ නිර්මාණය කරන්න ඒකේ පිටුපස හිටියේ අපි ගෞරව කරන අපි අපිට ලොකු විශාල ගෞරවයක් තියෙන අපේ මහින්ද සංඝරක්ෂිත හාමුදුරුවන් උන්වහන්සේ දේශපාලනික වශයෙන් හිටපු කඳවුරක් නෙමෙයි මේ. උන්වහන්සේ විසින් නිර්මාණය කළාය කියලා උපකල්පනය කරන්න විදිහකුත් නැහැ. මේක වෙනත් පොඩි පන්සලකින් මතු වුණා නම් හෝ එවැනි දැන් මේ මහාචාර්ය හාමුදුරු කෙනෙක් උන්වහන්සේ ඇවිල්ලා කියනවා. එතකොට මේකේ මම කියන ශානක ඕකේ ඇත්ත ප්‍රශ්නේ මේ මම මේ මෑත කාලයේදී හොයාගත්ත ඔය ඕකේ හාස්‍යයට ලක්වුණු දේ ඇත්තටම මම කල්පනා කරනවා මෙහෙම. මම අහනවා දැන් මේ ප්‍රවෘත්ති සංස්කාරකවරයා මට පළවෙනි වතාවට ජීවිතේ හම්බ වෙනවා මගේ ජීවිතේ. මේ මෙහෙම ඔයි මායි දීර්ඝ සංවාදයක යෙදෙන වාහන යන ගමන් මමත් ඔය ප්‍රශ්නේ අහනවා. දැන් කොහොමද මේක උනේ? එයා කියනවා මේ ඔය ප්ලාස්ටික් බෝතලේ හිටි නෑ මේ කරඬුව ගෙනාවා කියලා නෙමෙයි ප්‍රවෘත්තිය යන්නේ. මේ ඇවිල්ලා ඒ විශාල නාගරාජෙක් පැමිණ ලබා දෙනවා මේ 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 ධාතුන් වහන්සේ ඒ ආ පරිවාර කුඩා මේ නාග සේනාවේ මේක තහවුරු කර ගැනීම සඳහා ඒකට මැදිහත් වුණු පුද්ගලයා බැහැලා එක ණයක් ගෙනල්ලා පෙන්වන අවස්ථාවකදී ලැබුණු ඡායාරූපයක් මේ ඡායාරූපයක් මේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති වාර්තාකරු ඔහුගේ ජංගම දුරකථනයෙන් ගත්ත එකක් මේ ප්‍රවෘත්තියට ලබා දෙනවා. මේ ප්‍රවෘත්ති මැදිරියට ලබා දෙනවා. හරිද? දැන් මම ශානක ඔබට තවත් හොඳට සතුටු කියන්නේ ඔබට දැනගන්න කරුණක් කියන්නම්. දැන් මේ ප්‍රවෘත්ති සංස්කාරකවරයා ගැන මම දැනගෙන හිටියා. එහෙම කෙනෙක් ඉන්නවා කියලා. ඔහුට තිබුණේ අපි විශ්වාස කරපු ප්‍රතිඵලයට ප්‍රතිවිරුද්ධ අපේක්ෂාවක්. දේශපාලනික වශයෙන් ඔබට ඔබ දැන් හොයලා බැලුවොත් තේරෙයි. ඔහුවත් හිතන්නේ නැහැ මේක මෙහෙම එකක් කියලා.
ඔහු විතරක් නෙමෙයි මාස ගණනක් යනකම් ශ්‍රී ලංකා දේශපාලනීය මාධ්‍ය ශාස්ත්‍රය එහෙම සංවාදයක් තිබුණෙත් නෑ නායක ගැන මාස ගණනක් යනකම් කෝටාබේ රාජපක්ෂ මහත්තයා බලයට පත් වෙලා ඔබ කවුරුත් දැනගෙන හිටියේ නෑ නායක හිටියක ඒ නයාමතු වෙන්නේ කොවිඩ් උතාවට පස්සේ මෙහෙම දෙයක් වුණා කියලා නෑ දා රාත්‍රියේ මතු වෙනවනේ ඒ නයා පෙන්නලා ඒ නෑ එහෙම එකක් වුණාය ඒකෙන් දේශපාලන ප්‍රතිපලයට බලපෑමක් වුණායි කියලා සමාජ සංවාදයක් තිබුණේ නෑ මාස ගණනක් යනකම් මොකද මේ සංවාදයේම මතුවෙන්නේ මෙහෙම නයෙක් ආවාය මේ මේක වුණාය ඒකෙන් ප්‍රතිපලයට බලපෑමක් වුණායි කියන සංවාදයේ මතුවෙන්නේ ශානක මාස ගාණක් ගිහිල්ලා මම හිතන්නේ මාස ගාණකට පස්සේ ඇතුවෙච්ච සැක සංකප්ත සැක සංකා සහ මේක තමයි මතුවේ ඔබ වැනි සන්නාම නිර්මාණය කරන්නෙකුත් මේ කැම්පේන් එකේ එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නෑ මම ප්‍රධාන චරිතය ශානක මම 2004 දී ලංකාවට දේශපාලන දැන්වීම කරන්නේ ගේනකොට ඔබට ආපස්සට ගියොත් බලා ගන්නට පුළුවන් මම විද්‍යාත්මක දැන්වීම් කරන එකේ දෙන කෙනෙක් මම විශ්වාස කරන්නේ උපාය මාර්ගික දැන්වීම් සංකල්ප මේ වගේ මේ ඔබ හිතන මේ වගේ උපක්‍රම හෝ එවැනි දේවල් අපි අපේ දේශපාලන දැන්වීම් කරනේදී අපි භාවිතා කරන්නේ නැහැ ඒකට හේතුවයි දන්නවද දැන් ඔබ මම විශ්වාස කරන්නේ මේකෙන් කිසිම දේශපාලනයකට බලපෑමක් වුණා කියලා ප්‍රතිපලයට මොකද ඒක බොහොම සක්සුදක්සේ පැහැදිලි මම සමීක්ෂණ මත පදනම්ව කටයුතු කරන කෙනෙක් ගෝඨාභය මහතාගේ ජයග්‍රහණය පිළිබඳ අපිට සමීක්ෂණ තිබුණා විද්‍යාත්මක සමීක්ෂණ ඒ සමීක්ෂණ ඔය එදාරය කරපුවා නෙමෙයිනි කොහොම වුණත් ශානක මේ සමාජ සංවාදයේ වැදගත් මම අගය කරනවා නමුත් මම කැමති ඒක වඩාත් තාක්ෂණිකව අපි විග්‍රහ කරලා මම කිව්වා අපි සාක්ෂරතාවය ගැන කතා කරන්නේ අනිවාර්යයෙන්ම අපි ඉදිරියේදී කතා කරමු පස්වෙනි වටේටත් අපි යන්න සූදානම් ජනමාධ්‍ය දැන්වීමකරණය සහ ව්‍යාපාරික ලෝකයේ පිළිබඳව අපි සාකච්ඡා කරද්දී ඔබ කාණ්ඩයක් තෝරගන්න නෑ මට ඕකෙන් මට හිතෙනවා ශානකයි දුඹේ කැමති වෙයි මේක කියලා ජනමාධ්‍යෙන් මම කියනවා දිගටම ජනමාධ්‍ය කතා කරමු මොකුත් නෙමෙයි යෝගනේ සමාජ සංවාදයේ තියෙන්නේ හොඳයි ජෝකර් තමයි ඇවිල්ලා තියෙන්නේ ජෝකර් ආවහම අපිට විශේෂයෙන්ම තියෙන අවසාන ප්‍රශ්නෙට තමයි අපි යන්නේ අපේ ලිස්ට් එකේ. එතකොට අන්තිම ප්‍රශ්නේ ඔබේ මාධ්‍ය ආයතන රටේ දූෂණ වංචා සිදුවීම් ජනතාවට කිව්වට ඔබේ දේශපාලන සීමාවේ නේද මේ මිනිස්සුන්ට වැඩ කරන්න වෙන්නේ. මම හිතන්නේ මේ ප්‍රශ්නෙට උත්තර ඔබ කලින් දුන්නා. නමුත් ඔබේ බලපෑම වෙනවද කියන එක නව දැන් ඒක විශේෂයි. ඔව් මේ 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 මොහොතේ ඒ කියන්නේ මේ වර්තමානයේදී විශේෂයි. විශේෂයි. 2019 දී ඒක වුණාද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. ඔබෙන් බලපෑමක් වුණාද නැද්ද කියලා ඒ චන්ද ව්‍යාපාරේ නමුත් වර්තමානයේ ඔබ ජනාධිපති අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වෙයි. එතකොට ඉදිරිපත් වෙන බලාපොරොත්තු මොකක්ද? එතකොට මේ 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 தത്വයේ තුල මේක කොයි විදිහකට මේ බලපාන්නේ කියන එක තමයි. දොබට ශානකට යම් කිසි නිවැරදි කිරීමකුත් එක මම කියන්නට ඕන මම ජනාධිපති වර්ණයට ජනාධිපති වර්ණයේ අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් කරනවා කියලා මම කියලා නැහැ කොහෙවත් කියලා නැහැ ඒක අභිලාෂයක් මම හිතනවා ඒක ඒක ජනතා අභිලාෂය හා මැච් සැසඳුණු විගස ඒ සේවීමට හැකියාවක් තිබෙනවා සැසඳුනේ නැත්තම් මේ තාම ඉස්තර නැහැ ඔනේ ඉස්තර නැහැ කියන්නේ මම කියන්නේ එහෙමයි මම අර ජනාධිපති සිහිනයේ ඉන්න පුද්ගලෙක් නෙමෙයි. මට පෞද්ගලික අභිලාෂයක් නැහැ. මේ රටේ ජනාධිපති වීමේ අර තියෙනවනේ එක එක සිහින, උණ, ලෙඩ එහෙම මේ රෝගී තත්වයකින් මම පිළින්නේ නැහැ. මම මේ බොහොම අවංකව විශ්වාස කරනවා මේ රටේ සුසමාදර්ශී වෙනසක්. පැරඩයිම් ෂිෆ්ට් එකක් මේ රටට අවශ්‍යයි. එහෙනම් මොකක් හරි මේ ඊක්වේෂන් එකේ මේ කතන්දරේ ලොකු වෙනසක් වුන් නැත්නම් එහෙම වෙනසක් වෙන්න විදියක් නැහැ. එහෙම නැත්නම් ඒ දෙයමයි වෙන්නේ. ඒ නිසා ඒ විය හැකි වන ඒ සුසමාදර්ශී වෙනස සඳහා මම කැපකිරීමක් කිරීමට කැමතියි කියන එක මම ප්‍රකාශ කරලා තියෙනවා. දැන් විශේෂයෙන්ම දැන් අපි දැක්ක දෙයක් තමයි ඔබ රට පුරාම රැස්වීම ගණනාවක් විශේෂයෙන්ම දේශපාලන රැස්වීම ඔබේ පක්ෂයේ නායකත්වයෙන් තියෙන පක්ෂයේ දේශපාලන රැස්වීම ගණනාවක් පැවතුවා. ඒ පක්ෂ ඒ දේශපාලන රැස්වීම් වල කියපු දෙයක් තමයි ඔබ ඉදිරියේ ජනාධිපති අපේක්ෂකෙක් වශයෙන් ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුව තියෙනවායි කියන හැඟීම. ඒ තුළ ඔබ මතුවන හැඟීම හැඟීමෙන් අදහස් වෙන්නේ
හැඟීමෙන් ජනාධිපති වෙන්න සූදානම් නැත්තම් පුද්ගලයෙක් හැටියට ජනාධිපති වෙනවා කියන එකයි එවැනි තවත් පුද්ගලින් ඉන්නෝනේ ජනාධිපති වෙන්න හිතාගෙන ඉන්න අය එහෙම එකක් නෙමෙයි මේ මේ ඇවිල්ලා මේ රටේ ඇතිවිය හැකි වෙනසක් සඳහා ඍජුව මම දායක වීමට කැමති මගේ දෘෂ්ටි කෝණයෙන් සහ මට දැනෙන විදිහට මම විශාල කැපකිරීමක් ඒ සඳහා කළ යුතුයි මොකද මම එන්නේ වෙනත් පසුබිමකින් මගේ පෞද්ගලිකව මගේ ජීවිතේත් ඔබ දන්නා පරිදි මම ජීවත් වෙන සැහැල්ලු ජීවිතයක් ගත කරන කෙනෙක් මට විශාල කැපකිරීමක් මම ඒ සූදානම් බවත් එය ජනතා අභිලාෂයන් හා එක්කුණු විට එය අපිට කරන්න පුළුවන් කියන එක මම මේකෙන් අදහස් කරේ අර මේ ජනාධිපති සීන කියන එක හරි නිකන් හරි බොළඳ කතාවක් නිසා ඊට වැඩි එහා ගියපු මහ විශාල වැඩක කොටසක් වී මේ ජනාධිපති කියන කැලේ මගේ දේශපාලන භාවිතයේ තියෙන එකයි මම කියන්න ගියේ දෙවනියට ඔබ අහපු ප්‍රශ්නේ තමයි දෙවනියට නෙමෙයි ඒ තුල ඔබ නගපු ප්‍රශ්නේ තමයි මම මගේ මාධ්‍ය ආයතන වලට බලපෑම් කරනවාද කියලා නෑ ඔබ ජනාධිපති දූර අපේක්ෂකෙක් වුණොත් එහෙම නැත්නම් ඔබ ජනතා නියෝජිතෙක් වෙන්න දේශපාලන ක්‍රියාකාරී දේශපාලන දැන් ඔබ ක්‍රියාකාරී දේශපාලන තුල ඉන්නවා නමුත් ඔබ ක්‍රියාකාරී දේශපාලනය තුල මේ රටේ ප්‍රධාන පුටුවට තරඟ කරන්න පටන් ගත්තොත් මේක ඉබේම සිද්ධ වෙයිද කොහොමද ඔබ ඔබේ ඔබට අයිති මාධ්‍ය ආයතන ස්වාධීන කරන්න නිදහස් කරන්න කොයි විදිහටද ඔබ මේක මෙහෙමයි ශානක මම බොහොම විවෘත පුද්ගලෙක් මම මේ මේ දූර වලින් අස්වෙන්න හේතුවම මට මම විශ්වාස කරනවා අනෙකුත් දේශපාලන නායකයින් ආ පක්ෂයෙන් විසින් කරන ඉල්ලීම් ඒ වගේ අවස්ථාවන් මටත් ලැබෙන්න ඕන දැන් මට මෙත මම ඕකෙන් අස් වෙනකන් මම කවදාකවත් දේශපාලන වැඩසටහනක් ඉල්ලලා නැහැ මම කවදාකවත් මගේ ප්‍රවෘත්තියක් මගේ මූණවත් පෙන්නලා නැහැ අවුරුදු මේ මේ නාලිකාව අවුරුදු මං හිතන්නේ දැන් 19 අවුරුදු 17කට ආසන්න කාලයක් මගේ මූණවත් ඔය නාලිකාවේ දැකලා නැහැ අපි ලංකාවේ ගම් 6000කට වැඩි ආවරණය කළා තිනවා අපේ සමාජ සත්කාරක වැඩසටහන හරහා මම පෞද්ගලිකවත් අපේ වෙනත් සමාජ සත්කාරක වැඩසටහන් මනුස්ස අධ්‍යයන ඇතුළුව ස්ටුවර්ට් සෙනෙහස ශ්‍රී ලංකා කැන් මේ සියලු වැඩ නමුත් ඔබ මාව දැකලා නැහැ මොකද මම කවදාකවත් මගේ මූණත් ආඩුව ඉල නාලිකාවේ දාගෙන නැහැ නමුත් මම දේශපාලනට අහම අපේ පක්ෂය වෙනුවෙන් මට වගකීමක් තියෙනවා මම ඒ ඉල්ලීම් කරනවා ඒ ඉල්ලීම් හැම නාලිකාවෙම කරනවා ඔබගේ නාලිකාවෙනුත් ඉල්ලීම් කරන්න බලාපොරොත්තු වෙනවා ඒකෙන් අදහස් වෙන්නේ බලපෑම් කරනවා කියලා මං හිතන්නේ අපේ වගේ නාලිකාවක තියෙන ඒ සංස්කෘතික හා ඒ අවකාශය සහ ඒ පරිපාලන ක්‍රමවේදය තුළ ඔවුන් අවධානමක් ගනී කියලා පරාජිත අපේක්ෂකයෙකුට වෙන්න අපේක්ෂකයෙකුට තියෙන මාකට් ෂායක එකට කේට කරන්න ගිහිල්ලා ඒකේ රේටින්ග්ස් ටික කඩා ගනී කියලා මම මේ පළවෙනි වතාවට දිලිත් ජයවීර කියන පුද්ගලයා මෙහෙම නෙගටිව්ලි කතා කරන දැකලා තියෙනවා ඍණාත්මකව පරාජිත අපේක්ෂක නෑ මම කියන්නේ මම කියන්නේ ඒක තමයි මම මට පුළුවන් වුණොත් ස්ටැබ්ලිෂ් කරන්න මේ ස්ථානගත කරන්න මේක කරලා දෙන්න මේ ජයග්‍රහයි ප්‍රවේශයක් මේ තුල විශාල ජන කණ්ඩායමක් ඉන්නවා මේකට කේට කරොත් අපේ රේටින්ග්ස් වලට හොඳයි කියලා ඒක මම පොළවේ හදා ගන්නට ඕන මම පොළවේ හැදුවොත් දරණ නාලිකාවත් සෙසු නාලිකාවන්ටත් සෙසු පුවත්පත් වලටත් මොනරා පුවත්පතටත් සිද්ධ වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේකේ එතෙන්ට කේට කරන්න නැත්තම් කොහොමද දැන් මේක කොහේ හරි තැනක තියෙනවනේ එතකොට ජනතාව එතෙන්ට යනවනේ ඒක නිසා ඒක ඇවිල්ලා අපි මෞබිම ජනතා පක්ෂය අපේ තරුණ කණ්ඩායම් ඒගොල්ලන්ට වක්කීමක් තියෙනවා මේ ජයග්‍රහයි ගමනක් මේ සඳහා විශාල පිරිසක් ඉන්න බව මහ පොළවේ පෙන්වන්නට එහෙම නැතුව උඩින් ඇවිල්ලා නාලිකා වලින් පෙන්නලා මේක කරන්න බෑනේ කවුරු හරි ඒක ඇවිල්ලා මොට්ටම කතාවක්නේ නාලිකා අයිතිකාරයෙක් නිසා මට නාලිකාවෙන් මගේ මූණ පෙන්නලා මම ජනාධිපති වෙන්න ඕ අපේ පක්ෂයට එහෙම හිතනවා නෑ දැන් සාමාන්‍යයෙන් දැන් නාලිකාවේ මේ හිමිකරුවෙක් වශයෙන් නාලිකාවෙන් ඉල්ලීමක් කරොත් මගේ
මේ ප්‍රචාරණ කටයුතු මේ විදිහට කරන්න කියලා උන්ට ප්‍රතික්ෂේප කරන්න බෑනේ. ප්‍රතික්ෂේප නොකළ යුතුයි. මං වගේ මෙතරම් නිදහසක් ලබා දුන්න මං වගේ මිනිස්සෙකුට එහෙම නොකළ යුතුයි. තව කතා කරමු. කතා කරන්න බොහෝ දේ තිබෙනවා. පුංචි විරාමයක් අරන් එන්නයි මේ සූදානම් වෙන්නේ. චෙක් මේට් ලාංකීය දේශපාලනයේ අනාගත නාටි වාක්‍ය ඔබ වෙත ගෙන එන මේ හෝරාවන් දෙක අඟහරු අද රාත්‍රියේ මොන්රා ටීවී තුලින්. ඉතින් අපිත් එක්කම රැඳී සිටින්න පුංචි විරාමයක් කරන්න අතත් බහමුට අපි එනවා. ලාංකීය දේශපාලනයේ අනාගත නාඩි වාක්‍ය අනාගතේ බාර ගන්න ඉන්න දේශපාලනඥයන් අපි මේ මෙදිරියට හැම අඟහරු අද රාත්‍රියම ගෙන්නලා කාණ්ඩ තුනකින් ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න වලට අමතරව රටේ වර්තමානය, රටේ ඔවුන්ගේ අනාගතය, ඔවුන්ගේ අනාගත සැලසුම්, ඒ වගේම ඔවුන්ගේ ඉතිහාසය පිළිබඳවත් අපි දෙවෙනි තුන්වෙනි වටවලදී ප්‍රශ්න අහනවා. ඉතින් 6 වෙනි ප්‍රශ්නය අහන්නයි මේ සූදානම් වෙන්නේ කාඩ් කුට්ටමත් එක්කම. මේ දිලිත්, දැන් මිනිස්සු කියනවා සමහරු ඇහුවම මේ මේක මේ මේ වටේයි ප්‍රශ්නයක් නෙමෙයි, මට සිලිටු වැඩි දිලිත් කියලා මේ මේ දේශපාලනයට. එක ගැනත් මට දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඔබේ දැන් මේ ඉංග්‍රීසි කියමනක් තියෙනවානේ, looks can be deceiving කියලා. ආ මේ ඉතින් මම ශානක අවුරුදු 30කට ආසන්න කාලයක් ඇත්තටම දේශපාලනේ හිටපු කෙනෙක්. මම කරේ නැත්තේ ඔය ප්‍රායෝගිකව ගිහිල්ලා තරග කරපු නැති එක විතරයි. මම දේශපාලනේ සියලු සියුම් තැන් මෙන්ම ප්‍රායෝගිකත්වය මේ පන්සල සහ කම්මල දෙකම දන්න පුද්ගලෙක්. අපේ අංශය මොකක්ද ඔබ දැන් අහන්නේ? දැන්වීම කරන්නේ කලාබර දෙක තියෙන. අපි දැන්වීම ප්‍රචාරණයට යමු. මොකද දැන්වීම ප්‍රචාරණය පිළිබඳව කලාබර දෙක තමයි අපේ කාඩ් එක තෝරගත්තේ. 8 වෙනි ප්‍රශ්නය තමයි ඒ කලාබර දෙක තියෙන්නේ. ඔබට දැන්වීම ප්‍රචාරණ වෘත්තියේදී වැරදිච්ච තැන් මොනවද? වැරදිච්ච තැන් ඉත අමාරුයි කියන්නේ වැරදුනාය කියලා. හරි ගියේ නැති තැන් කියමුකෝ. නෑ, හරි ගියේ නැති තැන් ගොඩක් ඇති. මොකද සන්නාමකරණය හා දැනීම් කරණයේදී හරියන්නේ නෑ. හැබැයි ඒ වැරදුණු හැම දෙයක්ම අපි දැනීම් කරණය තුළින්ම නිවැරදි කරලා තියෙනවා. ඒක නිසා ඒක මට හරි අමාරුයි කියන්න. මොකද මම අපේ භාවිතාව තුළ, අපේ දැන්වීම් කරන භාවිතාව තුළ මට එහෙම මතක තියාගන්න තරම් වැරදීමක් මගේ නෑ. එහෙම අර කියන්නේ රිග්‍රෙට්ස්, එහෙම නැත්නම් කනගාටු වෙනවා කියලා අපරාධේ මේක කරේ. මේකෙන් රටට හොඳක් වුණෙත් නෑ, අපිට හොඳක් වුණෙත් නෑ, මේ අපේ පාරිභෝගිකයට හොඳක් වුණෙත් නෑ කියලා. එහෙම ඔබ කියන්නේ දැන්වීම් කරන්නේ තියෙන ඉනිෆිෂන්සි එක නෙමෙයි, කරපු වැඩේ මොකක් හරි කරපු කැම්පේන් එක සාර්ථක අසාර්ථක අසාර්ථකභාවයේ එහෙම ගත්තා නෑ. එහෙම ගත්තොත් අපි වැඩියම කරන්නේ භාණ්ඩ සේවා පිළිබඳ දැන්වීම් කරණය, දේශපාලන හා සමාජ සෝෂල් ඇඩ්වර්ටයිසිං කරලා තින්නේ අඩුවෙන්නේ. ඒ කරපු දැන්වීම් කරණයන් තුළ ආපහු හැරීල බැලුවොත් සමහර දේශපාලන දැන්වීම් කරණයන් නිසා සමහරට අපේ සමාජ ප්‍රාග්ධනයට වෙච්ච හානිය වගේ දේවල් තියෙනවා. ඒක ඇත්ත. ඉතින් නමුත් ඒවා ඒ වෙලාවේ අපි සද්භාවයෙන් කරා කියන එක විතරයි අපිට සතුටු වෙන්න තියෙන්නේ. අපි ඒ කරන මොහොතේදී, ඒ ගන්න තීරණය ගත්ත මොහොතේදී සද්භාවයෙන් අවංකව හිතලා මෙවැනි ප්‍රතිඵලයක් ඇති විය හැකි කියලා ඉතල ගත්ත තීරණ. සල්ලි වලට මෙමෙව කරේ නෑ. ගොඩක් ඇත්තටම ඔය අපේ දේශපාලන දැනීම් ව්‍යාපෘති බොහොමයක් ඒ මුදල් අරබයා කරපුවා නෙමෙයි. මුදල් ගත්ත කැම්පේන්සුත් තියෙනවා, මුදල් නොගත්ත කැම්පේන්සුත් තියෙනවා, ගත යුතුව තිබුණු ගාණ නොගෙන කරපු කැම්පේන්සුත් තියෙනවා. ඇයි එහෙම කරන්න හේතුව මොකද? මොකද කරන්න හේතුව? මොකද දැන්වීම් කරන්නේදී එහෙම නෑ. ඒ විතරක් නෙමෙයි. දැන් ඒ දැන්වීම් කරන්නේදී දැන් උදාහරණ කරලා අපි වෙනුවෙන් අපි කැම්පේන් එක සත පහක්වත් අරන් කරපු එකක් නෙමෙයිනේ. නෑ, දැන් හරි. දැන් ගෝඨාභය රාජපක්ෂ ඔබේ යාළුවානේ, මිත්‍රයානේ.
එකට වාහනේ ගියපු කෙනා. එයාගේ කැම්පේන් නේ මිත්‍රයා උනේ අපි වෙනුවෙන් අපි නිසා. ඊට කලින් මගේ මිත්‍රෙක් නෙමෙයි. මම හඳුනාගත්තේ ඔහු අපි වෙනුවෙන් අපි වැඩසටහන සඳහා. එහෙම නැත්නම් ඔහු පොඩි කාලේ ගාල්ලේ ඉස්කෝලේ හින්දා ඔබ ගාල්ලේ මම ඔහු දැකලවත් නැහැ. මම ඔහු හමු වෙන්නෙත් අපි වෙනුවෙන් අපි කැම්පේන් එක කරා. මේ නෑ දැන් ඒ කියන්නේ කොහොමද දැන් මේ මේකට සම්බන්ධ වෙන්නේ ඒ වගේ ඒ කැම්පේන් එකට සම්බන්ධ ඒක ඇත්තටම සම්බන්ධ වුණේ දොවේ මේ හරිම රසවත් කතාවක්. අපි පළවෙනි වතාවට චිලිස් ඇඩ්වර්ටයිසිං අවාර්ඩ්ස් වල ලංකාවේ අංක එකේ දැන්වීම ආයතන බවට පත් වෙනවා. මේ පත්වීමේ පිළිබඳ ආටිකල් එකක් ඩේලි නිවුස් පත්‍රයේ මුල් පිටුවේ ලියනවා අපේ බන්දුල ජයසේකර. ශ්‍රී ලංකාස් National Agency becomes number one agency කියලා. මේක දැකපු ගෝට අපි රාජපක්ෂ මහත්මයා අහනවා බන්දුලකින් බන්දුල කවුද මේ කියලා. මොකද එයාට මේක පුරුදු නැහෙනේ. එයා දන්නේ නැහැ අපි. එතකොට බන්දුල තමයි මාව එක්කන් ගියේ ගෝට අපි මහත්මයා හම්බ වෙන්න. පළවෙනි දවසේ. එයා මගෙන් ඇහුවේ නොමිලේ දැන්වීම කළ දෙන්න පුළුවන්ද හමුදාවට කියලා. එයා ඇහුවේ නේ අපි වෙනුවෙන් අපි කළ දෙන්න කියලා. ඔහු ඇහුවේ අර ඉස්සර පත්‍රේ එතරම් ලස්සන නැති හමුදාවේ ඇබෑර්තු ඇත කියලානේ දාන්නේ අර කළු පාට ෆොන්ට් එකෙන් ඔක්කොම කළු. ඒක අර US වල වගේ ලස්සනට කරන්න පුළුවන්ද කියලා තමයි ඇහුවේ මගේ නොමිලේ. You are wanted කියලා රැංගිල දික් කළා කරන කැම්පේන් එකද. හරි කපන්න පුළුවන් කපලා අපි සූදානම් ඊළඟ ප්‍රශ්නෙට යන්න අපේ කාලේ අපි කෙටි කරගමු මේ ප්‍රශ්න වලට සමාජ ප්‍රශ්න වලට ආ යුතුයි ව්‍යාපාරික ප්‍රජාව ගැන ව්‍යාපාරික ලෝකයේ ගැන අහනවද ජනමාධ්‍ය ගැන අහනවද දැන්වීම අපිට කැමති ප්‍රශ්න ව්‍යාපාරික රොහිත පොරව ව්‍යාපාරික මොකද අපි ව්‍යාපාරික ලෝකයේ ඔබේ ජීවිතය ගැන ඇහුවේ ප්‍රශ්න අංක 5 වෙනි එක රොහිත පොරව තියෙන්නේ 5 ව්‍යවසායකෙක් වීම නිසා ඔබේ ජීවිතයට දැනෙන තර්ජන මොනවද එහෙම තර්ජන තියෙනවද මොනවත් නැද්ද ව්‍යවසායකෙක් වීම නිසා කවදාවත් එහෙම තර්ජනයක් වෙලා නැහැ. අද වෙනකන් මට එහෙම වෙලා නැහැ. ඔබේ තරඟකරුවන්ගෙන්වත් එහෙම නැත්තම් දැන් ගොඩක් ව්‍යාපාරිකයන්ගේ අපි දකින දේ තමයි කොණ්ඩේ යන එක. දැන් කොහොමද මේ ස්ට්‍රෙස් එකක්වත් නැද්ද එහෙම නැහැ. ස්ට්‍රෙස් නැති වෙන්න හේතුව තමයි මම මේ භෞතික සම්පත් ඒ මුදල් යාන වාහන ගැන ලොකු මේ එහෙම බලාපොරොත්තු ඇති කෙනෙක් නෙමෙයි. මම ඔබ දන්නා පරිදිම මම මේ ගමකින් ආපු වෙනත් පරිසරයක ආපු මොකද මගේ මේ අම්මා ගුරුවරියක් තාත්තා රජයේ සේවකයෙක් අපි මගේ පවුලේ ඉතුරු සහෝදර තුන් දෙනාම ප්‍රොෆෙෂනල්ස්ලා මම විතරයි මේකෙන් එළියට ආවේ ඒගොල්ල ප්‍රොෆෙෂනල්ස්ලා අයියා වෛද්‍යවරයෙක් අනිත් සහෝදර ඉංජිනේරුවරයෙක් අනිත් එක්කෙනාත් මේ බැංක කෙනෙක් ඉතින් මගේ පසුබිම වෙනස් මම විඳින්නේ ඒ වැඩේ තියෙන ඒ ප්‍රතිඵලය නෙමෙයි මං කලින් කිව්වා වගේ ඒ ස්ට්‍රෙස් වෙන්න හේතුව තමයි මොකද ස්ට්‍රෙස් කියන්නේ අපේක්ෂාව සහ يعني බලාපොරොත්තු වෙන දේ සහ ලැබුණු දේ අතර තියෙන ગેප් එක. ඕකනේ ස්ට්‍රෙස් එක කියන්නේ. නා ඕක දෙවිදිහකට විසඳ ගන්න පුළුවන්. අපේක්ෂාව මෙතෙන්ට ගේන්න පුළුවන්. එතකොටත් ඒක මැච් වෙනවා. එහෙම නැත්නම් අපේක්ෂාවට මේ වැඩේ තල්ලු කරගෙන යන්න පුළුවන්. මේක තල්ලු කරන්න උත්සාහ කළා මේක කරගන්න බැරි නම් ස්ට්‍රෙස් වෙනවා. මට එහෙම වෙලා නැහැ වෙන්නෙත් නැහැ. මම හිතන්නේ අනාගතෙත් ඒක. ඒ කියන්නේ ව්‍යවසායකෙක් විදිහට ඔබ බොහොම තෘප්තිමත්ව අපි පුංචි විරාමයකට අතිශය තෘප්තිමත්. අපි පුංචි විරාමයකට ගිහිල්ලා නැවතත් ඔබ හමුවට එනවා. අපිත් එක්කම රැඳී සිටින චෙක්මේට් අනාගත දේශපාලනයේ නාඩි වාක්‍ය තමයි චෙක්මේට් තුලින් අපි ගෙන එන්නේ. පුංචි විරාමයක්. චෙක්මේට් අනාගත දේශපාලනයේ නාඩි වාක්‍ය ලංකාවේ දේශපාලනයේ විවිධාකාර ගේම් කාරයෝ ඉන්නවා. ඒ ගේම් කාරයෝ අතරේ ගේම් චේන්ජර්ස්ලා එහෙම නැත්නම් ගේම් ප්ලෑනර්ස්ලා ගේම් හදන අය ගේම් බිඳින අය රජුන් තනන්නෝ සහ රජුන් බිඳින්නෝ කියන විවිධ කොටස් දෙකක් ඉන්නවා. ඉතින් ඒ කොටස් දෙකේම භූමිකාව නිරූපණය කරන්න පුළුවන් පුද්ගලෙක් තමයි අද දවසේ අපේ මැදිරියට ගෙනලා තියෙන්නේ මෞර්ය ජනතා පක්ෂයේ නායක දිලිප් ජයවීර මහත්මයා. අපි සූදානම් 8 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න. තව ප්‍රශ්න 3යි තියෙන්නේ. ඊට පස්සේ අපි මොන අංශයෙන්ද අපි දැන් මේ ප්‍රශ්නේ අහන්නේ ඔබෙන්? දැන්වීම ව්‍යාපාරික සහ ජනමාධ්‍ය වාහන ඔබට ඕන තරම් අපි 410 අපි ව්‍යාපාරික අංශයෙන් ඔබෙන් ප්‍රශ්න අහන්නම්. මොකද
ලංකාවට අවශ්‍යයි විවසායකින් ව්‍යාපාරකින් අවශ්‍යයි අපි අපි දැනගන්න කැමති ඔබේ ඔබ මොන වගේ හාරත 6 නේද 10 හාරත 10 තියෙන්නේ ඔබේ දෛනික කාර්යයන් සැලසුම් කළ එකක්ද එහෙම නැත්නම් සැලසුම් නොකළ එකක්ද ඔබ ඔබ දවස ඔබේ plan මම විශ්වාස කරන දෙයක් තමයි අර ස්ට්‍රෙස් නොවිය යුතුයි අපි ජීවිතේ මොකද මම විශේෂයෙන්ම නිර්මාණශීලී මම ඉන්නේ ක්‍රියේටිව් ෆීල්ඩ් එකේ නිසා මගේ මොන බිස්නස් එක කරත් මම මගේ කන්ට්‍රිබියුෂන් එක එන්නේ ඒ නිර්මාණශීලීත්වය තුලින් නිසා මට හැමතිස්සෙම අවශ්‍යයි සහ මගේ හැටි එහෙමයි මට ඕන නිදහස්ව ඉන්න ඒ නිසා මම කවදාකවත් ෂෙඩියුල්ස් ඔය ඒව මම ප්‍රශ්නයක් කරගන්නේ නැහැ නමුත් මං හිතනවා යම් කිසි අවම මට්ටමකට මේක මම ප්ලෑන් කරගන්නවා ඔළුවෙන් හැබැයි මම ඒ මට්ටමට විතරයි පර්ෆෙක්ෂන් එක විශ්වාස කරන්නේ දේශපාලනයේත් එහෙම කරන්න පුළුවන් කියලා හිතනවද අනිවාර්යෙන් දේශපාලනේ විය යුත්තේයි දේශපාලනේ විය යුතුම දේ තමයි නිර්මාණශීලීත්වය මොකද මේ රටේ සුවහසක් ප්‍රශ්නවලට තිබිය යුත්තේ නිර්මාණශීලී විසඳුම් ප්‍රවේශයන් ඒ සඳහා නිදහස් මිනිසුන් හිතන්න පුළුවන් මිනිස්සු එකම ප්‍රශ්නය විවිධ විදිහට බලන්න පුළුවන් මිනිස්සු බිහි වෙන්නේ පරිසරයක් තුළ පමණයි. මේ දේශපාලන සංස්කෘතිය තුළ ඒ වගේ නිර්මාණශීලී තත්වයක් ගොඩනගන්න පුළුවන්ද? එහෙම අමාරුයි දුෂ්කරයි. නමුත් මම කියන්නේ අපි මේ සද්භාවමේ සිතුවිල්ල සහ බලාපොරොත්තුව ඒ අමාරු කාර්යය කොහොම හරි කරන්න ඕන කියලා. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු අපේ කාලය ඉතාම වේගෙන් ගෙවී යන නිසා. ස්කෝප් පහ. ඔබට බාරයි. ජනමාධ්‍ය තුලින් අපි මේ ප්‍රශ්නය අහමු අපේ ස්කෝප් පහ කියන මාධ්‍ය වේදීන් සහ මාධ්‍ය කරුවන් එහෙම නැත්නම් මාධ්‍ය කම්කරුවන් කියලා මේ වර්ග දෙකකට බෙදලා අපේ රටේ මාධ්‍ය බෙදුවොත් ඔබ ලංකාවේ ඉන්න මාධ්‍යවේදීන් අර්ථ දක්වන්නේ මොන විදිහට මාධ්‍ය හිමිකරුවෙක් විදිහට සහ පරිපාලකෙක් විදිහට මාධ්‍යවේදීන් සහ මාධ්‍ය කම්කරුවන් කියලා කොටස් දෙකකට අපි නෑ අනක අපි ඔය කතාව තමන්ට ඕන විදිහට තමන්ට දැනෙන විදිහට තමන්ගේ හිත රිදෙන විදිහට තමන් දකිනවා තමන්ට හොඳ කෙනා කෘතහස්ත මාධ්‍යවේදියෙක් හැටියටත් තමන්ට අකමැති එක්කෙනා මාධ්‍යකම්කරුවෙක් හැටියටත් දකිනවා ලංකාවේ අපිට නිර්වචනයක් නැහැ පැහැදිලි නිර්වචනයක් නැහැ මාධ්‍යවේදියා සහ මාධ්‍යවේදියා නොවන ඒකේ ඇතුළේ ඉන්න කෙනා මේ දෙකට බෙදා ගන්නට බොහෝ අය මාධ්‍ය ශේෂය ඇතුළු වෙලා තියෙන්නේ ඔබත් ඇතුළුව මම දන්න තරමින් ඔබත් ඇතුළුව අත්දැකීම් මගින් ඒ විය යුත්තේත් එහෙමයි ඒ තුල අපි කියන්නේ ලර්නින් ඔන් ද ජොබ් ලෝකේ දක්ෂම ව්‍යවසායකින් දේශපාලනඥයින් ඔය සියලු දෙනා දේශපාලන විද්‍යාව හදාරලත් නැහැ ව්‍යවසායකින් වෙච්ච අය ව්‍යවසායක කියන එක විෂයක් හැටියට උපාධියට හදාරලත් නැහැ ජනමාධ්‍යවේදීනුත් මං හිතන්නේ එහෙම විය යුතුයි කියලා. හැබැයි ජනමාධ්‍යයට ආවට පස්සේ ජනමාධ්‍යවේදීන්ට වක්කීමක් තියෙනවා. උදාහරණයක් හැටියට මම දැන්වීම් කරණයට එනකොට මම දැන්වීම් කරණේ දැනගෙන හිටියේ නැහැ. නමුත් ඒ තුළ දැන්වීම් කරන සංකල්ප හදාරන්නට දැන්වීම් කරන පිළිබඳ ලෝව ප්‍රවණතා හදාරන්නට ඒ පිළිබඳ දැනීමක් ලබා ගැනීමට වගකීමක් තියෙනවා. ඒක මම පිළිගන්නවා. ඉතින් ලංකාවේ බොහෝ ජනමාධ්‍යවේදීන් මේකට ඇතුල් වෙන්නේ ආදුනිකයින් හැටියට. මොකද ඒ පිළිබඳ උපාධිධරයින් නෙමෙයි, පශ්චාත් උපාධිධරයින් නෙමෙයි. ඉතින් ඔය සමහරට ඔය ඉරාදින්න හදන තැන නම් මං කැමති නෑ. ඉරාද අඳින්න හදන්නේ තමන් කැමති විදිහට. මිසක් ඇත්තටම වෙන දේ ගැන හිතලා නෙමෙයි. නෑ දැන් අපි මෙහෙම කමුකෝ දැන් ඔබ නීතිඥෙක් හැටියට ඔබට ප්‍රොෆෙෂනල්ස් ඇසෝසියේෂන් එක එහෙම නැත්නම් ලංකාවේ වෘත්තිවේදීන්ගේ මේ ආයතනයේ ඔබට සමාජිකත්වය තියෙනවා. නමුත් මාධ්‍යවේදීන්ට එහෙම සමාජිකත්වය වරලත් සමාජිකත්වයක් කොහෙවත් නැහැ.
මේක අවශ්‍යතාවයක් තියෙනවද? එහෙම අවශ්‍යතාවයක් තියෙනවනම් ඒ සඳහා මුල පුරන්න ඔබට හැකියාව ලැබිලා තියෙනවද මේ වෙනකම්? නෑ, අවශ්‍යතාවයක් තියෙනව වෙන ඕක නෙමෙයි අවශ්‍යතාවය. ඔය සංගමයක මේ නෑ, සංගමය කියලා මම කිව්වේ ඒ නෙමෙයි වෘත්තිය. වෘත්තිය ඒ නෑ, ඒකේ බගකීමක් තියෙනවා මේ විදිහට. මම හිතෙනවා දියුණු රටක් නිර්මාණය කරන්නට නම් ඒ රටට අවශ්‍ය ජනමාධ්‍ය සකසා ගැනීමේ වගකීම රජය සතුයි. ඒ සඳහා ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍ය ඔබ කියන මම දන්නේ ඔය වර්ගීකරණය ඔබ කොහෙන්ද ඉරාදින්නේ කියලා, මොනයම් හේතුවක් නිසා යම් කිසි කෙනෙක් අද ජනමාධ්‍ය මාධ්‍යවේදී එක් හැටියට ඉන්නවනම් ඔවුන්ගේ ප්‍රශස්ත භාවය වර්ධනය කරගුගේ ඔවුන්ගේ අනර්ගත්වය වර්ධනය කර ගැනීමට, එවගේම ඔවුන්ට අවස්ථාවන් සකසාදීමට, ඔවුන්ට අන්තර්ජාතිකව මේ අත්දැකීම් ලබා ගැනීමට, ඒ වගේම ඒ පිළිබඳ යම් අධ්‍යයනයන් ලබා දීමට මං හිතන එක යුතුකමක් තියෙනවා. මොකද හේතුව අවසානයේදී ජනමාධ්‍යවේදියා අත තමයි තියෙන්නේ රටක දිශානතිය තීරණය කිරීම මොනතරම් අපි කොයි විදිහට දැක්කත්. දැන් තිරිචයන් මහත්තයා, දැන් විශේෂයෙන්ම දැන් මෙතනදී තියෙන දෙයක් නෝ ඔබ කියපු කරුණු කාරණාත් එක්ක, දැන් මේ රටේ ජනමාධ්‍යවේදීන් සඳහා එවැනි ජනමාධ්‍යවේදීන්ගේ එවැනි දැනුවත්භාවයක් ඇති කිරීමට, එවැනි අභිවෘද්ධියක් ඇති කිරීම සඳහා කොතෙක් දුරට දැන් අපිගේම ආණ්ඩුව පැත්තක තියන්න මාධ්‍ය ආයතන කොතෙක් දුරට විවාහල්වා තියෙන එහෙම මැදිහත් වීමක් වෙලා නැහැනේ කවුද? නෑ, මං හිතනවා අපේ පැත්තෙන් විශාල මැදිහත් වීමක් වෙලා තිනවා කියලා. ඒ පළවෙනි මැදිහත් වීම තමයි මං මුලින්දලම කියපු කාරණේ, උන්ට නිදහස ලබා දීම කියන එක. ඒක තමයි මං හිතන්නේ පළවෙනිම මාධ්‍ය හිමිකරුවෙක්, පෞද්ගලික මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක් හැටර මට කරන්න පුළුවන් ලොකුම දේ. එහෙම නැතුව මං කැමති දේ ගෙනල්ලා මම උගන්නන එකවත්, ඒ සඳහා මම මෙහෙවන එකවත් නෙමෙයි. උන්ට අවකාශය තියෙනවා, උන්ට සම්පත් තියෙනවා, ඔවුන්ට මං ඔබ විශ්වාස කරනවා ඇති ඒක අපි ඔවුන්ට ලබා දීලා තියෙනවා සාපේක්ෂව වැඩි සම්පත් ප්‍රමාණයක් ඒ අවස්ථාව නුකහ ගන්නට. නමුත් ඔවුන්ට දැනුම පිළිබඳව දැන් ඔබගේ නිදහසේ හරි නේද? මගේ දැනුම ලබා ගැනීමට අවශ්‍යයි සම්පත්. දැන් දැනීම ලබා ගැනීමට ඔවුන්ට කතරම් දුරට අපි සම්පත් ලබා දෙනවද? පිටරට ගිහිල්ලා පිටරට දේවල් බලලා එන්න, පිටරට කොච්චරම් එක්සිබිෂන්ස් වලට සහභාගී වෙන්න, පිටරට යන ෆෝරම්ස් වලට සහභාගී වෙන්නට, එහෙම නැත්නම් පත පොත, තමන්ට අවශ්‍ය තාක්ෂණය, මේ සියල්ල පැත්තෙන් මම හිතනවා අපි උත්සාහයක් දරලා තියෙනවා. ඒ ප්‍රමාණවත්ද නැද්ද කියන එක සාපේක්ෂ ප්‍රශ්නයක්. හැබැයි අවංක උත්සාහයක් දරලා තියෙනවා. ඔවුන්ගේ මේ මාධ්‍යවේදියෙක් හැටියට ඔවුන්ගේ ක්වොලිටි එක වැඩි කර ගැනීමට. නමුත් අත් වශයෙන්ම දැන් ඔවුන්ගේ වෘත්තීයමය පැත්තෙන් දැන් මාධ්‍ය ශිස්ත්‍රි වෘත්තීයමය தත්ත්වයේ නගා සිටීම සඳහා මම හිතන්නේ පසුගිය කාලවකවානු තුළ මේ කිසිම ප්‍රයත්නයක් ආණ්ඩුව උනත් දරලා නැහැ කියලා අප රජයක් උනත් මම හිතන්නේ. මොකද හේතුව දැන් එක පැත්තකින් නීතිචෙක් වෙන්න නීති විද්‍යාලයට ගිහිල්ලා එන්ඩෝල් නීතිචෙක් වෙන්න, වෛද්‍යවරයෙකුට මෙඩිකල් කොලෙජ් එක තියෙනවා එතනින් එන්න දෙන්න. එතකොට ඝනකාධිකාරීවරයෙකුට එතන වරලත්තේ වරලත් තත්ත්වයක් ලැබෙනවා. නමුත් මාධ්‍යවේදීන්ට ඇත්ත වශයෙන්ම දැන් මෙතන ගත්තොත් ඔබ ලංකාවේ තමයි නෑ ඕක ওই විදිහටම සංසන්දනය කරන්න බෑ. නීතිඥයෙක්, ඉංජිනේරුවෙක්, වාස්තු නිර්මාණ ශිල්පියෙක්, වෛද්‍යවරයෙක් සංසන්දනය කරන්න බෑ ජනමාධ්‍යවේදියෙක්. මේවා ඇවිල්ලා මේකට කියන්නේ අප්ලයිඩ් ආර්ට්ස්. මේ අපි මේවා කලාවන්. කලාකරුවෙකුට කවි ලියන්න කාටවත් උගන්වන්න බැහැනේ. කවි ලියන්න එන කෙනා කවි පිළිබඳ නීතිඥෙක් වගේ ඉගෙනගෙන ඕන කියලා. ජනමාධ්‍යවේදිය කියන්නේ කලාවක්. කලාවට එන කෙනාට අපිට බෑ ඒ කලාව උගන්වලා ගේන්න. ඒ කලාව තියෙනවා කියලා දැනගත්තට පස්සේ කාගේ හරි ඇඟේ ඔහුට පුළුවන් ඒට අවශ්‍ය තාක්ෂණික දැනීම හා පසුබිම සකසන්න. ඔය ඒ දොඹේ ඒක වැරදි මට හිතෙන විදිහට. ඔය ඇවිල්ලා වෘත්තීනි. නමුත් දැන් ඇත්තටම ගත්තහම දැන් සමහර වෙලාවට අපි දකිනවා මේ අපේ රටේ තියෙන රූපවාහිනී නාලිකා, සමහරක් රූපවාහිනී නාලිකා, මේක පිළිබඳව අපි ඇත්තටම මේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්, මේ ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන්, නාලිකා ප්‍රධානීන් පහුගිය දවස්වල කතිකාවතකුත් ගොඩනගන්න උත්සාහ කරා. සමහර නාලිකා ඒ සඳහා සහභාගී වුණා, සමහරු සහභාගී වුණේ නැහැ. දැන් ආචාර ධර්ම පිළිබඳව දැන්
මං හිතන මං මේක පෞද්ගලිකව ඔබට කියලා තියෙනවා සමහර වෙලාවට දැන් මිනිස්සේ දැන් ඉන්දියාවේ අපි දන්නවා වෛද්‍ය සිසුවියක් දූෂණයේ සමූහ දූෂණයකට ලක් වෙලා මිය ගියා ඇව ඝාතනය කළා නමුත් ඒ දැරිවියගේ නමවත් එන්නේ කොහේ ඉඳලාද කියලාවත් අපි අදටත් දන්නේ නැහැ නමුත් අද අපි දැක්කොත් අද ලංකාවේ රූපවාහිනී නාලිකා දැක්කොත් රූපවාහිනී නාලිකා බහුතරයක් තමන්ගේ නිවුස් එක හිට් කරගන්න එහෙම නැත්නම් රේටින්ග්ස් වැඩි කරගන්න මිනිහ පෙන්නනවා. දැන් ඒක හොඳම උදාහරණය මට හොඳට මතකයි ඒක මට මේක පෞද්ගලික අත්දැකීමක් තියෙන දෙයක්. අර පොලිස් නිලධාරියෙක් කාන්තාවකගේ ඝාතනය කරලා බෑග් එකක දාගෙන ඇවිල්ලා ඔහු ඊට පස්සේ සියදිවි හානි කරගන්නවා. ඒක දැන් ඔබගේ මේ සභාපතිත්වය දන නාලිකාවේදී ඒක පෙන්නනවා. ඒ මියගිය පුද්ගලයා එල්ලි ඉන්න සියදි විහානි කරගත්ත දර්ශනය පෙන්නනවා. මං හිතන්නේ මං ඒක ඔබට ඒක තමයි දැන් වාද්‍ය වේදීන්ට නිවැරදි පුහුණුවක් ලැබීම. දැන් ඒක හරහා තමයි මේ 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 වේයන් තත්වයක් පුරුදුක් පුරු ඔය උතරම් දුරට උගන්නන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් නේ තියෙන්නේ. පුහුණුවක් නොලැබීම පිළිබඳ එකක් නෙමෙයි ඔක උදඹේ. ඒක ප්‍රායෝගික භාවිතයේදී සමහරට ඔබට දැන් ඔබත් මේ රූපවාහිනී භාවිතයේදී ඔබට තේරෙයි. මං හිතන්නේ ඒක වෙන්නේ සමාජයේ මේ ප්‍රතිබිම්බය සමාජයේම කොටසක් නෙමෙයි මාධ්‍යවේදියා කියන්නේ. මේ සමාජයෙන් එළියේ ඉන්න කෙනෙක් නෙමෙයිනේ. සමාජයේ කොටස්කරුවෙක්. මේ සමාජයේ කොටස්කරුවා හුදු රූපවාහිනී විතරක් ජීවත් වෙන කෙනෙක් නෙමෙයිනේ. ඔහු සමාජයේ ජීවත් වෙනවා. ඔහු පත්තර කියවනවා. ඔහු සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරනවා. ඔහු පෞද්ගලිකව යාළුව ආශ්‍රය කරනවා. ඔහු ඊට පස්සේ ඇවිල්ලා ප්‍රවෘත්ති සංස්කරණය කරනවා පැය භාගයක් හෝ පැයක්. එතකොට ඔහු විසින් විශේෂයෙන් අපි වගේ නාලිකාවකදී හිමිකරුවන් පිටිපස්සෙන් ඉඳගෙන පාලනය නොකරන තත්ත්වයක් තුළ ඔවුන්ට වැඩි නිදහසක් ලැබෙනවා. එතකොට ඒ නිදහස තුළ බොහෝ විට මාධ්‍ය ඔහු හෝ ඒ කුඩා කණ්ඩායමකගේ මතය ඒ අවස්ථාවක නිරූපණය වෙන්න පුළුවන්. නමුත් අපි මට වගකීම එකක් කියන්න පුළුවන්. අපි උත්සාහ කරනවා මේ අන්තර්ජාතික මට්ටමේ මාධ්‍ය භාවිතයක් සඳහා ඔවුන්ව මෙහෙවන්නට. ඒ උත්සාහය සාර්ථක වුණා කියන කෙනේ මම කියන්නේ. දැන් අපි ගත්තොත් පුවත්පත් කලාවේ අපි ඉස්සර අපි කියන දෙයක් තමයි මේකේ තියෙන්නේ පිටු තුනක් නඩු මරණ දූෂණ. හා එතකොට ඔය දැන් ඔබ කතා කරන ඉලෙක්ට්‍රොනික මාධ්‍ය භාවිතය නොතිබුණු කාලයේදී ඒක සමහරට දූෂණයක් විස්තර කරන්නේ කතාවක් කෙටි කතාවක් නව කතාවක් වගේ ප්‍රබන්ධයක් වගේ. ඒ අදටත් එහෙමයි. ඒක වෙනස් වෙලා නැහැ. අද පුවත්පත් මේක පුවත්පත් අලෙවි කර ගැනීම සඳහා ඔබත් නියෝජනය කරනවා. නමුත් දැන් ඔබ හිතන්නේ නැහැ. නෑ මං කියන්නේ ඒක මම මේකෙන් අදහස් කරන්නේ හරි හෝ වැරද්ද කියන්න නෙමෙයි. සමාජයකින් ව්‍යුක්තව සාකච්ඡා කරන්නට බෑ මාධ්‍ය කියන එක. ලංකාවේ නීතිඥවරුන්ගේ භාවිතයත්, ලංකාවේ වෛද්‍යවරුන්ගේ භාවිතයත්, ලංකාවේ සෙසු වෘත්තිකයින්ගේ භාවිතයත් හා බැලූ කල මේ සියල්ලේම මේක තියෙනවා. ඒක අපි නීතිඥයන්ගෙන් දකිනවා, ඒක වෛද්‍යවරුන්ගෙන් දකිනවා, ඒක ජනමාධ්‍යවේදීන්ගෙන් දකිනවා. විය යුත්තේ සමාජයේ මේ සියල්ල වෙනස් වන තත්ත්වයක් ඒ එකඟතාවයේ ඇතිවන පරිසරය නිර්මාණය කර ගැනීමට තරම් ශක්තිමත් වූ ඒ වෙනස සිද්ධ. ඒක තමයි දැන් ඉස්සර ශානක දැන් ඉදිරිපත් කරපු අර කරුණ දෙයියන් බාණ්ඩාර ඉන්දියාවේ අර සිද්ධිය ඉන්දියාවේ අර ඒ සමූහ දූෂණ පිළිබඳ සිද්ධිය. දැන් ඒකෙදි ඉන්දියානු ඒ මාධ්‍යවේදීන් ඒ විදිහට කටයුතු කරන්නත් අපේ රටේ මේ මාධ්‍යවේදීන් මේ වගේ සිද්ධියකෙදි වෙනස් විදිහට කටයුතු කරන්නත් මොකද හේතුව මොකද? දැන් ඔබ ඉන්දියාව උදාහරණයක් කරලා ගත්තොත් ඉන්දියාව ඔකේ නරකම උදාහරණයක් ශානක. ඔබ ඔය කිසිදුවීමක් අරන් කියන්නේ ඉන්දියාව තමයි ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ඉතිහාසයේ සෙන්සේෂනලයිසේෂන් ඒක උපරිම තලයට ගෙනියන්නේ. ඔවුන් උපරිම තලයට ගෙනියනවා කියන්නේ ඔවුන් ප්‍රවෘත්තිය නාට්‍යයක්. ඒක ඒක මම පිළිගන්නවා. ඔබ කියන එක සියලු නාලිකා ගත්තොත් ඔවුන්ගේ තර්ගය එතරම් තර්ගකාරී
ඔවුන්ගේ ඔය සුළු උදාහරණයකින් ඔබ උත්සාහ කරනවා නම් කියන්න ඔවුන්ගේ මාධ්‍ය භාවිතාව ප්‍රශස්තයි කියලා. ඔව් ඔවුන්ගේ මාධ්‍ය භාවිතාව ප්‍රශස්තයි කියන එක නෙමෙයි මම කියන්නේ. ඔවුන් වෙනස් වෙමින් පවතිනවා. නමුත් අපි මම එහෙම හිතන්නේ නැහැ. නමුත් ඒකට ඒක මේකට උත්තරයක් නොවන නිසා ඒක මට මම ඒක අදාළ කරගන්නේ නැහැ. නමුත් ඒක එහෙම නෙමෙයි. ඒක එහෙම නෙමෙයි. දැන් ලෝකේ විවිධ රටවල් වල විවිධ මාධ්‍ය ප්‍රතිපත්තීන් තියෙනවා. සහ මාධ්‍ය වේදීන් ප්‍රතිපත්තීන් ඔබට ගිහිල්ලා තමන් සමාජයේ නිරූපණය කරන කොටසක් නිසා සමාජයේ වෙනසක් තියෙන නිසා සමාජය නිසා ඔවුන් වෙනස්ව කටයුතු කරනවා. මම කියන්නේ මම කොතරම් මාධ්‍යවේදියා ගෙනහිල්ලා ඔය කියන තැන ට්‍රේන් කරලා ගෙනාවත් ඔහු හෙට දවසේත් ගිහිල්ලා කියවන්නේ අපේම පත්තරයක් නම් ඒ එතකොට පත්තරේ තියෙන්නේ මේ කතාව නම් ඔහු සමාජයේ අත්දකින්නේ ඒ කතාව නම් ඔහු එතනින් වියුක්ත කරගෙන වාඩි කරලා එඩිටින් කන්සෝල් එකේ වාඩි කරගන්න බෑ. ඒකට අවශ්‍යයි සමස්තය තුළ වෙනසක්. නෑ ආචාර ධර්ම පිළිබඳව හික්මවිච්ච කෙනෙක් ඉන්නවන් නම් ඔහු කිසිම අවස්ථාවක ආචාර ධර්ම පත්ති අභිපායන්න උත්සාහ කරන්නේ නෑ. ඔය ආචාර ධර්ම කියන ඒවා හරි සාපේක්ෂයිනි. ඔහු තුළ ඔහු දැන් ඔහු ඒ තීරණය ගන්නා මොහොතේදී ඔහු ඒ කණ්ඩායම ගන්නා තීරණයේදී ඔහුට ඔහුගේම එක්ස්ප්ලනේෂන් එකක් තියෙනවා. ඕකේ ඕකේ හොඳ උදාහරණයක් මේ ඔබේ පැරණි මිත්‍රයා මේ හිටපු ජනාධිපතිවරයා මේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒ එකපාරක් ඔහු ඒ කාලේ හිටියේ මේ ජනාධිපති ධූරයෙන් ඉවත් වෙලා මේ මම හිතන්නේ අගමැති ධූරේ හිටපු අන්තිම කාලේ වගේ මේ මාධ්‍ය හමුවක් කැඳවලා තිබුණා. ඒකේ අන්තිමටම දානවා ප්‍රාදේශීය වාර්තාකරුවන් නොව මාණ්ඩලික වාර්තාකරුවන් පමණක් සහභාගී කරවන්න කියන එක. මේක ඇත්තටම මේක අපිට එව්ව එකක්. නමුත් මොනවා යම් හෝ හේතුවක් නිසා ප්‍රාදේශීය වාර්තාකරුවෙකුටත් මේක ගියා. මේක ලොකු හාහුවක් වුණා. මොකද බහුතරයක් ඒ කාලේ තුමන් හිටියේ ලොකු ප්‍රබල තැනක නෙමෙයි. ඒ නිසා ඔහුට වුණා. ඉතින් ඉන් පස්සේ මේ ඇයි අපි හොඳ නැද්ද කියන ප්‍රශ්නය ආවා. දැන් ලංකාවේ මාධ්‍ය සඳහා මේ තෝරා ගන්න සමහරක් අවස්ථාවල නාලිකාවලින් තෝරාගෙන ඉන්න විශේෂයෙන්ම මේ ප්‍රාදේශීය මට්ටමේ තෝරා ගන්න ක්‍රමවේදය පිළිබඳව ඔබ එකඟ වෙනවද? ඒක ඔබ සතුටුද ඒ එකඟ වෙන ක්‍රමවේදය සහ එන පුද්ගලයෝ උන්ගේ ප්‍රමිතිය පිළිබඳව? මම ඒක දිගින් දිගටම කියන්නේ ඒක තමයි ශානක. අපිට නාලිකාවකට හෝ පත්තරයට හෝ දැන් අපිට මේ ඔක්කොම තියෙනවානේ. රේඩියෝත් තියෙනවා, පත්තරත් තියෙනවා, නාලිකාත් තියෙනවා, සමාජ මාධ්‍යත් තියෙනවා, ඔක්කොම තියෙනවා. මේ ඔක්කොටම තෝරා ගන්න වෙන්නේ මේ සමාජයේ කොටස්කරුවෙක් මිසක් වෙනත් සමාජික කොටස්කරුවෙක් නෙමෙයිනේ. මේ සමාජය මේ අධ්‍යාපන ක්‍රමය තුළම ඒ කබල් බස් එකේම නැගලා ගියපු ඒ අවම පහසුකම් තියෙන ඉස්කෝලේකට ගියපු අපේ අධ්‍යාපන යල් පැන ගියපු අධ්‍යාපන ක්‍රමයකින් එළියට ආපු මේ එහෙම නැති ළමෙක් හොයාගන්න බෑනේ. මේ ඉතින් මේ ක්‍රමය වෙනස් වන තාක් දුරට ජනමාධ්‍යවේදියා පමණක් ප්‍රශස්ත වෙයි, ඔහු වඩාත් හොඳ වෙයි කියලා හිතෙනවා නම් එහෙනම් ශානක මම හිතන ලොකු වැරදීමක් කාට හරි වෙලා තියෙනවා. හරි, අවසාන ප්‍රශ්නෙටයි අපි මේ යන්න සූදානම් වෙන්නේ. ව්‍යාපාරික ලෝකෙන් තොරගමුද? ඔබ කැමැතිම ලෝකෙන් ගන්න. රුවිත හතර හතරවෙනි ප්‍රශ්නේ අපේ ව්‍යාපාරික ලෝකයේ තියෙන්නේ. දැන් මේ ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින්, දේශපාලනඥයින් තමන්ගේ ජීවිතේ මේ ඊළඟ පරම්පරා තුන හතර ගැනත් හිතනවා. ඒ අය බලාපොරොත්තු වෙනවා තමන්ගේ දරුවෝ, තමන්ගේ ඊළඟ පරම්පරාව ඒ දේවල් වලට යොමු වෙයි කියලා. ඔබ කොහොමද ඔබගේ ඊළඟ පරම්පරාව කොයි විදිහටද සැලසුම් කරන උන්ව ව්‍යාපාරිකයන් කරන්නද, දැන් වෙළඳ දැන්වීම් කරන්නට යවන්නද, නැත්නම් දේශපාලනයට යවන්නද? ඔව්, දැන් විශේෂයෙන් අපේ රටේ යන්නේ දැන් ව්‍යාපාරිකයෝ, දරුවෝ ව්‍යාපාරිකයෝ කරලා තාත්තගේ පුතාට දුවට යන්නේ. තාත්තගේ පුතාට දේශපාලන නෑ. මට ඔකට පෞද්ගලික විග්‍රහයකට වැඩිය පොදු විග්‍රහයක් මට තියෙනවා. පෞද්ගලිකව මගේ මතයක් කියන්න පුළුවන්. නමුත් පොදුවේ මම කියන්නේ ඒක තමයි නොවිය යුතු දේ. මොකද හේතු දෙකක් නිසා. ඔබ මාධ්‍යවේදියෙකු වුණ පමණින් ඔබගේ පුතා හෝ දුව මාධ්‍යවේදියෙක් වියයි ඔබ සිතනවා නම් ඔබ ඔහුට කරන හානිය තමයි ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔබගේ ආදරයට ඔබ කරන වැරද. මොකද ඒ නිසාම ඔහු ඒකේ බොහොම අසාර්ථක ජීවියෙක් පුද්ගලෙක් බවට පත් වෙන්නට පුළුවන්.
නමුත් අවාසනාවකට වගේ අපේ ජන සමාජය විශ්වාස කරනවා එක්තරා තලයක ඉන්නකොට තමන් විශේෂයෙන්ම ඔය එක සමාජ මට්ටමකට ආවට පස්සේ ඒ විවෘතිය හෝ ව්‍යාපාරය හෝ දේශපාලනය හෝ තමන්ගේ දරුවන්ට ඊළඟ පරම්පරාවට ලබා දිය යුතුයි කියලා ඒක අපේ කලාපයේ චින්තනයක්. ඉතින් මම හිතනවා ඒක වැරදි, ඒසේ නොවිය යුතුයි. ඒකට හේතුව මුකුත් නිසා නෙමෙයි, එයින් ඔබ ඒ ඊළඟ පරම්පරාවට සාධාරණයක් නොකරන නිසා. මොකද ඊළඟ පරම්පරාවේ අපේක්ෂාවන් වෙනස්, ඔවුන් ජීවිතේ දකින විදිය වෙනස්. ඒ නිසා ඒක මම හිතන ලොකු අසාධාරණයක් වෙනවා කියලා. ප්‍රායෝගිකව ඔබ දෙයක් කරනවාද? ප්‍රායෝගිකව මම විශ්වාස කරන දෙයක් මම කරනවා. දැන් විශේෂයෙන්ම අපේ ලංකාවේ දැන් ගත්තොත් දැන් දේශපාලනේ ඕක උගාක්ම තියෙන දේශපාලනේ තුල දැන් දේශපාලනේ නෑ නෑ හැමතැනම දැන් හැමතැනමටත් වැඩිය දේශපාලනේ වැඩි. ඔබ විශ්වාස කරනවද වෛද්‍යවරුන් තමන්ගේ ජීවිත කාලේ විශේෂයෙන්ම ඔය පෞද්ගලික අංශය මේ චැනලිංග කරන මොන්නත් තරම් දුක් විඳිනවද තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක් කරගන්නට? නීතිඥවරින් මොන තරම් මහන්සි වෙනවද රට රාජ්‍යවල යවනවා තමන්ගේ පුතා නීතිඥයෙක් කරව ගන්නට? දේශපාලනඥයින් පමණක් නෙමෙයි, දේශපාලනඥයිනුත් එහෙමයි. ඒක මං හිතන්නේ ඒක තමයි යථාර්ථය. අපිට දේශපාලනඥයින් හරහා ඒකටයක් වැඩියෙන් පේනවා. මොකද ඒ අය අර ප්‍රසිද්ධ වේදිකාවේ රඟ දක්වන හින්දා මේ ප්‍රශ්න 10ම අපි දැන් අහලා ඉවරයි. දිලිත් ජයවීර මෞබිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහත්මයාගෙන් මේ අපි දැන් කෙටි විරාමයකට යන්න කලින් දිලිත්ගෙන් අවසන් චූටි ප්‍රශ්න. මේක මේ ෆිල්ම් බලනවද? ඔව් ෆිල්ම් බලනවා. මොනවද සාමාන්‍ය බලන්න කැමති, මොන වගේ චිත්‍රපටිද, මොනවද බලලා තියෙන හොඳ චිත්‍රපටි, ඔබට දැනෙන චිත්‍රපටි? නෑ මම ඇත්තටම මේ චිත්‍රපට බලන්න මම පෙළඹෙන්නේ කියන්නේ මගේ යටිහිතේ හැමතිස්සෙම අර මම නිර්මාණශීලී අවස්ථාවන් සොයමින් ඉන්න පුද්ගලින් නිසා මට ෆිල්ම් එක බලන හස්සෙත් මට ඒව එක එකව පේන්න ගන්නවා. නමුත් මම වැඩියම ආස කරන්නේ මේ ට්‍රූ ස්ටෝරීස්. මට ෆික්ෂන්ස් වල මේ ප්‍රබන්ධ කතා, ප්‍රබන්ධ චිත්‍රපට බලාගෙන ඉන්නකොට මගේ ඉන්ට්‍රෙස්ට් එක යනවා. ඉතින් ඒ නිසා මේ මම ගොඩක් අර හැමතිස්සෙම මේ ඔය ලීගල් ඩ්‍රාමාස්, ට්‍රූ ස්ටෝරීස් කියන මේ කියන්නේ ඇත්ත සත්‍ය මත පදනම් වූ කියලා බොරුවට හරි ගහලා තිබුණොත් ඉතින් ඒකේ ජීවත් වෙන්න පුළුවන් කියලා හිතෙනවා. හැබැයි අවසනකට මගේ වගේ මේ දැන් නම් මට වෙලාවක් නැහැ. දේශපාලනේ හින්දා ගොඩක් වෙලාවට ඔබ හිතන්නේ නැද්ද මේ දැන් ඔබ තුල ඉන්න මේ මිනිස්සයා නැති වෙයි මේ දේශපාලනේ නිසා කියලා? ඒක තමයි. නෑ මිනිස්සයා නැති වෙන එක නෙමෙයි. මම ඒකයි මම කිව්වේ මම ලොකු මගේ පැත්තෙන් මගේ ලොකු කැපකිරීමක් කරන්න කියලා. මගේ ආස ජීවිතෙන් කොටසක් කැප කරන්න වෙනවා. මම හැබැයි හිතනවා ඒකෙන් මට සේවයක් කරලා සතුටක් ලබන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නේ මම නැවතත් අහන්නම්. අද දවසේ දෙවෙනි වතාවට අහන්නේ මේ ප්‍රශ්නේ. මේක වැඩසටහන ආරම්භ කරන්න කලින් දිලිත්ගෙන් මම අහපු ප්‍රශ්නේ. සීරියස්ද මේ වැඩේ ගැන? අතිශය. මම මගේ ජීවිතේ තීරණ ගන්නේ සීරියස් තීරණ. ඒක එළියට එහෙම නොපෙන්නන්නත් පුළුවන්. ඇයි එහෙම තීන්දේකට ආවේද? දේශපාලනය සඳහාද? නැ තීරණයකට එන්න ප්‍රධානම හේතුව මම කිව්වේ අර මුදල් අපේක්ෂාවෙන් නෙමෙයි දේශපාලන දැන්වීම් කරන යෙදුනේ කියලා. මම ඒ හැම වෙලාවෙම විශ්වාස කරා මගේ දායකත්වයෙන් රටේ ලොකු වෙනසක් වෙයි කියලා. ඒ සඳහා නිවැරදි පුද්ගලයා අපිට සාපේක්ෂව වඩා නිවැරදි පුද්ගලයා තෝරගන්න ලැබෙයි කියලා. ඉතින් මම අවසාන වතාවට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට උදව් කරේ. මම ඒ වෙලාවෙත් විශ්වාස කරා වඩාත් හොඳ ශ්‍රී ලංකාවක් බිහි කරගන්නට මගේ දායකත්වයේ හේතු වෙයි කියලා. නමුත් එසේ නොවුණා නිසා ඇති වුණු පශ්චාත්තාපයේ ප්‍රතිඵලයක් හැටියට සහ මම වඩාත් ප්‍රගුණ කළ යම් විෂයක් තියෙනවා නම් ඒ දේශපාලනය. ඒ කියන්නේ මගේ ජීවිතේ මම දන්නාද? ඉතින් මට ඒකෙන් මගේ රටට දායකත්වයක් ලබා දෙන්න පුළුවන් නම් මිනිසුන්ට දැනෙන වෙනසක්, මිනිසුන්ට ඇත්තටම දැනෙන වෙනසක් කරන්න මට පුළුවන් නම් මං ඒ දේ කළ යුතුයි. එයින් පලා නොගොස් එයට මුහුණ දිය යුතුයි කියන යථාර්ථය නිසා තමයි මම මේකට ආවේ. මව්බිම ජනතා පක්ෂයේ සභාපති ජනවීර ජයවීර මහත්මයා අද දවස නායක සමාවෙන්න නායක මේ දිලිත් ජයවීර මහත්මයා තමයි අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ලාංකීය දේශපාලනයේ අනාගත නාඩි වාක්‍ය චෙක්මේට් සමග රැඳී ඉන්න අපි පුංචි විරාමයක් කරන්න නැවතත් ඔබ හමුවට පමිණෙනවා.
ලාංකීය දේශපාලනයේ අනාගත නාඩිවාක්‍ය චෙක්මේට්. අද දවසේ චෙක්මේට් තුලින් අපිත් එක්ක එකතු වෙන්නේ මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහත්මයා. ඉතින් බොහෝ දේ තිබෙනවා කතා කරන්න. පළමු වටේ කාඩ් තෝරගෙන අංශ තුනකින් අපි ප්‍රශ්න ඇහුවා. ඒ වටේ අවසානයි. දැන් මම සහ දොඹේ අපි දෙදෙනාම එකට එකතු වෙලා ඔබෙන් ප්‍රශ්න අහනවා. මේ දිලිත්, අපි පටන් ගමු ඔබේ විශ්වවිද්‍යාල ජීවිතෙන්. ඔබ කිව්වා වගේ ඔබ 80 ගණන් වල විශ්වවිද්‍යාලයේ ඉන්නේ. ඔබ ඉඳලා එන ඔබ සමග හිටපු සමකාලීනයන් බොහෝ දෙනෙක් අවසානයේ නතර වෙන්නේ ඔබේ ගුරුවරයා මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ කාර්ය මණ්ඩලයේ දේශපාලනිකව ඔවුන් එතන තමයි නතර වෙලා එන්නේ. ඔබත් එතනින්ද පටන් ගන්නේ ඔබේ දේශපාලනේ, නැත්නම් ඔබ කොහොමද පටන් ගත්තේ? මගේ දේශපාලනේ අවසන් වුණේ එතනින්. මගේ විශ්වවිද්‍යාල දේශපාලනේ අවසන් වෙන්නේ එතනින්. ඇත්තම කිව්වොත් මම විශ්වවිද්‍යාල ජීවිතය අවුරුදු දෙකක් දේශපාලනේ හිටියා. ඒ පසු කාලිනු මම කොහොමුණත් මම මොකද්ද ඔබ ගත්ත, ඒ කියන්නේ මේ ඔබ වාමාංශික උරුවක තිබෙන දේශපාලනේද හිටියේ, නැත්නම් දක්ෂිණාංශික උරුවක තිබෙන දේශපාලනේද? අපි දැනගන්න. නෑ, මම අදරත් ඉන්නේ ඒතනමයි. මම දේශප්‍රේමීත්වය විශ්වාස කරන කෙනෙක්. මම වමෙන් අරගෙන තියෙන්නේ වමේ තියෙන සාධනීය ලක්ෂණ ටික. මම විශ්වාස කරන වම අවංකයි, වම නිදහස්, වම හොඳයි. ඒ ටික ගන්නවා. ඒකේ තියෙන සමහර දේවල් බැහැර කරනවා. මම ජාතිකත්වය විශ්වාස කරන කෙනෙක්. මම හිතනවා හැම රටකටම අනන්‍ය වූ ප්‍රමුඛ සભ્યත්වයක් තියෙනවා. අපේ ලංකාවටත් එහෙම එකක් තියෙනවා. ඒ සભ્યත්වය මත පිහිටා පමණයි මේ රට දියුණු කරන්න පුළුවන්. ඒකයි මගේ දේශපාලනයේ එදත් අදත්. ඉතින් එදත් අපිව විශ්වවිද්‍යාල දේශපාලනයේ අපේ මිතුරන් අපිව හඳුනාගත්තේ ජාතිකත්ව දේශපාලනය හා අවංක දේශපාලනික යෙදුණු අය. මහා සමකාලීන දේශපාලන විශ්වවිද්‍යාල දේශපාලනය කරපු අය මං හිතන්නේ ඊට පස්සේ ගොඩාක් වෙනස් වෙලා තියෙනවා මේ ඒගොල්ලගේ දේශපාලන මතිමතාන්තර. නමුත් මම එදා හිටිය තැනම අදත් ඉන්නේ. එදා මම කැමති වුණේ ජාතික දේශපාලනට එන්න. මම විශ්වවිද්‍යාල දේශපාලනය හා ජාතික දේශපාලනය බද්ධ වෙනවටත් අකමැති වුණ පුද්ගලෙක්. නමුත් අද මට සිද්ධ වෙලා තියෙනවා දෛවය විසින් මේ දේශපාලනට එන්න. දැන් මෙතනදී දැන් මේ දේශපාලනයේදී ඔබේ පදනම වෙලා තියෙන දැන් මෙතන ඔබේ මේ ව්‍යවසායකත්වයේ පදනම් කරගෙන තමයි දැන් දේශපාලන ව්‍යාපාරයේ මේ ආරම්භ කරේ. දැන් මේ අවස්ථාවේදී දැන් මොකද ව්‍යවසායකත්වය පෙරට දාගෙන එන්න හේතුව? නෑ, ඒකට හේතුව ලෝකේ කිසිම රටක් දියුණු වෙලා නැහැ ඒ ව්‍යවසායකත්ව මනසකින් තොර වූ රාජ්‍යයක් නැතුව. මේකේ පොඩි නිවැරදි කිරීමක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍යයි දොඹේ. ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියන්නේ ව්‍යවසායකින් හදන රාජ්‍යයක් නෙමෙයි. ව්‍යවසායකින්ුත් හදන්න ඕන ව්‍යවසායකත්ව රාජ්‍යයක්. ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියන්නේ ඒ රාජ්‍යයේ මනස නිර්මාණශීලී හා අවදානම් ගන්නා සුළු වේගවත් තීරණ තීන්දු ගන්න ප්‍රොඇක්ටිව් කලින් තීරණ තීන්දු ගන්න අර රියක්ටිව් තීරණ තීන්දු ගන්න රාජ්‍යයක් නොවන කියන සංකල්පය මත ලොව දියුණු සියලුම රටවල් එය කරලා තියෙනවා ඒ විදිහට. දැන් මේක අපි ඔය ප්‍රොඇක්ටිව් ගතිය පෙන්වන්න දාර අර දැන් මේ 2019 චන්ද දින්න ගමන් ග්‍රැෆිටි ආර්ට් වලට තරුණයන් යොමු කළා. ඒ වෙනම කැම්පේන් එකක් නෑ, කිසිම කැම්පේන් එකක් එතන නෑ ශානක. ඒක ඇත්තටම එහෙම කිව්වොත් ඒ දරුවන්ට ඒ තාරුණ්‍යයට කරන අසාධාරණයක්. ඒ කාගේවත් කැම්පේන් එකක් නෙමෙයි ඒක. අන්න එතන තමයි මම මේ දේශපාලනට එන්නේ. ඒක තමයි ඒ මුළුමහත් ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ අභිලාෂය වුණේ. ඒ තාරුණ්‍යයේ අපේක්ෂාව පෙන්නපු අවස්ථාවක්. ඒ තාරුණ්‍යයේ බලාපොරොත්තුව පෙන්නපු අවස්ථාවක්. ඒ තාරුණ්‍යයේ මේ අවංක හඬ, ඒ තාරුණ්‍යයට දැනුණ විදිහ. ඒගොල්ලෝ හිතුවා මේක අපිට නිර්මාණය කරගන්නට පුළුවන් වෙයි කියලා. ඒ තාරුණ්‍යම නේද ගාලු මොදොරින් කරමතු උනේ. ඔව්,
ඒ තරුණ ඒ තරුණ්‍යත් දැන් ඔබ ඒ තරුණ්‍යම කිව්වොත් එක වැරදි. ඒ තරුණ්‍යේ ප්‍රකාශනය එතරම් තිබුණා මම පිළිගන්නවා. ඒක එසේ විය යුතුයි. මම අද ප්‍රතිචාර දක්වන්නේ ඒ තරුණ්‍යට ගරු කිරීමක් හැටියට. 2022 දී ඒ සිද්ධ වෙච්ච දේවල් එක්ක ඔබ දැන් මේක ගැඹුර අවබෝධ කරගෙනද මේ දේශපාලනේ ඉන්නේ දැන්? මොකද තරුණ්‍ය කියන්නේ 2022 වෙනකක් මට කල් ගියේ නෑ ඒක තේරුම් ගන්න. මම තේරුම් ගත්තා දැන් ට්විටර් රටේ ඉඳලා ටිකට් එකක් අරගෙන ඡන්දේ දාන්න ආපු තාරුණ්‍ය, පුරන් කුඹුරු අස්වද්දන්නට කුඹුරට බහැපු තාරුණ්‍ය, ඔය ග්‍රැෆිටි කියන ඒ බිත්ති පේන් කරන්න තමන්ගේ අතින් පේන්ට් අරගෙන ගිහිල්ලා මිසක් කවුරුත් කැම්පේන් එකක් කරලා නෙමෙයි ශානක ඒක කරේ. කවුරුත් ඒගොල්ලන්ට පේන් දුන්නේ නැහැ ආණ්ඩුවෙන් බිත්ති පේන් කරන්න. ඒගොල්ලෝ ගමේ සල්ලි එකතු කරගෙන පේන් කරපු තාරුණ්‍ය. ඒ තාරුණ්‍යේ අපේක්ෂාවන් ගිලිහි ගියේ ගිලිහියන් අවුරුදු 22 වෙනකම් මට ඉන්න උනේ නෑ. මම ඒක දැක්කා ජනාධිපතිතුමා ජනාධිපතිතුමාගේ ලේකම් තෝරු තෝරගත්ත දවසේ. ඒතකොට ඔබ බලාපොරොත්තු වුණා ජනාධිපති ලේකම් වෙන්න මොනම හේතුවක් නිසාද? මට ලේකම් නෑ, මට කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නෑ. මට ලේකම් වෙන අවශ්‍යතාවයක් තිබුණෙත් නෑ. ඇත්තටම එතුමාත් දන්නවා මගේ එතුමා අතර තිබුණු සුහදත්වය, මිත්‍රත්වය අපේ අවබෝධය තුළ මං කිසිම දෙයක් පෞද්ගලිකව අපේක්ෂා කරන්නේ නැහැ. අපි ඇත්තම කතාව ගත්තොත් ජෝර්ජ් ස්ටුවර්ට් ආයතනය තුලින් දැන් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ රටේ තරුණ කටයුතු ඇමතිවරයා හැටියට ඔහු කියනවා ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ජිම් එකක් කරිනවා කියලා. සතියක් යනකොට අපි දකිනවා කොළඹ තැන් කීපයක ජෝර්ජ් ස්ටුවර්ට් ස්පෝර්ට්ස් හරි මොකක් ජීඑස් ස්පෝර්ට්ස් කියලා ඔබ මේ ජිම් වල බඩු භාණ්ඩ විකුණන ආයතනයක් පිහිටවනවා. එතකොට ලොක්ඩවුන් එක එනවා, පළවෙනි ලොක්ඩවුන් එක එනකොට මේ රටේ මිනිස්සු ප්‍රශ්න කරනවා මේක පිළිබඳව. ඔබගේ ආයතනය තුලින් ගේනවා මොනවද මේ පරීක්ෂණ කට්ටල, PCR පරීක්ෂණ කට්ටල. දැන් මේක එතකොට මිනිස්සු ඇඟිල්ල දික් කරලා කියනවා දිලිත් ජයවීරගේ කම්පැනිය මේ ටික ගේන්නේ. එයා අරයත් එක්ක මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති එක්ක ජීප් එක එකට නැගලා ගියපු දෙන්න. මේ දෙන්න මේ කරගෙන දැන් මේ කිසිම ප්‍රමිතියක් කිසිම පරීක්ෂණයක් නැහැ මේ මිනිස්සුන්ට මේ ටික දෙනවා. මේ බිඳ වැටීමත් එක්ක අපේක්ෂා බංගත්වයත් එක්ක තරුණයන්ගේ මේ ප්‍රශ්නේ දැන දැනත් ඔබේ කරපු දේ වැරදි. දැන් මේ සමගාමීව ඒකේ පොඩි සමාගමකුත් ආරම්භ කරවන්නේ මේ ජෝර්ජ් ස්ටුවර්ට් සෞඛ්‍ය මේ ආම්පන්න ගෙන්නීම පිළිබඳව. නෑ, ජෝර්ජ් ස්ටුවර්ට් මෙඩිකල් ස්වලින් මේ ෆාමසූටිකල්ස් වලින් මේ ශානක. ඔව්. දැන් ඔන්න ඔබ තමයි ප්‍රශ්නේ. ඔව්. මේ තොරතුරු පිළිබඳ ප්‍රශ්නයක් සහ තොරතුරු විවරණ හා නිර්වචනය කරන විදිය. දැන් ඔය ශානක කිව්ව ඔක්කොම වැරදි. සියල්ලම වැරදි. නිවැරදි කරන්න ඔබට අවස්ථාවක් තියෙනවා. නිවැරදි කරන්න හදන්න. දැන් අංක 1. ඔව්. ජෝෂුවට් ආයතනය, ජෝෂුවට් ස්පෝර්ට්ස් කියන ආයතනය පිහිටවන්නේ කිහිපයක් ඇරියේ නැහැ. එකක් ඇරියා කොළුපිටියේ. මේක ඇවිල්ලා මේ ජිම් ඉක්විප්මන්ට්. ඔබ දන්නවා ජිම් ඉක්විප්මන්ට් ආනයනය කරන්න අඩුම ගානේ ඕඩර් එකක් දීලා මාස 3ක් හෝ 4ක් යනවා. අංක 1. දැන් මෙහෙම ටෙන්ඩර් එකක් ආවා කියලා ගේන්නත් බෑ. නමුත් මේ ජෝෂුවට් ස්පෝර්ට්ස් කියන ආයතනය, ජෝෂුවට් හෙල්ත් කියන ආයතනය සබ්සිඩියරි එකක්. ඒ ආයතනය ගෙනල්ලා මේ 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 භාණ්ඩ හා සේවාවන් ලබා දීලා නැහැ රජයේ ආයතනවලට. කිසිම ටෙන්ඩර් එකකට ඔය කියන ඒ ටෙන්ඩර් ආවේ නැහැනේ. නමුත් ඒකට පෙර සූදානමක් නැහැනේ. ජිම් හැදුනේ නැහැනේ නේද? එහෙම ටෙන්ඩර් එකක් තියලා තිනවා. මං හිතන්නේ මේ අපේ ආයතනයේ පටන් ගන්න කලින් වෙන්නට ඕන. මම දන්නේ නැහැ ඒක හරියට ඒ ගැන. නමුත් එහෙම රජයට සැපීමේ අර්ථයෙන් ගෙනාපු ආයතනයක් නෙමෙයි. එහෙනම් ඔච්චර සොෆිස්ටිකේටඩ් ලොකු ෂෝරූම් එකක් ගහලා අර ඒටි කුරේ බිල්ඩින් එකේ මහ විශාල මිලියන් ගණක් වියදම් කරන්න ඕනේ නැහැ. ඒකට සප්ලයි කරන්න වෙනම ආයතන ගොඩාක් තියෙනවා රජයේ ටෙන්ඩර් වලට. ඔය සපේන සහ අපි සපේලත් නැහැ. එහෙම එකකුත් නෙමෙයි. අනිත් එක මේක සංකල්පයක් හැටියට අවුරුදු 4ක් විතරට ඩිවෙලොප් කරපු කන්සෙප්ට් එකක මේ ආපු මේ එකක්. දෙක, ඔබ සඳහන් කළපු මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහයෝගයෙන් ලැබුණාය කියන ඔය ඔබ PCR කිව්වට PCR නෙමෙයි, ඇත්තටම අපි ඇන්ටිජන් ටෙස්ට් කට්ටල් කියන එක සඳහා ඒකට මම උත්තර ගොඩාක් උත්තර දීලා තිනවා ශානක. නමුත් මම නැවත වරක් උත්තර දෙන්නම්. මම හැබැයි වඩාත්ම කැමති මේ උත්තරය දෙන්න ඔබටවත් දුබේටවත් නෙමෙයි. මේ පිළිබඳ චෝදනා කරපු 3 දෙනෙක් ඉන්නවා. මේ චෝදනාව ඍජුව හා වක්‍රව.
ඍජුව චෝදනා කරා හරින් ෆර්නැන්ඩෝ මන්ත්‍රීතුමා දැන් ඇමතිවරයෙක්, වක්‍රව චෝදනා කරා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, ඊළඟට මාමිත්‍ර අනුර කුමාර නෑ ඒ ඉන්නකො. මේ තුන් දෙනාගෙන් කවුරු හෝ පුද්ගලෙක් කමක් නෑ එක්ක මේ සංවාදය කරොත් මං හිතනවා මේක වඩාත් නිවැරදිව මේක කරන්න පුළුවන්. මොකද හේතුව ඔබ මේක තාක්ෂණික කරුණු කිහිපයකුත් මේකට අදාළ නිසා, සහ ඔය චෝදනා කර පුද්ගලයාට තමයි වගකීම තියෙන්නේ ලංකාවේ නීති අනුවත් චෝදනා කර පුද්ගලයා කියන්නට ඕන මේක සිද්ධ වෙලා තියෙනවා කියලා. මං ඔවුන්ට අභියෝග කරමින් දැන් අද ඔවුන්ට නෙමෙයි මේ මේ ගිනිච්ච නාලිකාවට අභියෝග කළා, වාර්ණ නියෝගයක් තියෙනවා, අදටත් බලපාන වාර්ණ නියෝගයක් තියෙනවා. මොකද හේතුව බැලූ බැල්මටම එම කරුණු අසත්‍යයි අධිකරණය තීරණය කරපු නිසා. ඒකේ කාරණේ තමයි මේ කියන සමාගම අලුතෙන් පිට පටන් ගත්ත සමාගමක් නෙමෙයි. මේ සමාගම මම මිලදී අරගෙන, අපි සමාගම අපි මිලදී අරගෙන දැන් අවුරුදු 14කට ආසන්න කාලයක්. ජෝස් ෂෝට් හෙල්ත් කියන සමාගම අවුරුදු 50කට පරණ සමාගමක්. ඔය ජෝස් ෂෝට් හෙල්ත් කියන සමාගමට ඔය ඇන්ටිජන් කට්ටල පිළිබඳ අවස්ථාව ලැබෙන්නේ එම සමාගම අපි මිලදී ගන්නටත් කලින්. ඒ ඔය සන්නාමය SD බයෝසෙන්සර් කියන සන්නාමය මේ හිමිකරුවන කියන්නේ ලංකාවේ රෙප්‍රසන්ටිව්ස්ලා නියෝජිතයින්ව වෙලා ඉඳලා තියෙනවා අපි මිලදී ගන්නත් කලින්. එතකොට ඇත්තටම දිවි දැන් ඔක්කොම අතාරින්නකෝ. එතකොට ගෝඨාභය රාජපක්ෂ ඔබේ ව්‍යාපාරික ජීවිතේ ඔබට මේ අවස්ථාව දුන්නා. මම හිතන්නේ එතුමාට යම් කිසි ගෞරවයක් ලැබෙනවා නම් එතුමා අද මේ පත්ව ඉන්න තත්ත්වය තුළ එතුමාට නැති එකම චෝදනාව මම හිතන්නේ දූෂණය පිළිබඳ චෝදනාව කියලා. මම හිතන්නේ ඔබට ඒක නිවැරදි කරන්න පුළුවන් එහෙම සමාජ චෝදනාවක් තියෙනවා නම්. මම ඔහුගෙන් දේශපාලනිකව බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මගේ ව්‍යාපාරිකරණය තුළ මම බලාපොරොත්තු වෙලත් නැහැ දේශපාලන මේ ආශිර්වාදය මගේ වැඩවලට. මොකද හේතුව මට ඒ කිසිම වින්දනයක් ලබා දෙන කටයුත්තක් නෙමෙයි. මම මුල ඉඳලම කිව්වසේ මම නිර්මාණශීලී ව්‍යවසායකෙක්, මම දේශපාලනඥයෙක්. හරියටම කිව්වොත් මේ කිසිම වැදගැම්මකට නැති දේශපාලනඥයෙන් පස්සේ ගිහිල්ලා මම ව්‍යාපාරික ප්‍රගතියක් ලබා ගැනීමට තරම් පල්ලෙහාට වැටෙන්නෙත් නැහැ. ඒ කියන්නේ වැදගම්ම කියන දේශපාලනඥයෙක් කිව්වේ ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය නෙමෙයි, ගෝඨාභය මම ඒක නිවැරදි කළානේ කිව්වේ. දැන් ගෝඨාභය එහෙම කරේ නැහැ කියලානේ මම කිව්වේ. ගෝඨාභයගේ ඒ හිටි කාලය තුල මම දන්නේ නැහැ ඔහුගේ තනතුරෙන් ආශිර්වාද කර බවක් මේ ව්‍යාපාර කරන්නට. නමුත් එහෙම වෙලා තියෙනවා නම් ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් දැන් උතලදී දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඒ කාල සීමාව තුලනේ අර සීනි පදු වංශා පිළිබඳව ප්‍රශ්න මතුවෙනවා. හරි, ඒක මහා ප්‍රබල විදිහට මතුවෙච්ච දෙයක්නේ. දැන් ඔබ කියනවා මම හිතන්නේ ඒක මම දැකලා නැහැ සමාජයෙන් මතුවෙනවා. ඒ ඔහු වාසි ලබා ගැනීම සඳහා ගත්ත තීරණයක්. ඔහුගේ වටේ හිටපු අය වාසි ගත්ත කියන එක මේ දෙවිද මේක කියන්නේ. එහෙම කතාවක් තියෙනවා. දැන් නමුත් මම මට විශාල දැඩි විවේචනයක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඒ පසු ජනාධිපති වුණාට පස්සේ වෙච්ච හැසිරීම ගැන. මම ඒ ගැන විවෘතව කතා කරන පුද්ගලෙක්. ඒක කිසිම ගැටලුවක් නැහැ. මම එකින් එක අරන් කතා කරපු පුද්ගලෙක්. තවත් කතා කරන්න බලාපොරොත්තු වෙන පුද්ගලෙක්. ඒ වෙන මොකටවත් නෙමෙයි, අනාගතයේ නිවැරදි විය යුතුයි කියන පදනමක ඉඳගෙන. නමුත් මම ඔහුට චෝදනා කරන්නේ නැහැ ඔහුගේ දූෂණය පිළිබඳව. මොකද මට එහෙම කරන්න බෑ. නමුත් ඔබගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. ඔබගේ දෙදෙනාගේම ප්‍රශ්නේ උනේ මට හෝ මගේ සමාගමකට වාසියක් හෝ ලාභයක් ලැබී තිබෙනවද ඔහුගෙන් කියන ප්‍රශ්නය නම් ඔබ හැදෙන මිනිස්සු මෙහෙම දෙයක්ත් කියනවනේ. දැන් 2010 ඔය අපි වෙනුවෙන් අපි කැම්පේන් එක කරලා දිලිත් ජයවීර ගෝඨාභය රාජපක්ෂගේ හොඳ මිත්‍රෙක් බවට පත් වෙනවා. සමහර අවස්ථාවලදී මේ අපි දන්නවා මේ ඊට විරුද්ධ ප්‍රවාහයන් වල වැඩ කරපු මිනිස්සුන්ගේ ආරක්ෂාව පිළිබඳවත් ඔබ මැදිහත් වෙච්ච අවස්ථා තිබෙනවා. ඒක ආරක්ෂාව පිළිබඳව ආරක්ෂාව පිළිබඳව. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ඒ රාජපක්ෂ පවුලට එරෙහිව දේශපාලනය කරපු සහ දේශපාලන කැම්පේන් වල හිටපු මිනිස්සුන්ගේ ආරක්ෂාව පිළිබඳවත් ඔබ මැදිහත් වෙච්ච අවස්ථා අපි දන්නවා. ඒක වෙනම එකක් නෑ බබා. අවංකව මෙහෙමයි මම ඔබේ මනුෂ්‍යත්වය මත ඔබ කරන්න දෙයක්. මනුෂ්‍යත්වය මත ඔක විතර නෙමෙයි මම ඔයිට වැඩි දේවල් කරලා තියෙනවා. ඒක අපි දන්නවා. ඒක වෙනම එකක්. හැබැයි මිනිස්සු මෙහෙම දෙයක් කියනවා. 2010 පස්සේ අපි වෙනුවෙන් අපි කැම්පේන් එක ආවට පස්සේ දිලිත් ජයවීර මේ
අංක 10 ඉඳලා අංක 100ට විතර එක පාරටම ඩිවලොප් වෙන දියුණු වෙන ව්‍යවසායකෙක් බවට පත් වෙනවා. ඒක අතරේ කියනවා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සල්ලි හෝ කාගේ හෝ සල්ලි මේ මේ මොකද ස්ටොක් මාකට් එකේ කොටස් වෙළඳ පොලේ ගේම් එක ගැහුවා, වෙනත් කම්පැනි ගත්තා, ඒ කම්පැනි වලට රජයේ ටෙන්ඩර් ලැබුණා. ඒ පරණ කම්පැනි ඔබ අරන් තියෙන කාටවත් මුකුත් කියන්න බෑ. දැන් ජෝර්ජ් ස්ටුවර්ට් ආයතනය ගත ලංකාවේ තියෙන පරණම කම්පැනි දෙක තුනෙන් එකක්. එතකොට ඒ පරණම කම්පැනි පරණම කම්පැනි එක. එතකොට ඒ පරණම කම්පැනි එකේ වර්තමාන සභාපතිවරයා ඔබ වුණාම 2010න් පස්සේ ඔබ රටේ ඒ ජනාධිපති පවුලත් එක්ක විශේෂයෙන්ම 3-2 බලයක් තියෙන ආපහුවපව මැරෙනකම්ම ජනාධිපති වෙන්න පුළුවන් ජනාධිපතිවරයෙක් හිටපු ඒ ප්‍රබල භූමිකාවක ඔබ ඒ පවුලේ හිතවතෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් ඒ පවුලේ කෙනෙකුගේ හිතවතෙක් බවට පත් වෙනවා. ශානක අවසනකට වගේ ඒකයි මම කිව්වේ. මම හිතවතෙක් බවට පත් වුණේ නැහැ. ශානක හිතවතෙක් බවට ඒකේ ඇත්තම අනිත් පැත්ත උනේ. මම මගේ ව්‍යාපාරික ජීවිතයේදී මුහුණ දුන්න අභියෝගාත්මක කාලය තමයි රාජපක්ෂ යුගය. ඒක ශානක ඒකයි මම කිව්වේ. මං විශ්වාස කරපු දේ නිසා, මම හැමදාම විශ්වාස කරපු කඳවුර නිසා මං හිතනවා මගේ සහ අපේ ආයතනවල මං කිව්වේ සමාජ ප්‍රාග්ධනයට වුණ හානිය. ඇත්තම කිව්වොත් ඒක එහෙම උනේ නැහැ. අපේ ව්‍යාපාරකරණයට කිසිම රාජපක්ෂවරයෙකු කිසිම අවස්ථාවක කිසිසේත්ම උදව් කළ නැහැ කියලා ඔබගේ නාලිකාවෙත් මං හිතන්නේ මේ 10 වෙනි වතාවට. ඔබ වගකීමෙන් කියනවා ජනතාව ඉදිරියේ මේක කියනවාද පැහැදිලිව? මම කියන්න ඕනේ නැහැ. දැන් මම මේ ළඟදී ප්‍රකාශ කරා පොහොට්ටුව අතින් ඇන්නේ මම කියලා. මම දැක්ක ඒක අභියෝගයට ලක් වෙනවා. දැන් මම මෙතන ඔයාලට ශානක මම මේ ඔයාලට විතරක් නෙමෙයි කියන්නේ, මම මේ දිගින් දිගටම කියපු දෙයක්. නැවතත් මම මේ කියන්නේ උදව්වක් කරලා තිබුණා නම්, යම්කිසි උදව්වක් කරලා තිබුණා නම් මම මෙවිට ඔවුන්ව විවේචනය කරන අවස්ථාවකදී සමාජ මාධ්‍යකදීවත් වටෙන්වත් ඇවිල්ලා කියලා තිනවද? දැන් දිලිත් ජයවීර අහවල් දේ ලබා ගත්තේ අහවල් රාජපක්ෂලකින් කියලා. අන්න ඒක තමයි අපිට තියෙන දැන් ප්‍රශ්නෙත් එතන. දැන් ඔබ මේ මෑතකදී බදුල්ලිදී එහරි කොහෙදී හරි බැසිල් රාජපක්ෂ දැඩි ලෙස විවේචනයට ලක් කරනවා. ඔබ විවේචන ලක් කළා. ඔබ කියනවා මේක තවත් දුරටත් පොහොට්ටුව කියන්නේ රාජපක්ෂලගේ එකක් නෙමෙයි කියලා. ඔබ ආමන්ත්‍රණය කරනවා පොහොට්ටුවේ ඡන්ද ටික ඔබේ ගොඩට දාගන්න. දැන් මේක විසිරිලා ගිහිල්ලා තියෙන ඡන්ද ටික මේ මේ විවිධ තැන්වල තියෙන ඡන්ද ටික ඔබේ ගොඩට දාගන්න ඔබ ආමන්ත්‍රණය කරනවා. හරි. එතනදී විශේෂයෙන්ම කියපු දෙයක් තමයි මේ මේ මේක මේක AI නෙමෙයි, මේක හැදුවේ අපි කියලා. ඔව්. දැන් ඔබ ඒකත් කියනවා. හැබැයි මම ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. සාමාන්‍ය රාජපක්ෂවරු තමන්ව විවේචනය කරන පැය 24ක් ඇතුළත මාධ්‍ය හමුවත් තියලා ඒක නිර්දය ලෙස ඔවුන්ට ඒ පිළිතුරු දෙනවා. ඔබට තාම පිළිතුරු දුන්නේ නැහැ. දෙන්න බෑ පිළිතුරු. නෑ දෙන්න බෑ නෙමේ. අපි බලාගෙන ඉන්නේ මේක ඩීල් එකක්ද කියලා. මොම නෑ මම කාත් එක්ක ඔබ බැසිල් රාජපක්ෂෙක්ක යටින් මේක මම බැසිල් මම ඔබ නොදන්නා කාරණා හෝ නොදන්නා හෝ සමට අමතක වෙච්ච කාරණේ තමයි ඔබත් විටක නියෝජනය කළපු ඒ පුවත්පත් සමාගමේ මම සම්පූර්ණ පුටු පිටුවක බැසිල් රාජපක්ෂ ගැන මගේ එවකට මතය දාලා තිනවා. ඔහු කෙලින්ම මගේ විවේචනය මං දාලා තිනේ මේ අවුරුදු ගානකට කලින්. ඊට අමතරව මට ලැබුණු හැම අවස්ථාවකදීම මම ඔහු පිළිබඳ නිර්දයව විවේචනය කළා තියෙනවා. ඒ පෞද්ගලික විවේචනයක් නෙමෙයි, මම දැකපු දේ. මම දැකපු බැසිල් රාජපක්ෂ මම විවේචනය කළා තියෙනවා. ඔහු සහ ඔහු වෙනුවෙන් පෙනී සිටි PB ජයසුන්දර මම විවේචනය කරේ 2008. මම ඔහු පිළිබඳ දීර්ඝ දේශනයක් පැවැත්තුවා කොළඹ ගාලුමෝදර හෝටලේදී. ආර්ථික ඝාතකයෙකුගේ පාපෝච්චාරණය පුවත් මේ ඒ පොත එළි දක්වපු දවසේ මම දිගින් දිගටම ඔහු විවේචනය කරපු පුද්ගලයෙක්. මම ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අපේක්ෂා කළ දේ මං හිතන්නේ සුහසක් ශ්‍රී ලාංකිකයින් සමග ඔහුට මෙම දේශපාලන ආගමනය මේ නැවත දේශපාලනයට එන එක වළක්වාලයි කියන එක. අපි බලාපොරොත්තුවක් තිබුණේ නැහැ එහෙම වෙයි කියලා. විශේෂයෙන්ම 20 වන සංශෝධනයේ අවස්ථාවේදී ඔබත් දන්නවා, සමහරවිට ඔබ දැකලා ඇති, මම මේ පිළිබඳ ප්‍රසිද්ධිය කතා කර කෙනෙක්, මම විරුද්ධ වුණ කෙනෙක්. මොකද හේතුව මම දැක්කා ඒ සංශෝධනය තුළින් නැවතත් බැසිල් රාජපක්ෂ කියන චරිතයට ලංකාවේ දේශපාලනට එන්න පුළුවන් කමක් ලැබෙනවා. එහෙම වුණොත් අපි විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා කියලා. මම මේක දිගින් දිගටම කතා කරපු කෙනෙක්.
දැන් මේ මෑත කාලයේ දැක්ක දෙයක් තමයි මේ මේ විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ මහත්මයා දැන් කීවා මේ 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 ඊයේ පෙරේ තමයි ප්‍රකාශයක් කරා දැන් අපි ඉදිරියේදී මේ මේ ජනාධිපති වර්ණයට ඉදිරිපත් වෙන පක්ෂයක් වශයෙන් ඉදිරිපත් වෙනවා මේ පක්ෂයේ අපේක්ෂකයා කවුද කියන එක පිළිබඳව තීරණය කරන සමහර විට මේකේ ගණනාවක් කියලා සමහරට ව්‍යවසායිකයෙක් ඉන්නත් පුළුවන් ඒ නාමල් රාජපක්ෂ මහත්මයා මට කරපු මං හිතන්නේ හතරවෙනි අපහාසය. දැන් මොකද හේතුව ඔහු තමයි ඉස්සෙල්ලම පාවිච්චි කරේ පාර්ලිමේන්තුව මට ඔය විවිධ චෝදනා කරන්නට. දැන් ඊට අමතරව ඔබ කිය ඔබට අමතක වුණු චෝදනාවක් තමයි මට එල්ල වෙන නිරෝධායන හෝටල් නිරෝධායනය හරහා අපි අයිතුලාභ ලැබුවාය කියන එක. දැන් ඒක කර ඒක කිව්වෙත් නාමල් රාජපක්ෂ. දැන් ඔය ජන මනස නාමල් රාජපක්ෂ එක්ක තරහයිද? ජන මනස නෑ ඔවුන් සමග මම ඒකයි කිව්වේ මම හිතවතෙක් පවුලේ හිතවතෙක් නොඋනේ කියලා කියන්නේ ඒකයි. කවදාකවත් අපි අතර පෞද්ගලික මිත්‍රත්වයක් ගොඩනැගුණේ නැහැ. ඇත්තටම මහින්ද රාජපක්ෂ මහතාට මගේ විශාල ගෞරවයක් තිබුණා යුද්ධේ පුරාවට ගොඩනැගුණා. නමුත් ඔහු අපේ භාවිතය අනුමත කියන්නේ මගේ භාවිතය පෞද්ගලික භාවිතය අනුමත කරපු කෙනෙක් නෙමෙයි. මොකද මම විවේචනාත්මක සහයක් ලබා දුන්න කෙනෙක්. මම ඇවිල්ලා මේ මොකද්ද අර මේ රෙදි නැතුව සහයෝගය දෙන කෙනෙක් නෙමෙයි. මට තිබුණ විවේචනාත්මක සහයෝගයක්. මම ශානක මේ වෙලාව නාස්ති කරන්න කැමති නැහැ මේ ප්‍රේක්ෂකයන්ගේ වටිනා කාලය. නමුත් මගේ ව්‍යාපාරික ජීවිතය තුළ මම මහත් අභියෝගයට මුහුණ දුන්න කෙනෙක්. ඒ මගේ විවේචනාත්මක සහයෝගය නිසාම. නමුත් මට එක පැත්තකින් ඔවුන්ට ඔබ කියන ආකාරයේ ලොකු තර්ජනයක් එල්ල වුණේ නැහැ කියන එක පිළිගන්නට ඕන. හේතුව මම ඔවුන්ට අවශ්‍යව තිබූ පුද්ගලයෙක්. මොකද හේතුව අපිට සමාජ ප්‍රාග්ධනයක් තිබුණා, සමාජ බලයක් තිබුණා, ඊළඟට මාධ්‍ය අයිතිකාරකමක් තිබුණා. ඒ නිසා නමුත් එයින් අදහස් වෙන්නේ නැහැ අපිට ලැබිය යුතු තිබුණු සම අවස්ථාවන් අපේ ව්‍යවසායකත්වකරණය තුල අපිට ලැබුණා කියලා. ඇත්තටම මට උදාහරණයක් කියන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි. හැබැයි අනිත් එක තමයි ඔබ කියාගෙන ගියා මේ කොටස් වෙලද පළ හරහා එකතු වෙලා දැන් ඔය 2010න් පස්සේනේ ඔබ ලංකාවේ පැරණිතම සමාගම වන ජෝර්ජ් ෂූට් සමාගම ලංකාවේ කොටස් වෙලද පළේ ලයිස්තුගත සමාගමක් නෙමෙයි. මම අහන්නේ 2010න් පස්සේ ඔබ නැගීම පිළිබඳව ඔබ ලොකු නැගීමකට එනවා මේ අවුරුදු 10 ඇතුළත 2010 2000 ශනික නැගීම පිළිබඳව 2010 2015 ඇතුළත කාලේ අතර මගේ ශනික නැගීම ශනික නැගීම එන්නේ 2004 2004 ශනික නැගීම එන්නේ අපි කුඩා සමාගමක් වසිට විශාල උඩට යනවා ඔය රට පෙරට කියන කැම්පේන් එකත් එක්ක මම අන්නේ මුදල් අය කරමින් කරපු කැම්පේන් එකක් ඒක. එතරින් තමයි විශාල නැගිටීම තිබෙන්නේ. ඒ කැම්පේන් එකෙන් පස්සේ රාජපක්ෂවරු බලයට පත්වීමට කලින් අපි පිහිටවන ආයතනයක් ෆයිනෑන්ස් සමාගමක් එක ලීසිං ලයිසන් එකක් එක්ක ඒ ගොඩක් කලින් අපේ දෙරණ පටන් ගන්නේ ගෝට මහින්ද රාජපක්ෂ බලයට එන්න කලින් දෙරණ නාලිකා පටන් ගන්නේ මට ඒ වෙනකොටත් කම්පනි 20 ගණනක් අපිට තිබුණා අපිට විශාල ප්‍රමාණයේ 2014 මේ 2005 මහින්ද රාජපක්ෂ කැම්පේන් එක ඔබේ ආයතනයෙන්ද සිද්ධ කරන්නේ නෑ අපේ ආයතනයෙන් නෙමෙයි සිද්ධ කරන්නේ ඒකනේ මම අර හැමතැනම කියන්නේ ආයතනයෙන් පිටනේ අපි ඒක කරේ මොකද ඒ වෙලාවට ඔබ ඒක හිටියයි කැම්පේන් එක සම්පූර්ණයෙන් කරේ මම නමුත් ආයතනය භාවිතා කරන්නේ නැතුව එතකොට උතුරේ මේ ඡන්ද නවත්තන වැඩවලටත් සම්බන්ධ වුණාද එහෙම ඒවටත් නෑ මම කිව්වේ මගේ දේශපාලන දැන්වීම් කරණේ කියන එක විද්‍යාත්මකයි මම ඒකෙදි හිරියේ දැන්වීම් කරණේ කියන තැන ඒක නිර්මාණශීලීව එකයි මම කියන්නේ පොහොට්ටු ඇඳීමේ සිට අලුත් ශ්‍රී ලංකාවක් කියලා ලියන එකේ ඉඳලා ඒක වටේ තියෙන සියලු උපාය මාර්ගික දැන්වීම් කරණය තුළ මොකද මම නොගිය පරාසය තමයි සැබෑ දේශපාලනයට ගිහිල්ලා පල්ලෙහාට බැහැලා දෙ දැන් දිලිත්වා මෙච්චර කැම්පේන් කළා මේ තාක්ෂණිකව මෙච්චර හිතන මනුස්සයා විච්ච ඔබ මුළු ජීවිත කාලෙම ඉස්කෝලේ යනකම්ම හොස්ටල් එකේ හිටපු මිනිස්සෙක් පාසලේ නේවාසිකාගාරේ නෑ නෑ ඔයා නෙමෙයි හිටපු මිනිස්සෙක් ඊට පස්සේ ඇවිල්ලා ආමියකට ගිහිල්ලා ආමියකේ මේ මේ බැරක්ක තුල තමන්ගේ ජීවිත කාලෙම ගත කරලා ඒකෙන් ඉවත් වෙලා මේ මේ ස්ට්‍රෙස් හින්දා හෝ මොනවායින් ඉවත් වෙලා ඇමරිකාවට ගිහිල්ලා හිටපු මිනිස්සෙක් අයියා ජනාධිපති වුණාම ලංකාවට ඇවිල්ලා මේ ආරක්ෂක ලේකම් වෙනවා ඒ වගේ මිනිස්සෙක් මේ ජනහද ගැස්ම තේරෙන්නේ නැහැ කියනක
ඔබට තේරුම් ගන්න තරම් ශක්තියක් තිබුණේ නැද්ද ඔබගේ මේ තියෙන අත්දැකීම් එක්ක ජීවන අත්දැකීම් ඔබට හිතුන්නේ නැද්ද මේ මනුස්සයාට මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන් දෙයක් නේ නෑ නෑ ශානක එහෙම නොවෙන්න හේතු කීපයක් තියෙනවා පළවෙනි හේතුව තමයි මං කිව්වා වගේ මං ඕ හඳුනාගත්තේ අපි වෙනුවෙන් අපි කැම්පේන් එක තුල අපි වෙනුවෙන් අපි කැම්පේන් එක තුල මම යුද්ධයත් එක්ක දිගින් දිගටම හිටපු පුද්ගලෙක් මම ඔහුගේ කාර්යශූරත්වයේ ඔහුගේ අවංක බව ඒ විනිවිද පේන ආකාරයට වැඩ කරන බව ඔහුගේ කාලකලමනාකරණය මේවා මම පෞද්ගලිකව අත්දකපු දේවල් මේ පොඩි තාක්ෂණික දේවල් නෑ එහෙම නෙමෙයි ජන විඥානය පිළිබඳ පොඩ්ඩක් දැන් මේ ජන විඥානය පිළිබඳ ප්‍රශ්නෙදී අපි ගත්තොත් ඔහුට තේරෙනවා යුද්ධය දිනන්නට මේ පිරිස් බලය ලබා ගැනීම සඳහා ජනතා අභිප්‍රේරණයක් අවශ්‍ය බව ඔහු ඒක තේරුම් අරගෙන අපිත් එක්ක සාකච්ඡා කළා මම මැදිහත් වෙලා දැන් මම මේකට සම්බන්ධ වෙනවා ඊට අමතරව ඔය යුද්ධය පුරාවටම කලමනාකරණය කරනවා එක පැත්තකින් මේ සංකීර්ණ වූ පවුලක මම දකින විදිහට ඔබට ඒක පසු කාලීනව තේරෙන්නේ නැති එයත් කලමනාකරණය කරගනිමින් ඊටාම සංකීර්ණ හමුදා පතිවරු දෙදෙනෙක්ගේ පෞද්ගලික ආරවුල් කලමනාකරණය කරගනිමින් විශාල අන්තර්ජාතික විරෝධයක් මැද්දේ ඔහු මනවින් කල්පනාකරණය කරායි කියලා මම හිතනවා මේ 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 අපේ රටේ තිබුණු යුද්ධය මට හිතන විදිහට ඒක ඔබට නිවැරදි මම වැරදි වෙන්නත් පුළුවන් නමුත් මම හිතන්නේ ඔබට හිතෙන්නේ ඔබට දැනෙන මට හිතෙන්නේ එහෙමයි සමස්තයටත් හිතෙන්නේ එහෙමයි කියලා මට හිතෙනවා ඊට පස්සේ ඌට හම්බ වෙනවා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධූරයත් ඔහු එහිදී ගත්තත් ඉතාම දක්ෂව නිර්මාණශීලීව පෞද්ගලිකව කැපවීමින් ලංකාවේ මේ එදා මෙදා නොදුටු දැන් ඔබටයි මටයි දෙන්නටම අමතක වෙලා තියෙනුනේ ලංකාවේ පේමන්ට්ස් තිබුණේ නැහැ කොළඹ. හා ලංකාවේ ස්ට්‍රීට් සයින් බෝඩ්ස් තිබුණේ නැහැ. ඒක අත්‍යවශ්‍යම දේවල්ද ඊට කලින් අවශ්‍යතාවෙන් ගොඩක් කොළඹ නගරය තුළ තිබුණා නේද? ඒ කියන්නේ මිනිස්සුනේ මේ මේ කිසිසේත්ම නැහැ. පාසල් තාම පාසල් වල බිල්ඩින් නැති පාසල් තියෙනවා කොළඹ. ඔබට ඔබත් ඔබටත් එහෙම කියන්න ඔබ එහෙම කියන්න පුළුවන් ශානක. හැබැයි අද අපිට ඩොලර් 10ක් හරි ලැබෙනවා නම් කොළඹ මේ ටුවරිසම් නිසා අද අපිට ඒක ලැබෙන්නේ අද ඔබ දන්නවා අද වැඩිම වෙන ට්‍රැෆික් එක ඉන්දියන් ට්‍රැෆික් එක කොළඹට අපිට මේ මේ වගේ නගරයක් ලැබුණ නිසා අපි හොඳ දේ හොඳයි කියන්න ඕන ශානක මට ලොකු මං කිව්වේ හොඳ දේ හොඳයි කියන්නට ඕන කොළඹ 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 පේමන්ට් එකක් නොතිබුණු නගරයක් කොළඹ ස්ට්‍රීට් සයින් එක බෝඩ් එකක් තිබුණේ නැහැ ඔය කොළඹ තිබුණු දිරාගිය සියලු බිල්ඩින් තිබුණේ බිම් වැටිලා ඒ ඔක්කොම මම කියනවා ඔවුන් ගත්ත ගොඩක් තීරණ වැරදි වෙන්න පුළුවන් නමුත් මේ තීරණ තීන්දුව කීපය නිසා අපිට අගනුවරක් ලැබුණා අදටත් සංචාරකයේ කොළඹට ගෙනල්ලා මොනවත්ම නැති කොළඹ අඩුම ගානේ කොළඹ කැත නැතුව රවුමක් එක්ක යන්නට පුළුවන් තත්ත්වයක් උදා වුණා මේක පිළිගන්න ඕනේ චානක දැන් මේ කාර්යක්ෂම චරිතයේ ඇයි අසාර්ථක තත්ත්වයක අසාර්ථක වුණ විදිහේ මම මේ කියන්නේ අසාර්ථක වුණ විදිහ තමයි ඕ තවත් කරුණු අතර ඒක මතක තියාගන්න තවත් කරුණු අතර වඩා වැදගත්ම කරුණ වෙන්නේ ඔහුට ඔහුගේ පවුලට ඔහු පවුලෙන් ඌට වුණ බලපෑම. ඔහු බලාපොරොත්තු නොවුණු බලපෑමක් ඔහුගේ ඔහුට ඔහුගේ පවුලෙන් වුණා විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂගෙන් සහ නාමල් රාජපක්ෂගෙන් මම දන්න තරමින්. ඒ සහ පවුලේ සෙසු සමාජික. ඒතර ළඟින් හිටපු ඔබ වෙනිය අය ඒකට මැදිහත් වුණේ නැද්ද ඒක? නෑ මම කිව්වනේ මම මගේ බේරා ගැනීම අවසන් වෙනවනේ ඔහුගේ ලේකම්වරයා වශයෙන් පීබී ජයසුන්දර මහතා පත් කරපු මම මගේ ජීවිතේ වඩාත්ම විවේචනය කරපු එක පුද්ගලෙක් ඉන්නවා නම් සමහරටේ බැසිල් ඊළඟට දෙවණීට ඉන්නේ නැත්තේ පීබී ජයසුන්දර. එතකොට ඔහු ඉතාමත්ම අවාසනාවන්ත විදිහට මගේ අපේ මිත්‍රයා අපි බලාපොරොත්තු තියාගත් අපේ ජනාධිපතිවරයා ලේකම් වශයෙන් පත් කරගන්නවා නම් හොඳටම දැන ඔහු මේ තනතුර ලංකාවේ තියෙන ප්‍රබලම තනතුර. ඒ කියන්නේ තනතුරට ඒ පීවී ජයසුන්දර මහත්මයා පත් කරගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ අකමැත්තෙන්ද බලපෑම් මතද? බලපෑම් මත. ඒ කියන්නේ කැමැත්තකින් නෙමෙයි. ඔව් කැමැත්තකින් නෙමෙයි. ඔබ කියන්නේ දේශීය පවුල ඇතුළෙන්ම ආපු බලපෑම. ඔව් පවුල ඇතුළේ බලපෑම්. පවුල ඇතුළේ බලපෑම් කැටි ටික උත් පිළිගන්න කැටි. නෑ දැන් ඉච්චර පවුලේ බලපෑමකට මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යටත් වුණායි කියලා මට නම් හිතන්න අමාරුයි. දැන් ඔබට හිතන්න අමාරුනට මම කියන්නම් කිය ඔබ සිටිය යුත්තේ එහෙමයි කියලා. ඔහු නියෝජනය කරන ඒ ඔහු නියෝජනය කරන සමාජ වටපිටාව තුළ
ඔහු විශ්වාස කරන වැලියු සිිස්ටම් එක තුළ මම මටත් හරි ඉතාම අදටත් හද කම්පාවට පත්වෙන කාරණයක් මං අර කලින් කිව්වාගේ අර තාරුන්නේ අපේක්ෂාවන් අපේ අපේක්ෂාවන් මේ රට අද මේ වැටිලා තියෙන තත්ත්වේ මම කියන්නේ මේ ආර්ථික වැටිලා තියෙන තත්ත්වේ නෙමෙයි ආර්ථික තීරණ වැටිලා තියෙන තත්ත්වේ දායින්ල වැටිලා හිටියා දැන් අද ඔය විසඳුම් දෙන්න හදන ගොඩක් අයත් මේකේ විශාල කොටස් කරුවන් නමුත් අද බලන්න ලංකාවේ මිනිස්සු විශාල ප්‍රමාණයක් විකල්පයක් හැටියට මේ ඔය මේ මොකද ජාතික ජන බලවේගය කියලා ජනතා මුක්ති පෙරමුණට කියන වෙන නමක් මේක ජනතා මුක්ති පෙරමුණට යන්නේ කවුරුත් පන්ති පහට ගිහිල්ලා නෙමෙයි මාක්ස්වාදී තේරුම් අරන් නෙමෙයි මාක්ස්වාදී වටිනාකම් තේරුම් අරන් නෙමෙයි අනුර කුමාර මහතාගේ තීන ආරෝහ පරිණාහ දේහය දැකලවත් ඒ තීන මේ 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 පෞරුෂය දැකලවත් ඔහුට තියෙන මේ විෂනරි ලීඩර්ෂිප් එක දැකලවත් නෙමෙයි කලකිරීමෙන් ඒ කලකිරීම ඇති උනේ අර තාරුණ්‍ය අපේක්ෂාවන් එච්චර උඩක තිබුණේ ඒ තාරුණ්‍ය අපේක්ෂාවන් ඇදලා දැම්මා අච්චර පල්ලෙහාට ඒ ආපු වේගය ඒ ආපු දුක ඒ කම්පාව තමයි අද ඔවුන් ප්‍රකාශ කරන්න හදන්නේ නරකම විදිහට ඔවුන් හිතනවා අපි මෙවුන්ට පාඩමක් උගන්නන්නට ඕන කියලා තමන්ට වෙන පාඩුව ගැන නොසලකා ඒ තත්ත්වෙට මේක ඇදලා දැම්මේ කවුරුත් නෙමේ ඔය කතන්දරයට සම්බන්ධ වෙච්ච බැසිල් රාජපක්ෂලා කියලා මම දිගින් දිගටම කියන්නේ ඒකයි ඒකට අපි මුහුණ දෙන්නට ඕන නොබියව මුහුණ දෙන්නට ඕන මේ අවසන් විය යුතුයි මේ මේ රට ඉස්සරහට යන්න නම් මේ නිවැරදි යුතුයි දැන් මෙතනදී දැන් ඇත්තටම දැන් විශේෂයෙන් දැන් මෙතන තමයි හොඳම අවස්ථාව දැන් ආපු දැන් ඉදිරියේ ඔබේ එතකොට දේශපාලන ගමන දැන් ජනාධිපති වර්රේ තියෙනවා ජනාධිපති අපේක්ෂකයෙක් වෙනවා කියලා උපකල්පනය කරමු දැන් දැන්ට එහෙම කරගෙන යන්නකෝ එතකොට මේකෙදි ඔබේ දිශානතිය කොහෙද එතකොට දැන් විශේෂයෙන්ම දැන් ඔබ කියන ආකාරයට දැන් මෙතන දැන් දේශපාලනේ තියෙනවානේ දැන් එනවනේ දැන් ඉස්සරහට රනිල් වික්‍රමසිංහ මහත්තයා එනවා ප්‍රබල චරිතයක් මෙතන. එතකොට අනිත් පැත්තෙන් දැන් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ එතන තියෙනවා එතනත් ප්‍රබල චරිතයක් ඒ ජනතා විමුක්ති පෙරමුණේ ඒකත් ඒ පිරිසත් ඉන්නවනේ. එතකොට දැන් මේ 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 පැත්තෙන් ගත්තොත් මේ පැත්තේ දැන් ඔය පොහොට්ටුව ගත්තොත් පොල්ජානික්සත් පෙරමුණ. එතන මේකත් දැන් ඔබ සම්නිත් කරම ඒ පැත්ත ප්‍රතික්ෂේප කරනවා එතකොට. ඒකට ගහනවා ඒ කියන්නේ එතකොට ඔබ හැරෙන්නේ කොයි පැත්තටද හැරෙන්නේ ජනතාවගේ පැත්තට 69 ලක්ෂයක් ජනතාව කියන්නේ කවුද මේ රටට අර මේ වින්නකෝ ශානක 69 ලක්ෂයක් ජනතාව කියන්නේ රටට ආදරය කරපු මිනිස්සු යමක් බලාපොරොත්තු වෙච්ච මිනිස්සු නෙමෙයි මේ මිනිස්සු රටේ සෞභාග්‍ය අපේක්ෂා කරපු මිනිස්සු ඒ පුරන් කුඹුරු අස්වන්නද අස්වද්දන්න බැස් ඒගොල්ලෝ ඒ මේ මේ තාරුණ්‍ය පේන් පිටින් තැන්ද ඒගොල්ලෝ ඒගොල්ලෝ මේ රාජපක්ෂලට පක්කිලිකම් කරන මේ 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 බයෝ නෙමෙයි ඔය අපි ඔය සරලව එහෙම හැඳෙව්වට ඒගොල්ලෝ ලොකු අපේක්ෂාවක් ඇතුවයි ආවේ 69 ලක්ෂය එහෙමම හෝ ඊට වැඩියෙන් ඉන්නවා කණ්ඩායමක් හැටියට 69 ලක්ෂයේ එක්ස්ප්‍රෙෂන් එක උන්ගේ ප්‍රකාශනය අද වෙලා තියෙන්නේ එක්තරා දුරකට කොටසක් වෛරෙන් ඉන්නෝ අනිත් කොටස කරගන්න කර කියාගත්ත දෙයක් නැතුව ඉන්නවා වෛරේ කොටස ගිහිල්ලා ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නවා අනිත් කරගන්න දෙයක් නැතුව ඉන්නවා අපිට ඕන මේ සියලු දෙනාටම නැවත ආමන්ත්‍රණය කළ කියන්නට වරක් මේ වරද වුණ නිසා ඒක නිවැරදි කරන්න නැතුව තවත් වරදක් කරන්න බෑ කියන එක මම කියන්නේ රාජපක්ෂ දේශපාලනය තවදුරටත් වළංගු නෑ මේ රටේ ඒකට හේතුව ඔවුන්ගේ උන්ට යම් කිසි කාර්යභාරයක් තිබුණා යුද්ධය පුරා ඒක අවසන් වුණා එතනින් එහාට ඔවුන් දක්වල නැහැ ඉතින් එහාට ඔවුන්ගේ මේ ප්‍රශස්ත දෙයක් වෙලා නැහැ අපි ඒ පරණ වැඩේට කළගුණ සලකනවා කියලා නැවත නැවතත් ඒ වරද කරන්නට දෙන්නත් බෑ 69 ලක්ෂයක් ජනතාව සහ විවිධ හේතු නිසා 69 ලක්ෂයක් නොවුණු මේ රටේ ප්‍රගතිශීලී ජනතාව
එකතු කරන්නට අපි කඳවුරක් හදන්නට ඕන. ඒක තමයි. ඔය කඳවුරේ දැනට අපි තාම දකින්නේ දිලිජ්ජයි විර විතරනේ. දැන් අනිත් එක දැන් කඳවුර හදලා දැන් කඳවුරට නායකත්වයක් ඔබ දෙන්න එපා. දැන් ජනාධිපති වර්ණ යතෝ එමුණ ඉදිරිපත් වෙන්නේ දින වලින් අපිට කියන්න. කඳවුර නායකත්වයක් දුන්නට එතනින් එහාට කවුද ඉන්නේ? දැන් අපි ඔබට ඡන්දේ දානවා කියමුකෝ. දැන් ඔබ ජනාධිපති වර්ණට ඉල්ලනවා දිලිත් අපේ යාළුවා හරි කියලා අපි දානවා ඡන්දේ. එතකොට දිලිත්ගේ අගමැති වෙන්නේ කවුද? කැබිනට් මණ්ඩලයේ වෙන්නේ කවුද? පාර්ලිමේන්තුවේ වෙන්නේ? ආයි අර පරණ ජෝකර්ලා ටික පැවිල්ල දාගත්තොත් මේකට දිලිත් ජයවීර මේ අපි දන්නේ නැහැනේ මේක දැන්. මොකද බැසිල් රාජපක්ෂ තාම ඔබට පහර දෙන්න පටන් ගත්තේ නැහැ. ඒක නිසා ඔබට පහර දෙන්න බෑ මට. නෑ අපි මට පෞද්ගලිකව සැකයක් තියෙනවා මේක ඩීල් එකක්. නෑ නෑ මෙන්න මෙහෙම ප්‍රශ්නකුත් මතුවෙන්න පුළුවන් නේද? මේක මට නෙමෙයි මේක මේ පෞද්ගලිකව මට තියෙන දැන් නෙමෙයි මේ රටේ මිනිස්සු දැන් ඔබ අද මේ වැඩසටහන නෑ නෑ අද මේ වැඩසටහන ඉවරලා හෙට මම නැති වෙන්නෙත් නෑ ඔබත් නැති වෙන්නේ නෑ මේක YouTube එකේ තියෙන්නේ අපි මරණකම්. ඉතින් මං අද ඔබට කියන්නම් මේක කිසිදාක ඔබට ඔබ පශ්චාත්තාප වෙන්න වෙන ඔබ හිතූ එහෙම හිතපු එක ගැන මේක කිසිම ඩීල් එකක් නෑ. මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ කිසිම කෙනෙක් එක්ක ඩීල් දාන්නට. දොඹේ අහපු ප්‍රශ්නෙට මට තව පොඩි ඌණ පූර්ණයක් කරන්නට ඕන. ඔබ කිව්ව නම් සඳහන් කළ රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර නියෝජනය කරන්නේ එක කඳවුරක්. අපි නියෝජනය කරන්නේ ඒකට ප්‍රතිපක්ෂ කඳවුර. දැන් බැසිල් රාජපක්ෂ මහතාත්, නාමල් රාජපක්ෂ මහතාත් අද ඉන්නේ ඔය කියන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ඒ කඳවුරේ. ඒගොල්ල උත්තර හොයන්නේ ඒ කඳවුර තුල. ඒගොල්ල උත්තර හොයන්නේ අද පොහොට්ටුවට නැහැ අපේක්ෂකෙක් දාන්නට කෙනෙක්වත් නැහැ. ඒ නිසා ඒගොල්ලා සරණ ගිහිල්ලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පස්සේ. හරි. එතකොට අපි පැහැදිලිව කියනවා ශානක, අපි නියෝජනය කරන්නේ මේ රටේ ඓතිහාසිකව ආපු අනෙක් කඳවුරයි. ඒ කඳවුරටයි අපි නායකත්වය දෙන්නට හදන්නේ. ඔබ අහනවා නම් මගෙන් හේ කවුද ඔබේ අගමැති අපේක්ෂක? නෑ නෑ එහෙම මම නාමික වාහනේ නෑ. නමුත් කවුද ඔබේ කණ්ඩායම කියන එක මට නෑ. මම අපි කණ්ඩායමක් නිර්මාණය කරලා තිනවා. විශේෂ කණ්ඩායමක් අපි නිර්මාණය කරලා තිනවා. විශේෂයෙන්ම තාරුණ්‍ය ඔබ අනාගතයේදී දකි ඔබට සොඳුරු දසුන් බොහොමයක් දකින්නට ලැබෙයි. නුදුරු අනාගතයේදීම අපි උපාය මාර්ගය තාම ඒගොල්ලෝ හංගගෙන වගේ ඉන්නේ. එහෙමද? හංගගෙන නෙමෙයි අපි මම කිව්වේ මම උපාය මාර්ගික දැන්වීම කරුණාකරුවෙක් සංනිවේදකෙක්. මට දේශපාලන ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. ලංකාවේ ගොඩක් දේශපාලනඥයෝ වැඩි. දැන් මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ස්ථිර වශයෙන් මෙහෙම නම් ඒ 69 ලක්ෂේ ඒ නියෝජනය කරනවා නම් ඒ ප්‍රජාව ස්ථිර වශයෙන්ම ජනාධිපතිවරයාට ඔබ ඉදිරිපත් වෙන්න එපා. අපේක්ෂකයෙක් වශයෙන්. මම ඒකයි කිව්වේ. ඉදිරිපත් වෙන්නේ නැතුව කොහොමද ඉදිරිපත් වෙනවා? ඒ කියන්නේ මම මේ කියන්න හැදුවේ ඒක ශානක හෝ ඔබ කියන විදි මේ දිලිත් ජයවිර ජනාධිපති අපේක්ෂක කියන තැන පටු කරන් නැතුව මහා දේශපාලන ව්‍යාපෘතිය තුල කියන්න කියලා. මම එන්නේ කියන්නේ. ඒ ව්‍යාපෘතිය තුල කවුද ඉන්නේ කියන එක. නේරුම් ගන්න ඕනද ඔබේ? මම මේ කියන්නේ මං එන්නේ නැහැ කියලා නෙමෙයි. මම නෑ නෑ රජසර ගීවන එන්න පුළුවන් නොවෙන්න පුළුවන් කියලා අන්න එතනකොට පොඩි සැකයක් තියෙනවා. එහෙම කියන්නේ දැන් මේ දොඹේ අපි කියමු එනවාමයි කියලා. එනවාම තමයි. නමුත් ඒකෙන් කියන්නේ මං අර ජනාධිපති සිහිනයක් මත සිහිනේ ගැන අපි නෑ 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 අපි දන්නවා ඔබ ඊට වැඩිය පුළුල් දෙයකට මේ යොමු වෙලා ඉන්නේ කියලා. අපිට දැන් ඊළඟට දැනගන්න ඕන දෙයක් මේ 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 බිස්නස් එක කඩම වැටිලා ඉවරයිනේ. ශ්‍රී ලංකා කියන බිස්නස් එක ඉකොනොමික් මොඩල් එකේ අවුලක් වෙලා තියෙනවා. ඔව්. මොකද දැන් ඔබේ ප්‍රතිපත්තිය? දැන් ඔබ අපිට ඉස්සෙල්ලාම කියන උපාය මාර්ගික දැන්වීම් කරුවෙක්. ඒක නිසා දැන් ඔබේ කණ්ඩායම තාම හරි වෙලාවට අඳුරලා දෙනවා. නෑ මං කියන්නේ ඒක නෙමෙයි. ආර්ථික ප්‍රතිපත්තිය. නෑ නෑ ආර්ථික ප්‍රතිපත්තිය බොහොම පැහැදිලියි. ආර්ථික ප්‍රතිපත්තියේ දර්ශනය පැහැදිලියි. ආර්ථික ප්‍රතිපත්තිය තුල කරන දේ ඔබට අපි නොදුරු අනාගතයේ කියන්නේ නිවැරදි අවස්ථාවේදී ඔබ අතරපත් කරන්න. නමුත් දර්ශනය පැහැදිලියි. ඒ දර්ශනය තමයි අපි විශ්වාස කරනවා ජාතියකට තියෙන්නේ සම්පත් දෙකයි. එකක් තමයි මානව ප්‍රාග්ධනය, අනිත් එක තමයි අපේ සම්පත් තියෙන එක. අපේ අනිකුත් අජීවි භෞතික ප්‍රාග්ධනය. එතකොට අපි කියන්නේ මේක ව්‍යවසායකත්ව රාජ්‍ය මනසකින් බලලා අපේ මේ තියෙන මානව ප්‍රාග්ධනය අපි ප්‍රේරණය කරන්න ඕන, මොටිවේට් කරන්නට ඕන. නෙගටිව් මෙන්ටලිටිකින් එළියට අරගෙන ඇවිල්ලා අපි මොටිවේට් කරලා අපි මේ සියලු ජන සහභාගීත්වය මේ තියෙන මට්ටමින් විශාල වශයෙන් වැඩි කරගන්නට ඕන. අපිට අවශ්‍ය ආර්ථික ඉලක්කයන් කරා යන්නට නම්
මේ යන විදිහට ගියොත් අපිට මේ ආර්ථික ඉලක්කයන් කරා යන්නට බෑ. එක අනිත් පැත්තෙන් වඩා වැදගත්ම කාරණය තමයි සම්පත් කළමනාකරණය කර ගැනීම සඳහා වූ ව්‍යවසායකත්මමය entrepreneurial ප්‍රවේශයක් අවශ්‍යයි. එහෙම නැත්තම් අපි හැමදාම අර පරණ විදිහට එදා වේල ගැට ගහ ගන්න රාජ්‍යයක් බවට පත්වෙමින් පත්වෙයි ඉස්සරහටත්. ඒ පරණ වැඩේම නම් කරන්නේ. ඒ එතකොට අපි සඳහන් කර කරුණු අතර අපිට අවශ්‍ය මේ ජනතාව මොටිවේට් කරන්නට. කළා මේ entrepreneurial ස්ටේට් එකක් හැටියට අපි තීරණ තීන්දුව ගන්නට. දැන් අපේ රටේ entrepreneurial කියලා කියපු ගමන් දිලි දැන් මේ සුළු පරිමාණ ව්‍යවසායකින් කියලා අපි හඳුන්වන්නේ ගෑනුන්ට මැෂින් දෙන එකයි. ඒක නෙමෙයි. ඒකද ව්‍යවසායකත්ව මනස කියන්නේ ඒ කරන වැඩේට නෙමෙයි. රාජ්‍ය අපි කියමු මොහොතකට උපකල්පනිකමු රාජ්‍ය පුද්ගලික කියලා. රාජ්‍ය කියන එක පුද්ගලික කියලා උපකල්පනය කරොත් ඒ පුද්ගලයාගේ මනස වෙන්න පුළුවන් එකක් තමයි entrepreneurial mind mindset. හා ඒ කියන්නේ නිර්මාණශීලී හිතනවා, තීරණ තීන්දු ගන්නවා, ටග්ගල plan කරනවා, හරි aggressive. එහෙම නැත්තම් තව මනසක් තියෙනවා, ඔහේ ඉන්නවා, ලෙතාජික් ඉන්නවා, ප්‍රශ්නයක් ආ මෙහෙ දුවනවා, IMF දුවනවා, ණය ගන්න හදනවා, තෙල් නැත්තම් තෙල් කපනවා, නැත්නම් ඒ ඇවිල්ලා ad hoc states කියන්නේ ඒකට. දැන් උදාහරණයකට මම කියාගෙන ගිය එකයි අපේ අසල්වැසි රට ඉන්දියාව මේ ඇඩ්හොක් ස්ටේට් එකේ ඉඳලා අද entrepreneurial ස්ටේට් එකක් බවට පත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ අද තීරණ තීන්දු ගන්නේ motivation කියන concept එක පාවිච්චි කරනවා, entrepreneurial state කියන mindset එක පාවිච්චි කරනවා. ඒ වගේම අපි පාවිච්චි කරන ජාතිකත්වය කියන එක ඒගොල්ලෝ හොඳටම තදින්ම පාවිච්චි කරනවා. ජාතිකත්වය කියන සංකල්පය පාවිච්චි කරනවා motivate කරන්නට. අනිත් පැත්තෙන් අපි දිගින් දිගටම සඳහන් කළා එක උපාය මාර්ගයක් හැටියට ශානක මං ඇත්තටම මේ කලින් මෙතරම් මේ මට්ටමට මම සාකච්ඡා කළේ නැහැ කිසිදු මාධ්‍ය නාලිකාවක. මොකද අපි හිතුවා මේක නිවැරදි අවස්ථාවේදී තමයි එළි දක්වන්නට ඕන කියලා. අපි විශ්වාස කරනවා මේ රට සම්පූර්ණයෙන්ම මේ ඩිජිටයිස් මේක මේ පාවිච්චි කරන්නට ඕන කියලා. තාක්ෂණය මේ මිනිසුන්ව මේ දත්ත එකතු කර ගැනීම සඳහා. ඉතින් ඒ සඳහා අපි විශ්වාස කරන්නේ මේ රටට අවශ්‍යයි ඒකට ස්ට්‍රැටජි එකක්. ඒක පොඩි දෙයක්. ඊටාම පොඩි දෙයක්. ඊටාම සුළු දෙයක්. තාම වී ටිකවත් අපිට එකතු කරගන්න බෑ වී අලෙවි මණ්ඩලයටදී. අපි මේ ඩිජිටයිස් ලෝකේ ගැන කතා කරන ඔබ අපි දන්නවා සමාජ මාධ්‍ය ඩිජිටල් ලෝකේ ඔබ ඉන්න පුද්ගලයෙක් සහ ඒකට පුරෝගාමී වෙච්ච පුද්ගලෙක්. නම් අපිට පුළුවන් මේ ටික දැන් මේ ඔබ මේ කතා කරන්නේ ව්‍යවසායකයෙක් හැටියට, ව්‍යාපාරිකයෙක් හැටියට කොළඹ ඉන්න. හැබැයි මේ රටේ ඔබ දන්නවද රාජ්‍ය පරිපාලන සේවයේ බහුතරයක් ඉන්නේ කවුද? සාමාන්‍ය කලා උපාධි තියෙන පුද්ගලයෝ, කළමනාකරණ උපාධි තියෙන, අනිත් විශේෂ මේ ගිනුම් කොමර්ස් ඉකොනොමික්ස් පැත්තේ මිනිස්සු ඉන්නේ නැහැ රාජ්‍ය සේවයට මේ තියෙන අඩු වැටුපෙන්ද. එතකොට මේ ඉහළ තලවල ඉන්න සියලු නිලධාරීන් සාමාන්‍ය කලා උපාධි තියෙන මිනිස්සු. මේ මිනිස්සු එක්ක මේ entrepreneurial mindset එකක් හදන ස්ටේට් එකක් ඔබ කොහොමද හදන්නේ? හරිම සරලයි. ඇත්තටම ඒකනේ මං මේ දිගින් දිගටම කියන්නේ මනස කියන්නේ ඒකයි. මේක මනසට කරන දෙයක්. මනසට ඇතුල් කරන දෙයක් මිසක් මේක ඇවිල්ලා විද්‍යාවක් මේ එකක් නෙමෙයි. මේ මනස. මනස වෙනස් කරන එක අපේ ජීවිතේ අපි කොච්චරක් අපේ මනස වෙනස් වෙනවද දේවල් දැකලා. දැන් මම හැමතිස්සෙම එකට විශ්වාසය මට එන්නේ අපි විසින් කරන ලද අපි වෙනුවෙන් අපි කැම්පේන් එකෙන් ජන මනස වෙනස් වුණු වේගය. හා මේ යුද විරෝධී රටක් යුද්ධයට එරෙහිව තිබුණු රටක මිනිස්සු සොල්දාදුවන් බැඳුන් නැති රටක සොල්දාදුවන් පළවෙනි නිවාඩුවේදී ගෙදර නැවතුණු රටේ කොහොමද ජන මනස වෙනස් වුනේ? ඒක තමයි මනස වෙනස් කරනවා කියන්නේ. දැන් මිනිස්සුන්ගේ මනස වෙනස් කිරීම කියන එක ලේසිම දෙයි. අමාරුම දේවල් ගොඩක් තියෙනවා. ඒගොල්ලන්ට අධ්‍යාපනය ලබා දෙනවා නම් ඒගොල්ලගෙන් තවත් ගොඩක් ට්‍රේනින් දෙනවා, ඒක අමාරුයි. මනස වෙනස් කරන එක ඕවර්නයිට් කරන්නත් පුළුවන්. මේ මොකද සංවේදනයේ භාවිතා කළා. නමුත් දූෂණය කියන එක අපේ රටේ සම්පූර්ණයෙන්ම මුල් බැසගෙන තියෙන දෙයක් දූෂණය. ඔබ හිතනවද මේ දූෂණය කියන එක දැන් මේක ඔය මනස වෙනස් කිරීම හරහා මේක මෙහෙම ලේසියෙන් වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා? ඒක නිසා තමයි මම කියන්නේ තාක්ෂණය භාවිතා කළ යුතුයි කියලා. දූෂණය කියන චක්‍රය නොබේ ඔබත් මමත් ශානකත් අඩු වැඩි වශයෙන් මම දන්නේ නැහැ ඒකේ
පරිමාව මොකක්ද කියලා අපි මේ චක්‍රේ කොටස්කරුවන් වෙලා තියෙනවා නොදැනුවත්වම. අපේ සමහර විට අපේ මනස අපේ කැමැත්තෙන් නොවෙන්න පුළුවන් බොහෝ විට. මේ දූෂණ චක්‍රයේ ඉන්න ගොඩක් අය ඒ විවිධ තැන්වල ඉඳගෙන අර ආහාර දාමේ වගේ මේක ඒ විවිධ තැන්වල ඉඳගෙන තමන්ට ලැබෙන කොටස කන තමන්ට ලැබෙන කොටස ගැන තමන් බොහොම ආඩම්බරෙන් කමින් ඉන්නු අනිත් එක අවිල කනකම්. හා මේ අපි අද දූෂණ චක්‍රයේ ඉඳගෙන පගාව ගන්න අල්ලස ගන්න පුද්ගලයා හිතන් ඉන්නවා මම අහවලාගෙන් ගත්තා කියලා. හැබැයි ඊට ටික ටිකක් වෙලා යනකොට වෙන කෙනෙක් ඌගෙන් ගන්නවා. මේ මේක ඇවිල්ලා අපි මේ ඉතාම විෂම චක්‍රයක හිර වෙලා ඉන්නේ. මේක නවත්තන්න. දැන් මේක අපි දැන් දේශපාලන සංස්කෘතිය ගත්තහම දැඩි දූෂිත තත්ත්වයකට කියන එක අඩු වැඩි වශයෙන් ඇමරිකාවෙත් තියෙනවා ලංකාවෙත් තියෙනවා. නෑ ගොඩක් අවම කරන්නට පුළුවන්. අවම කරන්නට පුළුවන් ක්‍රමය තමයි තාක්ෂණය භාවිත කිරීම. ලෝකෙ පුරා දූෂණය අවම කරලා තියෙන තාක්ෂණය භාවිත කරලා මිසක් හොරු අල්ලල හිරේ දාලා නෙමෙයි. ඒක තමයි මම දැන් අහන්න යන්නේ. දැන් හොරු අල්ලල හිරේ දාලා ඒ හොරකම් කරපු සල්ලි අපෙන් මේ හොරකම් කරපු සල්ලි ගේනවා කියලා කියනවනේ මේ ගොඩක් බහුතරයක් දේශපාලනඥයෝ මේ 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 වෙන්න ජනාධිපතිලා ඔක්කොම කියන දේ. ඔබත් එහෙම කියනවා. නෑ මම එහෙම කියන්නේ නෑ. ඒක 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 කියන්න බැරිද ඒ කියන්නේ? හොරකම් කරේ නැද්ද කියන ප්‍රශ්නේත් එනවා. නෑ නෑ හොරකම් කරලා තියෙනවා. හොරකම් කරලා තියෙනවා. දැන් ඒක 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 තමයි ශ්‍රේෂ්ඨ අධිකරණේ තොප්පු වුණා. දොඹේ. ශ්‍රේෂ්ඨ මේ ශානක හොරකම් කළා තිනවා. හොරකම නවත්තන්නත් ඕන. හොරකම් කරපු දෙයක් තියෙනම් ආපහු ලබා ගන්නත් ඕන. හැබැයි මේ සඳහා ඒ විල් එක ඒ ධෛර්යය තියෙන පුද්ගලයින් එන්නත් ඕන. අවසාන වශයෙන් මේ ධෛර්යය තියෙන පුද්ගලයින් එන්නට ඕන. මම අභියෝග කරනවා. හා මම දැනටත් දිගින් දිගටම අභියෝග කරනවා. මා මිත්‍ර අනුර කුමාර සහෝදරයාට අපේ මිත්‍රයාට මන් සමග සංවාදයකට එන්න විවිධ විෂයන් අතරේ ਉਹ කැමති නම් මෙන්න මේ විෂය ගැන මේ දූෂණය කියන විෂය ගැන පමණක් මම දැන් ਉਹ ඔබ තාම මේ ජනාධිපති ධූරාපේක්ෂකෙක් හැටියට නිල වශයෙන් ප්‍රකාශ කළා නේද ඊට පස්සේ සමහර විට ਉਹ වෙන්න පුළුවන් නෑ එහෙම නෙමෙයි ਉਹ කියලා තියෙනත් ඒක නේද නෑ නෑ ਉਹ කියලා තියෙන්නේ මට ගිහිල්ලා එන්න කියලා ප්‍රාදේශීය සභාවකට ඒක ටිකක් ලොකු කාලයක් යන වැඩක් නේ ප්‍රාදේශීය සභාවට ගිහිල්ලා පළාත් සභාවට ඇවිල්ලා මන්ත්‍රී වෙලා මන්ත්‍රී වෙලා එහෙම ගොඩක් කල් යනවනේ එහෙම නෙමෙයි මම කියන්නේ දැන් මම කියන්නේ ඔහු පොඩි ඒකට ඒකට අපි කියන්නේ තොඩි තක්කඩි වැඩක් කරනවා එතන. ඒ මොකක්ද දන්නවද? දැන් මේ විෂය ගැනවත් අපි කතා කරමු කියලා මම කියන්නේ. දැන් මම ඔහුට යෝජනා කරා කීප වතාවක් අපි සංවාදයකට එමු. හා මොකද ඔහු ඉතින් අපේ කාලය දැන් අවසන් වී ගියනේ. අවසාන වශයෙන් මම කියන්නේ. අවසන් වශයෙන් කියන්නේ. මොකද මම ඔබ අහපු ප්‍රශ්න වලට සමස්තයට මම මේ උත්තරයක් දෙන්න හදන්නේ. මේ ගොඩක් අය මේ දූෂිත චක්‍රයේ ලොකු කොටස් කරුවන්. ඔහුන් දූෂණයට විරුද්ධ වීමම විශාල දූෂණයක්. ඒ ලොකු බොරුවක්. කවමදාක්වත් ඔවුන් අතින් මේ රටේ දූෂණය නවතින්නේ නැහැ. ඒකට හේතුව ඔවුන් වඩාත්ම අසංවිධිත දූෂිත ක්‍රමයක් තුල සුඛභෝගී ජීවිත ගත කරන පුද්ගලයින් නිසා ඔබ බලාපොරොත්තු වෙන හොරු ඇල්ලීම සිද්ධ වෙන්නෙත් නැහැ. හොරකම නවතින්නෙත් නැහැ. ඒක නිසා නේද මං අහන්නේ ගේන්න පුළුවන් ද ඔය කියන සල්ලි ඔය හොරකම් කරපු සල්ලි බොරුවක්නේ. ඒකනේ මම මේ කියන්නේ. ඒක ව්‍යාජයක්, ඒක ප්‍රලාපයක්, ඒක බොරුවක්. ඒක ඔවුන්වත් විශ්වාස කරන්නේ නැහැ. ඔවුන්ට උවමනාවකුත් නැහැ. යම් හේතුවක් නිසා ඔවුන්ට කරන්න ඕනකම තිබුණත් ඔවුන්ට කරන්න බෑ. ඔවුන් ඒ දූෂිත චක්‍රයේ විශාල කොටස් කරුවා. ලාංකීය දේශපාලනේ අවසාන වශයෙන් ගත්තා. මොකද දැන් දිලිච් ජයවීර කියන චරිතය දැන් ඉදිරියේ ජනාධිපති වර්ණයට ප්‍රවිෂ්ඨ වෙනවා කියලා ඔබ දැන් පැහැදිලිව ප්‍රකාශ කරා. මයිදන අතරමඟද මේ කැම්පේන් එකේ ව්‍යාපාරේ ඡන්ද ව්‍යාපාරේ අතරමඟදී සමහරට කියන්න පුළුවන් දිලිච් ජයවීර මේ සටනේ ඉවත් වෙනවා කියන්නේ. දෙවනි මනාපේ එහෙම නැත්නම් දෙවනි මනාපයකට යන්න නෑ මට ඒ ඒ ඒ මට මං හිතන්නේ මට සදාචාරාත්මක අයිතියක් තියෙනවා කියලා එහෙම දෙයක් කරන්නට. අද අපි සමග විශාල තාරුණ්‍යයක් ඔබ නොදකින තාරුණ්‍යයක් ඔබ Facebook වල මේ මේ කමෙන්ට් ගහන බලකායක් නෙමෙයි ඒගොල්ලන් ෆේක් වලින් ගහන බලකායක් නෙමෙයි. ඒ නිසා ඔබට නොපෙනෙන්න පුළුවන් බලකායක් සැදමින් පවතිනවා නිර්මාණය වෙමින් පවතිනවා. කාලයක්ද ඔබ කරන්නේ? දන්නේ නැහැ. අපි උත්සාහ කරනවා.
මම මම සාම්ප්‍රදායික දේශපාලනඥයෙක් නෙමෙයි අර සාම්ප්‍රදායික ඔය ටික ඔක්කොම දැන් අවසාන ප්‍රශ්නේ මම මේ අහන්නේ මේ ප්‍රශ්نين ඉවර කරන්න ඕනේ දැන් මේ තව දුරටත් මේක තව ඔබ එක කතා කරන්න පුළුවන් නමුත් අවසාන ප්‍රශ්නේ ඊයක් වේදම් කරන්න බලාපොරොත්තු වෙනද මේ ජනාධිපතිවරණයට මම හිතනවා ඔබේ බජට් එක ඔබේ බජට් එක නෑ මම මම හිතන්නේ ඒක හරි මේ හරිම මේ හරිම මේ පටු ප්‍රශ්නයක් නේ හේතුව ඉදන්න පටු ප්‍රශ්නයක් නේ අපි හැමදාම කැම්පේන් වලදී කතා කරනකොට ඔක කතා කරන මූලික ප්‍රශ්නයක් නෑ නෑ ඉදන්නවද how much is there in this how much is there කියන්නේ මම දන්නවා ගොඩක් කැම්පේන් වල වේස්ටේජ් එක ආවම වශයෙන් 140ක් 50ක් ආ මම හොඳටම අත්දැකලා තිනවා මොකද ඒගොල්ලේ කරන වැඩ ඉතින් ඒක නිසා ඔය ඩික්ලෙයා කරන බජට් වල භාගයක් තමන්ගේ පවුල් වලට ගිහිල්ලා තිනවා ආ ලංකාවේ ගොඩක් වෙලාවට ඔය 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 කැම්පේන්ස් වලට උදව් කරන්නේ ව්‍යාපාරිකයින් කොළඹ ඉන්න කොළඹහා ව්‍යාපාරිකයින් එහෙම නැත්නම් පිටරටේ ඉන්න ඔත්තු සේවාවල් ඒගොල්ලෝනේ දෙන්නේ මේ සල්ලි හැමෝම ওই දේශපාලනඥයින් මම ලොකු ගණන් අහලා තිනවා බිලියන් මෙච්චරයි අච්චරයි කියලා මම හොඳටම දන්නවා පෞද්ගලිකව මම ඔගේ වැඩිම මුදලක් වැය වෙන්නේ මාධ්‍ය සහ සංනිවේදනයේට ඊළඟට ඉතුරු කොටස වැය වෙන්නේ ඔය ප්‍රාදේශීය දේශපාලනඥයින් හා ප්‍රාදේශීය වැඩ කරන ඒ සඳහා ඉතින් ওই ගණන් හැදුවම කවදාවත් ওই ගණන් මැච් වෙන්නේ නැහැ. ඒක නිසා අපි අවම වියදමකින් මොකද අපි බලාපොරොත්තුවක් නැහැ එහෙම අපින් අනපේක්ෂිත බලාපොරොත්තු ඇතුව අපිට උදව් කරනගෙන් ආධාර ලබා ගන්නට අපේ ව්‍යාපාරය තුළ අපි බලනවා වඩාත් කාර්යක්ෂම සංවේදන මේ ව්‍යාපෘතිය කමියුනිකේෂන් කැම්පේන් එක ග්‍රවුන්ඩ් ලෙවල් එක ගාන නෑ ගාන දැන් මෙහෙමයි ඔබ වෙන්නේ පුද්ගලයෙකුට කියන්න බැරි තරම් නෑ නෑ දැන් දැන් මම දන්නවා ගාන මෙවැනි ගානක් කියයි කියලා නමුත් ඒක නේ මම කියන්නේ අපිට පුළුවන් වෙන්නට ඕන මේ වඩා ජන සහභාගීත්ව කැම්පේන් එකක් තුල මේක අවම කරගෙන යන්නට ඉතින් ඒක බිලියන් 2ක් වෙන්නත් පුළුවන් 3ක් වෙන්නත් පුළුවන් මම අහලා තියෙනවා මේ ගොඩක් වෙලාවට මේ 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 කැම්පේන්ස් වල ඉඳපු අය කියනවා බිලියන 6ක් 7ක් වියදම් වුණා කියලා. 2019 කීයක් වියදම් වුණාද? එහෙමයි කියන්නේ. 6ක් 7ක් විතර. නෑ මම වියදම් කළේ නෑ අපි කියලා. අපිට වියදම් වෙන දැනටත් ඉති වියදම් කරලා ඇතිනේ. හොඳයි. 19ද? ඈ 2019. නෑ නෑ මේ මේ මෞබිම ජනතා පක්ෂයේ නායක දිලිප් ජයවීර මහත්මයාද අපේ ආරාධනාව පිළි අරගෙන අපිත් එක්ක පැමිණ මේ චෙක්මේට් වැඩසටහන ලාංකීය දේශපාලන අනාගත නාඩි වාක්‍ය කියවන්නට අපිත් එක්ක එකතු වුණාට ඊටම ඍජුව අපේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්න සමහර තැන්වල අපේ හිතවල තිබිච්ච මේ ප්‍රශ්න වලට ඔහු උත්තර දුන්න සමහර ඒවෙන් මම හිතනවා ඔබ මගහැරත් ගියා කියලා දැන් මම හිතන්නේ නැහැ කියලා කණ්ඩායම පිළිබඳව එතකොට ඔබේ මේ 2010 15 නැගීම පිළිබඳව අපි තව දවසක ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා තව දුරටත් කතා කරන්න ඔබේ වැඩපිළිවෙල ඔබේ ආර්ථික වැඩපිළිවෙල ඒ වගේම සංවර්ධන වැඩපිළිවෙල සහ ඔබේ කණ්ඩායමකට හඳුන්වා දුන්නාට පස්සෙ අපිත් එක්ක තව නැවතවතාවක් සාකච්ඡා කරන්න අපි ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා බොහොමත්ම ස්තුතියි ඒ වගේම අපි ඔබට ජයග්‍රහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා රටටත් ජයග්‍රහී අනාගතයක් අපි ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා කිරියෙන් පෙනියෙන් ඉතිරේවා රටේ ප්‍රශ්න විසඳේවා අපේ ප්‍රශ්නත් විසඳේවා හොඳ නායකත්වයක් මේ ඊළඟ සිංහල අලුත් අවුරුද්දට පෙර අපේ රටට ලැබිලා අපි සියලු දෙනාටම සුඛිත මුඛිත සෞභාග්‍යමත් දේශයක් ගොඩනගා ගන්න අපි හැමෝම එකට එකතු වෙලා අපේ ඔළුව පාවිච්චි කරලා වැඩ කරලා හරි කාඩ් එක හරි වෙලාවට ප්ලේ කරන්න අපි උත්සාහ කරමු මේ වසර තුලදී ඉතින් ඔබෙන් අද සමු ගන්නවා ඔබට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා ලබන සතියේ මොනරා ටීවී තුලින් අපි බලාපොරොත්තු වෙනවා චෙක්මේට් වැඩසටහන අරගෙන ලබන ගහරුවද රාත්‍රී 9:30ට අපි දෙදරාම පැමිණෙන්න තවත් සුවිශේෂී අමුත්තෙක් සමග ඉතින් එතකන් අපි ගිහිල්ලා එන්නම්